ආනාපානසති භාවනාව සම්පාදක මීතිරිකල නිස්සරණ වනයේ කර්මස්ථානාචාර්ය මහෝපාද්‍යාය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පළමු පෙරවදන. නොබෝදා අපවත් වී වදාළ කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ යෝගාවචර ජීවිතයේ අවසාන සමයේ ඉතා උනන්දුවෙන් සම්පාදනය කරමින් සිටි කෘතියකි මේ ආනාපාන සති භාවනාව දෙවන කොටස. මෙමගින් සම්පූර්ණ ආනාපාන සති භාවනා වැඩපිළිවෙල සප්ත විශුද්ධි ක්‍රමය අනුව එළි දැක්වීම මහෝපාද්‍යාය මාහිමිපාණන් වහන්සේගේ අභිප්‍රාය විය. උපදින තාක් සංස්කාර ධර්මියෝ නැසී යන්නාහ. මේ ධර්මතාව ඉතාමත් සැලකිල්ලෙන් යුක්තව සාකච්ඡා කරමින් උදයබ්බේ ඥානය පිළිබඳ විස්තරේ ලියා හමාර කිරීමෙන් අනතුරුව යෝගාවචර පිරිස ඉදිරිපිට එය තම ජීවිතය තුළින්ම ගෙනහැර පාමින් අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ අප අතරින් වියෝ වූහ. බද්ධානි භික්ඛවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත යන අවසාන බුදු වදනට නැවත පනඳුන් මොහොතක් මෙන් විය යෝගාවචරයන්ට එම වියෝ වීම. එම සංවේගාත්මක අවසාන පණිවිඩය තම තමන්ගේ නිවන් මඟ හෙලිපෙහෙලි කර ගැනීමට රුකුලක් කරගනිමින් අප්‍රමාදීව කටයුතු සම්පාදනය කිරීමට සියල්ලෝම අධිෂ්ඨාන කරගනිත්වා. එමගින් සියලු අභිමත සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගනිත්වා. සංස්කාරක මීතිරිගල නිස්සරණ මණය බුද්ධ වර්ෂ 2536 1992 මැයි 31 වෙනිදා. හැඳින්වීම. නවක යෝගාවචරයෙකුට ගැළපෙන ලෙසට ආනාපාන සති භාවනාව පිළිබඳ මූලික කරුණු ක්‍රමවත් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය නෙළි දැක් වූ ආනාපාන සති භාවනාව නම් පොත බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වී ඇති බව දැනගතිමු. එය ප්‍රයෝජනයට ගත් ගිහි පැවිදි යෝගාවචරයන් බොහෝ දෙනෙකුන් විසින් එම භාවනා වැඩපිළිවෙලෙහි මීළඟ පියවර සම්බන්ධ උපදෙස් හා විස්තර ඉතා ඕනෑකමින් සාකච්ඡා කරන්නට යෙදුනි. එසේම එම කරුණු පළමු පොත හා බැඳුණු දෙවන කොටසක් ලෙසට ඉදිරිපත් කරන මෙන් කෙරුණු ඉල්ලීම අනුව මෙම දෙවන භාගය පිළියෙල වුනි. මෙම පියවරෙහිදී සලකා ගත යුතු විශේෂ කාරණයක් ඇත. එනම් පළමු පොතින් විස්තර කළ පරිදි උපදේශ පිළිපදිමින් යෝගාවචරයා විසින් උපදවාගත් භාවනා සිත නැතිනම් ස්වකීය භාවනා අත්දැකීම් වැඩෙන ලපටි පැලයක් සේ සලකා එය සනීපවත් ලෙසටත් සරු ලෙසටත් වැඩෙන බවට වග බලාගත යුතු වීමයි. යෝගාවචරයාගේ පැත්තෙන් එසේ අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරන අතර එම පැලය අතු ඉති බෙදෙමින් විකාශනය වී යන ආකාරයට උපදෙස් හා විස්තර සාකච්ඡා කිරීම මෙම දෙවන කොටසෙහි අපේක්ෂාවයි. ඒ අනුව සරු ප්‍රතිඵල නෙලා ගැනීමට නම් මෙහි එන උපදෙස් හා විස්තර මෙන්ම නිතිපතා ඉතා ඕනෑකමින් භාවනාවෙහි නිරත වෙමින් යෝගාවචරයා ලබන අත්දැකීම්ද එකසේ වැදගත් වන බව මුලින්ම අවබෝධ කරගත යුතු වේ. ප්‍රධාන වශයෙන් භාවනා වැඩපිළිවෙලෙහි ප්‍රශ්න කර තැන්මතු කරමින් ඒවා සාකච්ඡාවට ලක් කිරීම වශයෙන් මෙහි විස්තර හා උපදෙස් ඉදිරිපත් කොට ඇත. ප්‍රයෝජනීය සලකා ආනාපාන සති භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට එය විශේෂ පහසුවක් වනු ඇති. මෙයට මාතර ශ්‍රී ඥානාරාම ස්ථිර මීතිරිගල නිස්සරණ වනය මීතිරිගල. ආනාපාන සති භාවනාව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආනාපාන යන ශබ්දය ආන දන අපාන යන වචන දෙක එක්වීමෙන් සෑදුනකි. ආන යනු
ආශ්වාසයයි අපාන යනු ප්‍රාශ්වාසයයි මෙලෙස ආන අපාන දෙක අනුව සතියේදීම සිතේදීම නම් වූ භාවනාව ආනාපාන සති භාවනාව නම් වේ. ගත යුතු හා අතහැරිය යුතු පැති. පළමුවෙන්ම භාවනාවේ ආනිසංස පක්ෂය සලකා බලමු. ආනාපාන සතිය නවක යෝගාවචරයාට කිහිප ආකාරයකින්ම හිතකර වේ. ශාරීරිකව සිදුවන වැටහීම් ගැන සලකතොත් විශේෂයෙන් ස්නායු පද්ධතියට හා ඒ ක්‍රියාකාරීත්වයට ඒ හිතකර ලෙස බලපායි. හරියාකාරව භාවනාව සිදුවන කල්හි ස්නායු පද්ධතියේ ක්‍රමානුකූල තැන්පත් වීමක්ද සංසිඳීමක්ද සිදුවනු ඇත. ඒ අනුව මුළු ඇඟෙහිමත් සිතෙහි ඇතිවන සහනදායී තත්ත්වයන්ද යෝගාවචරයා භුක්ති විඳිනු ඇත. භාවනා ප්‍රගතිය අනුව ක්‍රමයෙන් මේ ප්‍රකට කාරණයක් වනු ඇත. මෙලෙස මූලික නමුත් තමන්ට වැටහී යන තරමේ සහන සැලසෙන අවස්ථාවේ නවකයා ඉබේටම මෙන් භාවනා වැඩපිළිවෙල කඩිනම් කිරීමේ හදිස්සි කිරීමේ ආශාව පහළ කරගනි. මෙලෙස වැටහෙන සහනයන් වහවහා ළඟා කර ගැනීමේ පටු පරමාර්ථයෙන් හදිසි ක්‍රම ඉක්මන් ක්‍රම සෙවීමට යෑමෙන් භාවනාවේ ඇති සරල බවට හානි කර ගනි. කල් තබාම මෙය අවබෝධ කරගෙන මඟ හැරිය යුතු වරදකි. මෙහිදී සලකා ගත යුතු විශේෂ උපදේශයක් ඇත. එනම් කොතරම් හොඳින් ආනිසංසයන් වැටහුණත් නවක යෝගාවචරයා පර්යංක භාවනාව යම් කිසි කාල සීමාවක් අනුව කිරීමයි. ඒ සම්බන්ධ ප්‍රමාණ කිරීමක් කරතොත් දිනකට 3 වාරයකට වඩා භාවනාව සඳහා වාඩි නොවිය යුතු අතර එක් වාරයකදී කාලය පැයකමාර නොඉක්මිය යුතුයි. මෙලෙස යොදා ගන්නා කාල සටහනෙහි භාවනා වාර 2ක් අතර ප්‍රමාණවත් කාල වේලාවක් පරතරයක් තිබිය යුතුය. අතරතුර කාලය එදිනදා සාමාන්‍ය කටයුතු සඳහා යෙදවිය යුතුය. එම කටයුතු භාවනා වැඩපිළිවෙලට ප්‍රතිපක්ෂ සිත අවුල් කරවන කුපිත කරවන ඒවා නොවිය යුතුය. ආනාපාන සති භාවනාව වඩන යෝගාවචරයාට සෑහෙන ප්‍රමාණයක් ශාරීරික ව්‍යායාම අවශ්‍ය කරන නිසා එයත් පිරිමැසෙන ලෙසට කටයුතු කළ යුතු නමුත් අනවශ්‍ය ලෙස අධික ලෙස ශරීරයේ වෙහෙස කිරීම නොකළ යුතුය. මෙම කරුණු අනුව සලකා බලා කටයුතු නොකිරීම නිසා භාවනා වැඩපිළිවෙල නීරස කටුක එකක් වේ. නීරස භාවයෙන් දිගින් දිගටම දැඩි ආයාසයෙන් කටයුතු කරන්නට ගියොත් කල්යාමයේදී නොදන්නා අපහසුතාවලට සංකීර්ණතාවලට යොමු වීම නොඇලැක්විය හැකිය. බුදුරජාණන් වහන්සේගේම වචනයෙන් කිවහොත් නාහම් භික්කවේ මුට්ටස්සති අසම්පජානස්ස ආනාපාන සති භාවනානං වදාමී දේශිතයි. සංයුක්ත නිකාය ආනාපාන සූත්‍රය. එනම් මහණෙනි, මම මුලා වූ සිහිය ඇති විමසුම් නුවණ නැති වූහුට ආනාපාන සතිය නොකියමි යනුෙහි අර්ථයයි. පළමුවෙන්ම මතක් කළ පරිදි ආනාපානසති භාවනාව සම්බන්ධ මූලික කරුණු මෙසේ සලකා ගත යුතු වේ. ඉදිරි වැඩපිළිවෙල සඳහා බුද්ධ දේශනාවට අනුව සලකා බැලීමේදී ඊළඟට වැදගත් වන්නේ සතිපට්ඨාන සූත්‍රයේ එන නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය හරිමුඛං සති උපට්ඨපේත්වා යන පාඨයයි. පළඟ බැඳ කය කෙලින් තබාගෙන සිහිය ඉදිරියෙහි පිහිටුවාගෙන හිඳී. භාවනා ඉරියව්ව ආසනය පිළිබඳව විස්තර කරන මෙය ආනාපාන සතිය දේශනා කොට ඇති සෑම අවස්ථාවකදීම විශේෂයෙන් සඳහන් වන අනුශාසනාවකි. මේ පාඨයට අනුව ආනාපාන සතිය පර්යංක භාවනාවක් බව නවක යෝගාවචරයා සලකා ගත යුතුය. එලෙස පර්යංකයේ සිට
උඩුකය කෙලින් තබාගෙන භාවනාව ආරම්භ කිරීමත් කරගෙන යාමත් සිදුවිය යුතුය. මේ අවස්ථාවේදී මතක් කර දිය යුතු කරුණක් ඇත. එනම් ඉතා සංසුන්ව ඉබේ වැටෙන හුස්මානුව සිත යොදමින් භාවනාව ආරම්භ කිරීමේ වටිනාකමයි. මේ කරුණ නොදන්නාකම නිසා බොහෝ දෙනා එරමිනිය ගොතා වාඩි වූවහම දැඩි බලාපොරොත්තු ඇතිව නිමිත්ත ප්‍රකට කරගැනීමේ අදහසින් වේගයෙන් ආයාසයෙන් හුස්ම ගැනීමට පෙළඹෙති. මේ නිසාම හුස්ම වැටීම අස්වාභාවික වේ. මේ අඩුපාඩුව වළක්වා නියම අර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා බොහෝසේ භාවිතා කොටගෙන පිළිගෙන ඇති ක්‍රමයක් උපදේශයක් වශයෙන් දැක්විය හැකිය. ඒ අනුව ඉහත දැක්වූ ලෙස ආසනයේ කඳ ඍජුව තබාගෙන හිඳගත් යෝගාවචරයා මුලින්ම තමාගේ දෙස් පියාගෙන තමා ඉඳගෙන සිටින ඉරියව්වට සිත යෙදිය යුතුය. එවිට ස්වරූපය ක්‍රමයෙන් දැනී යනු ඇත. ඒ අනුව සිත යොදවන යෝගාවචරයා මේ වන විට තම ශරීරයේ දැඩි ආයාසය නිසා ඇති වූ හිරවීම්, තදවීම් හෝ ඇඹරීම් ඇද්දැයි සොයා බැලිය යුතුය. විශේෂයෙන් තමාගේ බෙල්ල ඍජුව ඇද්දැයි සොයා බැලිය යුතුය. මක් නිසාද යත් බෙල්ලේ ඇදවීම, ඇඹරීම ආදිය හුස්ම ගැනීමේ ක්‍රියාවලියට කෙලින්ම බලපාන නිසා අඩුම වශයෙන් ඇසිපිය හෝ තදින් වැසී ඇති බවක් දැනී යානම් නිවැරදි කරගත යුතුය. මේ අයුරින් තමාගේ කයෙහි ප්‍රකෘති බව භාවනාරම්මනයේදීම තීරුවෙන් සලකා බලනු වටී. ආසනය සම්බන්ධයෙන් බාහිර සාධක වශයෙන් දැක්විය හැකි කරුණක් නම් නිහඬ, විවේකී, පිරිසිදු වාතාශ්‍රය ඇති ස්වභාවික පරිසරයක් සුදුසු බවය. තව දුරටත් බුද්ධ දේශනය අනුවම කරුණු තෝරා ගැනීම සඳහා ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස යන සතිපට්ඨාන සූත්‍ර පාඨයේ ඉදිරිපත් කරගෙන විග්‍රහ කිරීමෙන් අර්ථ රාශියක් මතු කරගත හැකිය. ආතාපි. ආතාපි යන පදය කෙලෙස් තවන වීරියෙන් යුත් තැනැත්තා යන අර්ථය දෙයි. මෙයින් මතු කර දෙන සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්ත වීමට යෝගාවචරයා වග බලාගත යුතුය. උනන්දු විය යුතුය. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ නොකඩකොට පවත්වනු ලබන වීරියේ වටිනාකමයි. වීරියේ කඩවීමක් කැඩි කැඩි යාමක් වේ නම් භාවනා ශක්තිය දුර්වල වේ. මෙය සලකා බලා යෝගාවචරයා දිනපතාම නොකඩවාම නොකඩකොට භාවනාවේ යෙදිය යුතුය. මොනයම් කරුණකින් හෝ දිනකට යොදා ඇති වාර ගණන සම්පූර්ණ කරගත නොහැකි වී නම් අඩු වශයෙන් එක් වතාවක්වත් භාවනා කිරීමට උනන්දු විය යුතුය. එයටත් බාධා වනසේ කරුණු සැලසුනහොත් භාවනාව සම්බන්ධයෙන් සිත යොදාගෙන හෝ ටික වේලාවක් ගත කළ යුතුය. මෙලෙස වීර්ය යොදන පිළිවෙල නොදන්නා ඇතැම් කෙනෙක් සමහර දිනක වැඩි වේලාවක් භාවනාවේ යෙදී සිට සතුටු වී ඇතැම් දිනක භාවනාවේ නොයෙදීම කාලය ගත කරත් මෙය භාවනා ශක්තියේ දියුණුවට පාඩුවකි, සමාධියට බාධකයකි, අනිකුත් අංශවලටත් අඩුපාඩු ඇති කරන්නකි. ආතාපියන වීරවත් යෝගාවචරයා හඟවන පදය බුදුරජාණන් වහන්සේගේ දැක්වීම අනුව ප්‍රථමයෙන්ම සඳහන් වචනයයි. අනාතාපී යන්න එයට විරුද්ධ පදයයි. ආතාපී ගුණයෙන් යුක්ත පුද්ගලයා භාවනා වැඩපිළිවෙලේ දියුණුව ලබයි. වීර්ය යෙදීම සම්බන්ධයෙන් තවත් සඳහන් කළ යුතු කරුණක් නම් සිතේ කලබලකාරී බව නම් වූ උද්දච්චය ඇතිවන ලෙසට පමණට වඩා තනිකර වීර්ය නොයෙදිය යුතු බවයි. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ අවවාදය පරිදි වීර්ය,
සමාධිය සමග සම බරවනසේ යෙදවීමට වගබලා ගත යුතුය. සම්පජානෝ විශේෂ හැඳින්වීමක් අවශ්‍ය කරන මෙය යෝගාවචරයේ කුසත්ව තිබිය යුතු විමසුම් නුවණ දක්වයි. සම්පජානෝ යනු විමසුම් නුවණ ඇති පුද්ගලයා යන අර්ථය ඇති පදයකි. මේ ගුණය කොටස් හතරකට බෙදා කරන විස්තරය පහත දැක්වෙයි. එහි පළමු කොටස් දෙක භාවනාව පහසුවෙන් පවත්වාගෙන යාමට විශේෂයෙන් උපකාරී වේ. එම කොටස් හතර නම් 1. සාත්තක සම්පජඤ්ඤය 2. සප්පාය සම්පජඤ්ඤය 3. ගෝචර සම්පජඤ්ඤය 4. අසම්මෝහ සම්පජඤ්ඤය යන මේවාය. 1. සාත්තක සම්පජඤ්ඤය සාමාන්‍යයෙන් නවක යෝගාවචරයෙකුට උවද විනාඩි 15ක් 20ක් පමණ එක ඉරියව්වක සිට වේදනාදී කරදරයක් නැතිව භාවනා කරගෙන යා හැකිය. ඉන්පසු ඔහුට ශාරීරික වේදනාව ඇතිව හෝ නැතිව භාවනාව නතරකොට නැගිට යාමට සිත දෙයි. එසේ දැනුන පමණටම භාවනාව නතර කිරීමෙන් හෝ ඉරියව්ව වෙනස් කිරීමෙන් භාවනාවට බරපතල පාඩුවක් සිදුවේ. අදිෂ්ඨාන ශක්තිය දුර්වල වේ. මේ අවස්ථාවන් පිළිබඳව කලින්ම අවබෝධ කරගෙන නැගිටීමට සිතන විට එසේ නැගිටීමේ ප්‍රයෝජනය විමසා බැලීම සාර්ථක සම්පජඤ්ඤයයි. මෙසේ විමසීමේදී එතරම් ප්‍රයෝජනයක් සිදු නොවන බව වැටහියානම් දිගටම භාවනා කරගෙන යාමට මේ මගින් යෝගාවචරයාට අවස්ථාව ලැබේ. අදිෂ්ඨාන ශක්තිය යොදා තවදුරටත් කරගෙන යාමෙන් බොහෝ වේලාවක් භාවනාව කර ගැනීමට හැකිවේ. ක්‍රමයෙන් අදිෂ්ඨාන ශක්තියද දියුණු වේ. 2. සප්පාය සම්පජඤ්ඤය මේ ඉහත විස්තර කළ අවස්ථාවටම සම්බන්ධය. එවැනි අවස්ථාවකදී සාර්ථක සම්පජඤ්ඤයෙන් සලකා බලන යෝගාවචරයාට නැගිට යාමේ ප්‍රයෝජනයක් වැටහේ නම් එහි සප්පාය අසප්පාය බව සලකා බැලීම සප්පාය සම්පජඤ්ඤයයි. එනම් වැටහෙන ප්‍රයෝජනය භාවනාවට හිතවත් අහිතවත් බව සලකා බැලීමයි. මෙහිදී නැගිට යන කාරණය භාවනාවට අසප්පාය අහිතවත් බව හැඟී යානම් නොනැගිට දිගටම භාවනාව කරගෙන යාමට අදිෂ්ඨාන ශක්තිය යෙදිය යුතුය. යෝගාවචරයෙකුට සප්පාය වූ දැකීම් ඇසීම් හා ඇසුරු ඇත. අසප්පාය අහිතකර ඒවාද ඇත. පණ ඇසීම ආදිය සාමාන්‍ය සප්පාය කරුණුවද භාවනාවට ගැළපෙන බණක් නම් පමණක් ඒ සඳහා කාලය මිඩංගු කිරීම වටී. මෙසේ විමසුම් නුවණ යෙදීම දෙවන අවස්ථාවයි. 3. ගෝචර සම්පජඤ්ඤය මෙයින් කියවෙන්නේ භාවනා කාලය තුල දිගටම කර්මස්ථානයේම සිත තබා ගැනීම සඳහා අවශ්‍ය කරන විමසුම් නුවණයි. සාමාන්‍ය යෝගාවචර ජීවිතේට සතර සතිපට්ඨානය ගෝචර භූමියයි. ගොදුරු බිමයි. 4. අසම්මෝහ සම්පජඤ්ඤය සාමාන්‍ය කටයුතු වලදී ඉරියව් පැවැත්වීමේදී නුමුලාව සිත යෙදීම අසම්මෝහ සම්පජඤ්ඤයයි. උදාහරණයක් ලෙස කීවොත් ගමන් කරන විට මම යන්නේ මේ සිටීමේදී නැති මමෙක් ගැනීම මුලාවයි. ඒ වෙනුවට මම නොව ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව යෑම සිදුවේ යයි තේරුම් ගැනීම සිත යෙදීම නොමුලා බවයි. මේ අයුරින් සෑම ක්‍රියාවකදීම ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව සිත යෙදීමට පුහුණු විය යුතුය. මෙය භාවනාවේ දියුණුවත් සමග ඉදිරියට වඩාත් හොඳින් අවබෝධ වන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමේ
ආරම්භක පියවරක් වනු ඇත. මෙලෙස විස්තර වුණු සතර සම්පජඤ්ඤය යෝගාවචර ජීවිතයකට අවශ්‍යය. විමසුම් නුවණ සම්බන්ධයෙන් මතක් කළ යුතු තවත් කරුණු කිහිපයක් ඇත. එනම් යෝගාවචරයා තමාගේ භාවනා වැටහීම් අත්දැකීම් තැන තැන කියා පෑමට නොයා යුතුය. එය මානීය නම් වූ ක්ලේශ ධර්මයට හේතු වේ. නොදන්නා පුද්ගලයෙකු ලෙස සිටීම ලෙහෙසි බවත් පහසු බවත් විමසුම් නුවණින් වටහා ගත යුතුය. එමෙන්ම මිත්‍යා දෘෂ්ටීන්ට යොමු වන සුළු ආශ්‍රයෙන් වෙන්ව විසිය යුතුය. මේ කාලයේ භාවනා කරලා ප්‍රතිඵල ලබන්න බැහැ යන ආකාරයේ මත දරන්නන් හඳුනාගෙන දුරු කළ යුතුය. දිට්ඨි විසුද්ධියට මුල පිරෙන ලෙසට විමසුම් නුවණින් කටයුතු කළ යුතුය. සත්‍තිමා, මෙය පැහැදිලි සීකල්පනාවෙන් යුක්ත පුද්ගලයා යන අර්ථය දේ. එය යෝගාවචරයා විසින් දියුණු කරගත යුතු, දියුණු කරගෙන භාවනාවත් සමග දිගටම නිතර නිතර භාවිතා කළ යුතු ගුණයකි. සතිය ආධ්‍යාත්මික වුණ පක්ෂය හුවා දක්වන, ගුණවලට පක්ෂපාතීත්වයක් දක්වන, සිතේ ඇතිවන විශේෂ තත්ත්වයකි. පුදුමහත් සෑම ක්‍රියාවක්ම සිහියෙන් යුක්තව කිරීමෙන් මෙම ගුණය හොඳින් සිතේ තහවුරු වේ. ඒ සම්බන්ධයෙන් උපදේශයක් සලකතොත් සතිය දියුණු කර ගැනීමට නිතරම හෙමින් වැඩ කළ යුතුය. කරන වැඩ කලබලයෙන් කිරීම යෝගාවචර ජීවිතයට නොගැලපේ. සෑම ක්‍රියාවක්ම සැලකිල්ලෙන් කළ යුතුය. එවිට සිහිය හෙවත් සතිය වැඩේ. සතිය දියුණු වී සමාධිය තහවුරු වේ. ප්‍රඥාව පහළවන්නේ මෙලෙස තහවුරු වූ සමාධියෙනි. මේ ධර්මතාවයයි. මේ සඳහා මුලින්ම වැදගත් වන්නේ සතියයි. මෙලෙස ආතාපි, සම්පජානෝ, සතිමා යන පුද්ගල වාචී පද තුනෙන් යෝගාවචරයා විසින් දියුණු කරගත යුතු ගුණ තුනක් දැක්වේ. එම පාඨයේම එන අභිජ්ජා දෝමනස්සං යන දෙපදය අවබෝධ කරගෙන දුරු කළ යුතු අංග දෙකක් දක්වයි. එනම් ඇලීම හා ගැටීම යන දෙකයි. මේ අංග දෙක නිතරම මෝහය මුලාව සමගමම යෙදේ. වෙනත් විදියකින් කියතොත් මෙම දෙපදයෙන් ඇලීම, ගැටීම හා මුලාව යන මුළු කෙලෙස් මුල් තුනම අදහස් කෙරේ. මෙහිදී යෝගාවචරයා පැමිණිලි පක්ෂයටත් පිත්ති පක්ෂයටත් පක්ෂපාතී බව නම් වූ මුලාව නොමැතිව මධ්‍යස්ථව ඇහුම් කන්දී සාධාරණ විනිශ්චයකට එළඹෙන විනිශ්චයකාරයෙකුසේ ඇලීම හා ගැටීම කෙරෙහි පිළිපැදිය යුතුය. පූර්ව කෘත්‍යය මෙලෙස ගත යුතු හා අතහැරිය යුතුය යුතු පැති සලකා බලා සිතටගෙන භාවනාව සඳහා කඳ ඍජුව තබාගෙන පර්යංකයෙන් හිඳගන්නා යෝගාවචරයා මුලින්ම පූර්ව කෘත්‍ය ඉටු කළ යුතුය. ඒ අනුව පළමු පියවර වනුයේ කලින් විස්තර කළ පරිදි තමා වාඩි වී සිටින ඉරියව්වට සිත යෙදවීමයි. ඉරියව්ව ක්‍රමයෙන් වැටහි යත්ම ඒ අනුව ශරීරයත් සකස් කරගන්නා යෝගාවචරයාගේ සිත ආශ්වාස ප්‍රාශ්වාසයෙහි තැන්පත් වේ. එසේ නොවුවහොත් තවදුරටත් සිත තැන්පත් වීම සඳහා ටික වේලාවක් බුදුගුණ භාවනාවද සුදුසුය. මෙලෙස ගත සිත තැන්පත් වූ පසු ස්වභාවයෙන්ම ඉබේම සිදුවන ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කළ යුතුය. ආරම්භය සෑම වාරයකදීම ආසනයත් යෝගාවචරයෙකු සතුවිය යුතු ගුණයනුත් පිළිබඳ කරුණු සිහිපත් කරගෙන ඒ අනුව සලකා බලා පූර්වකෘත්‍ය නිමකොට ක්‍රමයෙන් දැනෙන හුස්මට සිත යොදමින් භාවනාව ආරම්භ කළ යුතුය. සංසුන් වූ සිතට ආශ්වාස ප්‍රාශ්වාස අනුව නාසයේ අග දැනෙන හැපීම ප්‍රකටය. එලෙස හුස්ම හැපීම ප්‍රකට වෙන තෙක්
තමා හිඳින ඉරියව්ව දෙස සිතින් බලාගෙන සිටිය යුතුයි. ඉන්පසු එසේ හැපෙන තැන සිතෙන් ලකුණු කරගත යුතුය. මෙසේ ටික වේලාවක් සැලකිල්ලෙන් සිත යොදාගෙන සිටීමේදී හොඳින් දැනෙන පැත්තක් ඇති බව වම් පැත්තේ නාස්පුඩුවේ අග හෝ දකුණු පැත්තේ නාස්පුඩුවේ අග වැටහි යනු ඇත. මෙසේ විස්තර වශයෙන් හඳුනාගෙන ලකුණු කරගත් පසු ආශ්වාසය අනුව ඇතුල්වන වාතය එතන හැපීගෙන ඇතුල්වන හැටිත් ප්‍රාශ්වාසය අනුව පිටව යන වාතය එතනම හැපීගෙන පිටවන සැටිත් සිත යොදා බලාගෙන සිටිය යුතුය. මෙසේ සිතෙන් ලකුණු කරගත් තැනම සිත තබාගෙන හැපීමට හුස්ම අනුව තේරුම් ගත යුතුය. මෙලෙස හැපෙන පැත්ත හා තැන හඳුනා ගැනීම සියුම් වැඩකි. එමෙන්ම වැදගත් වැඩකි. මෙසේ හඳුනාගත් තැනට ආනාපාන නිමිත්තයයි කියනු ලැබේ. මෙය ඉදිරි පියවරවල් වලදී අවශ්‍ය කරන මූලික ලක්ෂණයක් බව තේරුම් ගැනීමත් සමග නිමිත්තෙහි ඇති වැදගත්කම යෝගාවචරයාට වැටහි යනු ඇත. හඳුනාගත් නිමිත්ත සමග බැඳ තබා ගන්නා සිත එයටම යොදවමින් ආනාපාන සතිය වැඩිමෙන් නිමිත්ත තව තවත් ප්‍රකට වනු ඇත. නිතරම සිත යෙදීම හැපීම අනුවම සිදුවිය යුතුය. ආශ්වාසය අනුව හැපීම දැනෙන විට ආශ්වාසයයි තේරුම් ගත යුතුය. ප්‍රාශ්වාසය අනුව හැපීම දැනෙන විට ප්‍රාශ්වාසයයි තේරුම් ගත යුතුය. ආශ්වාසය ප්‍රාශ්වාසයයි වචනයෙන් නොකිය යුතුය. එසේ කියන්නට යෑමෙන් සමාධිය කැඩෙයි. ඇතැම් කෙනෙකුන් වරද්දා ගන්නා තැනක් පෙන්වා දිය යුතු අවස්ථාවකි මෙය. එනම් සිත එක තැනම තබාගෙන ආශ්වාසය හා ප්‍රාශ්වාසය තේරුම් ගන්නවා වෙනුවට ඒ ඔස්සේ සිත දිවවීමයි. ආශ්වාසය අනුව සිත නාසය අගින් පටන්ගෙන උගුර, පපුව හා බඩ දක්වා යැවීමත් ප්‍රාශ්වාසය අනුව ශරීරයෙන් පිටත යැවීමත් අනවශ්‍ය අමතර කාරණාවකි. බාධක වැඩකි. මෙලෙස සිත ගමන් කරවීමෙන් එකඟතාව එකඟ බව නැති වී යයි. ඇතැම් අය හුස්ම වාර ගණන් කිරීමේ ක්‍රමයක් උපයෝගී කර ගනිමින් සිත යෙදීම කරත් ඒ අනුව එක්වරක්වත් අමතක නොවී එකේ පටන් ආශ්වාසය ප්‍රාශ්වාසය අරමුණු කරමින් දහයතෙක් නැවත නැවතත් නොපැටලී ගණන් කරගත හැකි නම් එම ක්‍රමයෙන් සිත එකඟ කිරීම කළ යුතුය. එනමුත් ඇතමෙකුට මෙය කරදරකාරී ක්‍රමයක් ලෙසටත් අමතර වැඩක් ලෙසටත් දැනේ. එසේ අමතර වැඩක් ලෙස දැනේ නම් එය ආනාපාන සතියට බාධක ලෙස සලකා අතහැරිය යුතුය. මෙලෙස ආශ්වාසය හා ප්‍රාශ්වාසය අනුව එකඟතාවයට හේතු වනසේ හැපීම දැනෙන තැනටම සිත යොදාගෙන භාවනා කිරීම සතිපට්ඨාන සූත්‍රයේ "තෝ සතෝ අස්ස සති, සතෝව පස්ස සති" යන පියවරෙන් දැක්වේ. මේ භාවනාව ගැන පුරාණ ආචාර්යවරයන්ගෙන් ලත් නිදර්ශනයක් සපයන විසුද්ධි මාර්ගය කුළු හරකෙකු මෙල්ල කිරීමේ ක්‍රියාවලිය මෙසේ දක්වයි. කැලයෙන් අල්ලාගෙන කුළු හරකෙකු මෙල්ල කිරීමට උත්සාහ කරන්නේ මුලින්ම පොළවේ තදින් සිට වූ කණුවක ශක්තිමත් වරපටකින් වූ බඳී. මේ යෝගාවචරයා විසින් හොඳින් සලකා බලා හඳුනාගත් නිමිත්තෙහි සිත බැඳීමට හා සමානය. වරපට නම් සතියයි. දුවන සිත කුළු හරකෙකුට උපමා කර ඇත. හරකා මුලින් උගේ කුළු භාවය නිසාත් නුහුරු භාවය නිසාත් දැඟලීමට පටන් ගනී. මෙලෙස සිතද මුලින් කලබලයට පත්වන බව යෝගාවචරයා තේරුම් ගත යුතුය. දක්ෂ මෙල්ල කරන්නා යොදාගත් කණුවේත් වරපටේත්
ශක්තිය හරකාගේ දැඟලීම ඉක්මවා සිටීම නිසා අවසානයේ හරකා කණුව මුලම ලගි. මේ ආදර්ශයට ගන්නා යෝගාවචරයා මුලින් සිත කලබල වීමෙන් පසු නොබා නැවත නැවත සිහියෙන් යුක්තව සිත නිමිත්තෙහි යෙදීමෙන් ක්‍රමයෙන් මෙල්ලවෙන සිතේ ස්වභාවය තේරුම් ගනි. මෙලෙස මෙල්ල වූ සිතින් සිහියෙන් යුක්තවම ආශ්වාස කරන සිහියෙන් යුක්තවම ප්‍රාශ්වාස කරන යෝගාවචරයා ඉනිදු සෑහෙන සමාධිමත් බවක් අත්දකි. ආශ්වාසයේ හිහා ප්‍රාශ්වාසයේ හි දිගු බව හෝ කෙටි බව හෝ හඳුනා ගැනීමට තරම් ඒ ක්‍රියාවලිය ක්‍රමයෙන් ඔහුට ප්‍රකට වෙයි. ආනාපාන සති භාවනාවේ පළමුවන හා දෙවන පියවර වශයෙන් දක්වා ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමට දැන් ඔහුට අවස්ථාව පැමිණ ඇත. 1. දීගංවා අස්ස සන්තෝ දීගංවා අස්ස සාමීති පජානාති දීගංවා පස්ස සන්තෝ දීගංවා පස්ස සාමීති පජානාති. දීර්ඝව හෝ ආශ්වාස කරන්නේ දීර්ඝව ආශ්වාස කරමි දැනගනි. දීර්ඝව හෝ ප්‍රාශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රාශ්වාස කරමි දැනගනි. 2. රස්සංවා අස්ස සන්තෝ රස්සංවා අස්ස සාමීති පජානාති රස්සංවා පස්ස සන්තෝ රසංවා පස්ස සාමීති පජානාති. කෙටිව හෝ ආශ්වාස කරන්නේ කෙටිව ආශ්වාස කරමි දැනගනි. කෙටිව හෝ ප්‍රාශ්වාස කරන්නේ කෙටිව ප්‍රාශ්වාස කරමි දැනගනි. පළමුවෙන් දිගු හුස්ම ගැනීමක් හා පසුව කෙටි හුස්ම ගැනීමක් මෙයින් අදහස් නොකෙරේ. මෙය සිතාමතා කරන්නක් නොව හුස්ම ස්වභාවිකව එන යන ආකාරයට එහි හැපීම අනුව හඳුනා ගැනීමක් පමණි. සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාවේදී හැපීම අනුව හුස්ම තුන් ආකාරයකට බෙදිය හැකිය. එනම් ඕලාරික, සුකුම, ආසුකුමතර යන තුනයි. ඕලාරික අවස්ථාවේදී හැපීම හොඳින් ප්‍රකටය. සුකුම වන විට එතරම් ප්‍රකට නැත. සියුම්ය. සුකුමතර අවස්ථාවේදී හැපීම නොදැනී යන තරමට සියුම්ය. මේ ගැන නොදන්නා වූ යෝගාවචරයා සමහර විට හැපීම නොදැනී යාමානුව සිත නරක් කරගෙන භාවනාවෙන් නැගිට යයි. මෙහිදී සිදුවන්නේ හුස්ම නතර වීමක්වත් භාවනාවේ අඩුපාඩුවක්වත් නොව හුස්ම සියුම් වී හැපීම නොදැනී යාමයි. මේ භාවනාවේ තර්මක දියුණු අවස්ථාවකි. මේ පිළිබඳව අවබෝධයක් ඇති යෝගාවචරයා විසින් කළ යුත්තේ හැපීම නොදැනුනත් එතනම නිමිත්තෙහිම සිත යොදාගෙන සිටීමයි. මේ අවස්ථාව නිමිත්ත ප්‍රයෝජනයට ගන්නා විශේෂ අවස්ථාවකි. මේ නිසා නිමිත්ත හොඳින් වටහා ගැනීමේ වටිනාකම යෝගාවචරයා තේරුම් ගත යුතුය. නිමිත්ත ගැන සඳහන් කිරීමේදී මුලින්ම විශේෂ මතක් කිරීමක් කළේද මේ නිසාය. මෙලෙස මද වේලාවක් සිටින විට ඉතා සියුම්ව සැහැල්ලු පුළුන් රොදක් වදින ලෙසට නැවත හැපීම දැනෙන්නට පටන් ගනී. ක්‍රමයෙන් එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත්වනු ඇත. මේ මට්ටමට දියුණු කරගත් ආනාපාන සතිය ඇති යෝගාවචරයා සිතේ සමාධිය දියුණු අවස්ථාවලදී පුංචි පුංචි තරු එලි ලෙස යම්කිසි ආලෝකයක් දකිනු ඇත. මෙය ප්‍රථමයෙන් වහවහා ඇතිවෙමින් නැතිවෙමින් පවතී. එසේ වතුදු දිගටම නිමිත්තෙහිම සිත රඳවාගෙන එම ආලෝකය අනුව සිත නොයවා භාවනා කිරීමෙන් ආලෝක නිමිත්ත තිරවීමට පටන් ගනු ඇත. එසේ නමුත් මේ කියවෙන විස්තරය අනුව සිතන්නට යෑමෙන් ආලෝකයක් ඇතිකර ගැනීමේ අදහසින් හෝ බලාපොරොත්තුවෙන් භාවනා නොකළ යුතුය. මේ තාක් දුරට අවහිර බාධක වලින් තොරව භාවනා වැඩ පිළිවෙල කරගෙන යාමට සමහරෙකුට සෑහෙන කාලයක් ගත විය හැකි නමුත් වාසනා මහිමයත් පෙර කළ පුරුද්දත් ඇතොත් ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගත හැකිවනු ඇත.
ආනාපාන සති භාවනාව පළමු කොටස නිමියේය. 2. ආනාපාන සති සමතය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමත භාවනාවය විපස්සනා භාවනාවයයි භාවනා ක්‍රම දෙකක් ඇති බව බොහෝ යෝගාවචරයන් දන්නා කරුණකි. ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන්ද මේ ක්‍රම දෙකම යෙදේ. මේ ක්‍රම දෙක අතරින් සමත භාවනාවේදී මූලිකව බලාපොරොත්තු වන්නේ සමාධිය දියුණු කර ගැනීම තුළින් නීවරණ ධර්ම බලවත්සේ යටපත් කොට මහත්ගත අර්පණා නාමයෙන් හඳුන්වන රූපාවචර අරූපාවචර ධ්‍යානයන් ලබා ගැනීමයි. තව දුරටත් ආනාපාන සතිය අනුව සමාධිය ප්‍රගුණ කිරීමෙන් අභිඥා ලබා ගැනීමේ තරමටද මෙම භාවනාව දියුණු කළ හැකි බව සඳහන් වේ. අබුද්ධෝත්පාද කාලවලදී පවා සමත භාවනාවේ උත්කෘෂ්ට ප්‍රතිඵල ලෙස මෙලෙස ධ්‍යාන අභිඥා උපදවා ගැනීමේ තරමටම එය දියුණු කළ හැකි අතර එහි ආනිසංස වශයෙන්ද ලද ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කළහොත් බ්‍රහ්මලෝක උත්පත්තිය ලැබිය හැකිය. ඒ අනුව කාලයක් කෙලෙස් දැවිලි වලින් තොර බ්‍රහ්ම සුඛය විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. එයින් මතුද උත්කෘෂ්ට ජාතියක උත්පත්තිය ලබා දී එහිදීද භාවනාවට සිත යොමු කරන්නේ නම් ඉතා ඉක්මනින් චිත්ත සමාධිය ලබා දීමටද මේ සමත භාවනාව උපකාරී වේ. සමත භාවනාව දියුණු කිරීම පියවර කිහිපයකින් විස්තර කළ හැකි වේ. උපචාර අවස්ථාව. මෙයින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ තාක් දුරට භාවනා කිරීම තුළින් හඳුනාගත් ආනාපාන සති නිමිත්තෙහිම වැඩි වේලාවක් සිත යෙදීමෙන් සමත සමාධිය දියුණු කර ගැනීමට අවැසිවන උපදේශ සමූහයකි. මුල් කොටසින් පෙන්වා දෙන්නට යෙදුණු පරිදි ප්‍රථම ආරම්භ අවස්ථාවේදීම හෝ ඊට පසුව සමාධිය දියුණු වූ විටදී යෝගාවචරයාට ක්‍රමයෙන් දර්ශන කීපයක් පහළ වනු ඇත. තරුවෙලි වලාකුළු ලෙසට පහළ වන මේ දර්ශනානුව සමාධී ඇති දියුණුවද සලකා යෝගාවචරයා එම දර්ශන අනුව සිත යෙදීමට පෙළඹෙනු ඇත. මෙය වැරදි පියවරකි. එසේ බැහැරට සිත යෙදුවහොත් එම ලකුණුද පිරිහේ. තමාගේ භාවනාවද පිරිහේ. එබඳු අවස්ථාවලදී කළ යුත්තේ ඒ දර්ශනවලට සිත යෙදීම නොව ඒවායේ රැඳීම නොව ඒවා සම්බන්ධව උපේක්ෂාවෙන් භාවනා මානසිකාරය පැවැත්වීමයි. මතුවන මෙවැනි බාධකයකදීම තමාගේ විමසුම් නුවණ යොදවා බැහැරට සිත නොයන ලෙස ක්‍රියා කළ යුතු අන්දම සම්පජානෝ යන පදේ විස්තර කිරීමේදී මුලින් දක්වා ඇත. උපචාර සමාධියට සිත දියුණු කිරීමේදී පහත දැක්වෙන බාධක එනම් පරිපන්ත ධර්මයන් පිළිබඳ පරිචය අත්‍යවශ්‍යය. මූලික වශයෙන් මෙම පරිපන්ත ධර්මයන් කොටස් 6කට වර්ග කොට ඇත. ඒ මෙසේයි. 1. සිත අතීත අරමුණු කරා දිවීම වශයෙන් ඇතිවන පශ්චාත්තාපය. 2. සිත අනාගත ප්‍රාර්ථනා අනුව දිවීම වශයෙන් ඇතිවන විකම්පනය හෙවත් සැලඹීම. 3. සිත රාග වශයෙන් අරමුණෙහි ඇලීමෙන් ඇතිවන අභිනතිය හෙවත් බැඳීම. 4. සිත ද්වේෂ වශයෙන් අරමුණෙහි ගැටීමෙන් ඇතිවන අපනතිය හෙවත් එපාවීම. 5. සමාධිය හා සමබර නොවන තරමට දැඩි වීර්ය යෙදීමෙන් ඇතිවන උද්දච්චය හෙවත් සිත විසිරී යෑම. 6. සුදුසු ප්‍රමාණයට වඩා වීර්ය අඩුවීමෙන් සිදුවන ලීන භාවය නිසා පහළවන හීන මිද්ධය හෙවත් නිදිමත ගතිය. ඉහත දැක් වූ හය ආකාරය අනුව සිත හැසිරීම නතර වූ අවස්ථාව
සිතේ ඒකාග්‍රතාව ලෙස හැඳින්වේ. චිත්තට්ඨිති යනු එයටම නමකි. මෙහිදී සිදුවන්නේ සිත ක්‍රමවත් ලෙස අරමුණෙහි පිහිටීමයි. වෙනත් ආකාරයකින් කියතොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන නීවරණ ධර්මවල බලපෑම ඉවත් වී එයින් ලැබෙන සැනසීම තුළ සිත අරමුණෙහි තැන්පත් වීමයි. කලින් සඳහන් කරන්නට යෙදුණු ආලෝක නිමිත්ත මේ වන විට කීප ආකාරයකින් සකස් වී වඩා ස්ථිර වූත් නොසැලෙන්නා වූත් ආකාරයකට ඉදිරිපත් වේ. ආනාපානය හැපීමද ඕලාරික වූද සුකුම වූද අවස්ථා පසු කරමින් සුකුමතර අවස්ථාවට පත්වේ. හුස්ම රැල්ල නොදැනෙන තරමට සියුම් වේ. සිතේ ප්‍රමෝදයද බලවත් වේ පවතී. මෙලෙස ආලෝක නිමිත්ත පටිභාග නිමිත්ත වශයෙන් ප්‍රකටව ඉදිරිපත් වීමත් ආනාපානය සුකුමතර අවස්ථාවට පත්වමින් සිත ප්‍රමෝදයට පත්වීමත් නිසා මේ අවස්ථාවේදී ආනාපානය අනුව සිත පිහිටුවීම වශයෙන් කළ ප්‍රයත්නය අතහැරෙයි. ඒ සම්බන්ධයෙන් උපේක්ෂා වේ. මේ අවස්ථාව පටිසම්භිදා මග්ග දේශනා පාළියෙහි සඳහන් වන්නේ චිත්තං විවට්ඨති උපේක්ඛා ගණ්ඨාති අනුවෙනි. පටිසම්භිදා මග්ග අට කතාව මේ අවස්ථාව විස්තර කරන්නේ අස්සාස පස්සාසාපි චිත්තං විවත්තීති අස්සාස පස්සාසේ නිස්සාය පටිභාග නිමිත්තේ උප්පජ්ජಂತಿ පකති අස්සාස පස්සාසතෝ චිත්තං නිවත්තති උපේක්ඛා ගණ්ඨාතීති තස්මින් පටිභාග නිමිත්තේ උපචාරප්පනා සමාධිපත්තියා පුන සමාදානේ ව්‍යාපාරා භාවතෝ තත්ර මජ්ජත් උපේක්ඛා ගණ්ඨාති නාම. පටිසම්භිදා මග්ග අට කතාව 351 පිටුව සයිමන් හේවා විතරණ මුද්‍රණය. එනම් ආශ්වාසය ප්‍රාශ්වාසය හැපීම අනුව සිත පිහිටුවීමේ ප්‍රයත්නය අතහැරීම යනු ආශ්වාසය ප්‍රාශ්වාසය අනුව සපයාගත් පටිභාග නිමිත්ත උපන් කල්හි ප්‍රකෘති ආශ්වාසය ප්‍රාශ්වාසය කෙරෙන් සිත වෙන්වීමයි. උපේක්ෂාවත් වේ යනු පටිභාග නිමිත්ත අනුව සිත උපචාර හෝ අර්පණා සමාධියට සමවැදීම හේතු කොටගෙන තවත් කළ යුතු ප්‍රයත්නයක් නොදක්නේ සත්‍ය මජ්ජත්තුපේක්ඛාවෙහි සිත පිහිටයි යන්නය. මේ අනුව නීවරණ ධර්මවල බලපෑම ඉවත් වූත් පටිභාග නිමිත්ත අනුව සිත තත්‍ර මජ්ජත්තුපේක්ඛාවට පත් වූත් මේ අවස්ථාව උපචාර සමාධි අවස්ථාව ලෙස යෝගාවචරයා හඳුනා ගනී. මෙලෙස උපයාගත් උපචාර සමාධියේ විශේෂ ශක්තියක් ඇත. එය විපස්සනාවට පාදක කිරීමටද ප්‍රමාණවත් වේ. අර්පණ අවස්ථාව. උපචාර අවස්ථාවද ඉක්මවා සිතේ තත්ත්වය දියුණු වීම මෙයින් කියවේ. ඒ අනුව උපචාර සමාධිය අත්දකිමින් දිගටම මානසිකාරය පැවැත්වීමේදී පටිභාග නිමිත්තත් සිතත් එකිනෙකට මුහුණලා සිටින්නාසේ යෝගාවචරයාට වැටහෙන අවස්ථාවක් පැමිණි. එහිදී එක් උච්චතම අවස්ථාවකදී සිත පටිභාග නිමිත්ත තුළට කිඳා බසින්නාක්සේ වැටහීම අනුව යෝගාවචරයා තමාගේ ප්‍රථම අර්පණාලාභය හඳුනාගනු ඇත. උපනිශ්‍රේ සම්පත්තිය ඇති යෝගාවචරයා මෙපනකින්ම අර්පණාලාභය ලබතත් එය නොමැති යෝගාවචරයාට ඒ සඳහා සලසා ගත යුතු කරුණු 10ක් ඇත. ඒවාට දසාකාර අර්පණ කෞශල්‍යයයි කියනු ලැබේ. ඒවා මෙසේයි. 1. ආධ්‍යාත්ම බාහිර වස්තුන් සුදුසු ලෙස පිරිසිදු කර ගැනීම. 2. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් සුදුසුසේ සම බවට පත් කර ගැනීම. 3. ලබා ඇති පටිභාග නිමිත්ත ප්‍රමාදාදියෙන් නීවරණාදියෙන් පිරිහී යන්නට ඉඩ නොදී
රැක ගැනීමේ දක්ෂතාව. 4. සිත අවසි තරමට වීර්ය යෙදී නැති බැවින් ලීන බවට පත් වී ඇතනම් ධම්ම විජය සම්බොජ්ජංගාදියට සිත යෙදීමෙන් උත්සාහවත් කිරීම. 5. සිත වීර්ය ඉතා වැඩිවීම ආදී නිසා නොසන්සුන් වේද එකල පස්සද්ධි සම්බොජ්ජංගාදියට සිත යෙදීමෙන් සිත නිග්ම ගැනීම. 6. අරමුණට නොබැසීමෙන් සිත පිටපරිණා ස්වභාවයට පත්වේ නම් අෂ්ට සංවේග වස්තු මෙනෙහි කිරීමෙන් සිත සම්පහන්සනය කිරීම. 7. සිත සමාධි වීතියට පිළිපන්නේ වීම ආදී ලක්ෂණ අනුව උපේක්ෂාවෙහි යොදවාලීම. 8. නොතැන්පත් සිතති අසමාහිත පුද්ගලයන් දුරු කිරීම. 9. තැන්පත් සිතති සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම. 10. සමාධිය පිළිබඳ විශ්වාසයකින් යුක්තව එයට නැමුණු සිතින් සමාධියෙහි නියලීම. මෙලෙස මෙම අර්පණා කෞශල්‍ය කරුණු 10 මැනවින් සම්පාදනය කරන යෝගාවචරයා අර්පණාව හෙවත් ධ්‍යාන චිත්තය සපයා ගනී. මේ ප්‍රථම ධ්‍යාන අර්පණා සමාධි සිත දේශනාවේ සඳහන් වෙන්නේ විවිච්ඡේච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි තවිතක්කං තවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති යනුවෙනි. මේ අනුව මදක් විමසුම් නුවණ යොදවා බලමු. මේ සිතෙහි ප්‍රහීන අංග පසකි, සම්ප්‍රයුක්ත අංග පසකි. ඒ මෙසේයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව යන මේවා ප්‍රහීන වූ අංගයෝය. මේ පස් ආකාර වූ නීවරණයන්ගේ ප්‍රහාණය වික්ඛම්බන ප්‍රහාණය නමින් හැඳින්වේ. සම්ප්‍රයුක්ත අංග වනුයේ විතක්ක, විචාර, ප්‍රීති, දුක, ඒකාග්‍රතා යන මේ පසය. මේ අංග ධ්‍යාන චිත්තයේ ලැබෙන සැටි විශේෂයෙන් සලකා බැලිය යුතුය. මෙයින් ඒකාග්‍රතාව මූලික අංගයකි. 1. ධන අග්ගතා, ඒකාග්‍රතා යනු පද බෙදීමයි. එකම අරමුණු කොටසක් ඇති බව, සිතේ පවත්වාලීම, අධිපතිකම් පැවැත්වීම මෙහි තේරුමයි. මෙය සිතේ ඇති නොයෙක් අරමුණු කෙරෙහි විසිරී යාම වලකාලයි. රද්ධාදී ඉන්ද්‍රියන් මෙහිදී සම වී ඒක රස වී ඇත. මේ බලයෙන් සිතේ ලීන භාවයට ඉඩක් නැති වී යයි. උද්දච්ච භාවයත් කාමච්ඡන්දයත් නැති වී යයි. මේ චිත්ත තත්වය දේශනාවේ සඳහන් වෙන්නේ අවික්කෙප, අවිසාහාර, ගන්ටිති, අවට්ටිති යන නම් වලිනි. ඉතිරි සම්ප්‍රයුක්ත අංග සතරද ඒකාග්‍රතාව මෙන්ම ප්‍රථම ධ්‍යාන චිත්තයට උපකාරී වේ. ඒ මෙසේයි. විතර්කය තීන මිද්දේට යට වී සිත පසුබෑමෙන් වලකාලයි. විචාරය විචිකිච්ඡා වශයෙන් පසුබෑමට ඉඩ නොදී අරමුණ හමු කර දීම මෙහි කෘත්‍යයයි. මෙහි ඇත්තේ ප්‍රඥා ස්වરૂපයයි. ප්‍රීතිය ව්‍යාපාදයෙන් උකට ලීවන්නට ඉඩ නොදී අරමුණේ සිත යොදාලීම කරයි. එහි ලක්ෂණය අරමුණ ප්‍රිය කිරීමයි. දුකය උද්ධච්ච කුක්කුච්ච දෙකෙන් සිදුවන සිත පිළිබඳ නොසන්සුන්කම වලකා අරමුණේ සුවය වැඩි දියුණු කිරීම මෙහි ස්වභාවයයි. මේ අනුව අපට ප්‍රථම ධ්‍යාන චිත්තයේ නීවරණ ධර්මයන් ඉවත්ව යන සැටිත් සම්ප්‍රයුක්තාංග යෙදෙන සැටිත් තේරුම් ගත හැකි. ප්‍රථම ධ්‍යානයට සමවැදුණු සිත ලක්ෂණ 10කින් සමන්විතය. එනම් කලින් සඳහන් කරන්නට යෙදුණු බාධක, පරිපන්ත, ධර්ම 6 මෙහි නොමැතිවීම හා සම්පහන්සනා ලක්ෂණ 4කින් සම්පූර්ණ වීමයි. එම සම්පහන්සනා ලක්ෂණ නම් 1. ඒ සිතෙහි හටගත් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් යන ධර්ම දෙක ඔවුනොවුන් නොයික්ම සිටුනා ස්වභාවයෙන් සම්පහන්සනය.
Tatta jatanang dhammanang anativattanatthena sampahansana. Deka, Shraddhadi indriyan nana kelesungen midunu bevin vimukti rasayen ekarasa bevin sampahansanaya. İndriyanan ekarasattena sampahansana. Tuna, anativartana bhavayata ha ekarasa bhavayata anurupa u virya pavatvana heyin sampahansanaya. Tadupaga virya vahanattena sampahansana. Hatara, nevata nevata sevanarthayin sampahansanaya. Asevanatthena sampahansana yanui. Melesa, dhyanayak lesa ganna taramata anapana satya diyunu karagat yoga avacharaya idiri diyunuwa salaka salakillen yuktawa kriya kala yutiya. Anapana sati bhavanave usas pratipalayak lesa melesa dhyanayak labagat yoga avacharayata ehi sthirathawa laba ganeema sandaha kala yutu weda rashiyaki. Eva pilibandava avabodayak nomethiwa lada dhyane swayama bhukti vindinnata pelambunohot eya waradi piyawarak wenu atha. Wasita puhunuwa mulinma dhyanayak labagat yogavacharaya visin ehi sthirathawa sandaha kalayutu katiyutu rashiya wasita puhunuwa namin handinwe. Ema wedapiliwala kotas 5kata එනම් වාසිතා පහකට බෙදා පුරුදු පුහුණු කිරීම සම්භාවිත ක්‍රමයයි. එම වාසිතා පහ නම් ක තමාපජ්ජන වාසිතාව 2 උට්ටාන වාසිතාව 3 අදිඨාන වාසිතාව 4 ආවජ්ජන වාසිතාව 5 පච්චවෙක්කන වාසිතාව. තමාපජ්ජන හා උට්ටාන වාසිතාව මෙතෙක් විස්තර කළ පරිදි ප්‍රථම වරට ධානලාභයේ සලසාගත් යෝගාවචරයා ඒ බව තේරුම්ගෙන වහාම තමාගේ ඕනෑකමින්ම සිත නිමිත්තෙන් මෑත් කරගත යුතුය. මෙය වුට්ටානයයි. එසේ නොමැතිව පමා වූත් ධානනිකාන්තිය ධානසුඛය කෙරෙහි ආශාව නම් වූ කෙලෙස් ධර්මවලට යට වී සිත අර්පණා සමාධියෙන් කිරිහි යෑමට ඉඩ ඇත. මේ ළඟට යලිත් පෙර පරිදි සිත ප්‍රතිභාග නිමිත්තට යොදාලීමෙන් නැවත ධානයට සමවැදිය යුතුය. මෙලෙස නැවත නැවත ධානයට සමවැදීම පුහුණු වීම සමාපජ්ජන වසිතාවයයි කියනු ලැබේ. සමාපජ්ජනය අනුව ධානයට සමවදින සිත තමාගේ ඕනෑකමින් එයින් නගා ගැනීම උට්ටානය වන අතර නැවත නැවත එහි පුහුණු කිරීම වසිතා පුහුණුවයි. මේ අනුව ඉහත දැක් වූ වසී භාව පහෙන් සමාපජ්ජනය හා උට්ටානය යන වසිතා දෙක මුලින් හඳුන්වා දිය යුතුය. මේවා පුහුණු කිරීමේදී සිය වතාවක් දහස් වතාවක් නොව ඊටත් වඩා හෝ පුහුණු කිරීමෙන් කැමති තැනකදී ඕනෑම වේලාවකදී හිතු හැටියේ ධානයට සමවැදීමට හා එයින් බුද්ධානීය වීමට හැකියාවක් ලබාගත යුතුය. ඒ පිළිබඳව හොඳ පුහුණුවක් විශ්වාසයක් නොමැතිව ඉදිරි පියවර තැබීමට ඉක්මන් නොවිය යුතුය. අදිඨාන වසිතාව මුලින්ම සමාපජ්ජන උට්ඨාන යන වසිතා දෙක පුහුණු කළ යෝගාවචරයා ඊළඟට පුහුණු කළ යුතු වන්නේ අදිඨාන වසිතාවයයි. මෙහිදී සමාපජ්ජන වසිතාව අනුව ධානයට සමවැදීමට පෙර යෝගාවචරයා මෙපමණ කාලයකින් පසු ධානයෙන් වුට්ටානය වේවායි කාලයක් නියම කරගෙන ධානයට සමවදී. මුලින් විනාඩියක් වැනි සුළු කාලයක් අදිෂ්ඨානය කොට සමවැදී නියමිත පරිදි එම කාලයේ අවසානයේදී ඉබේම ධානයෙන් වුට්ටානය වන ලෙස මෙම වසිතාව පුහුණු කළ යුතුය. සමහර විටක ප්‍රථම වතාවේදීම සාර්ථක වීමටද ඉඩ ඇත. එසේ සාර්ථක නොවුවහොත්
නැවත නැවත අදිෂ්ඨානයෙන් යුක්තව සමවැදීමෙන් නියමිත වේලාවට ඉබේ නැගී සිටිය හැකිවන පරිදි පුහුණු කිරීම මෙහිලා භාවිතා වන ක්‍රමයයි. මෙලෙස නියමිත සුළු කාලය අවසානයේ ඉබේ සිත වුට්ටානය වන බවට තහවුරු කරගත් පසු අදිෂ්ඨානය කරන කාලය විනාඩි 2, 3, 5, 10 යන ලෙසට වැඩි කළ හැක. මේ සෑම අවස්ථාවේදීම අදිෂ්ඨානය කරන කාලය අවසානයේ ඉබේම සිත අරමුණින් ඉවත් විය යුතුය. ආවජන වසීතාව. මෙය හතර වෙනුව පුහුණු කළ යුතු වසීතාවයයි. ඒ අනුව ඉහත විස්තර කළ පරිදි අදිෂ්ඨානයෙන් යුක්තව සමවදින යෝගාවචරයා නියමිත කාලය අවසානයේ සිත ඉබේටම වුට්ටානය වූ පසු ධ්‍යාන සිතේ ඇති ධ්‍යානාංගයන් එකක් එකක් පාසා සලකා බලයි. ප්‍රථම අවස්ථාවලදී ධ්‍යානාංගයන් එතරම් පැහැදිලිව ප්‍රකටව දැකීම අපහසු විය හැකිය. තමන්ට ප්‍රකටව වැටහෙන තාක් ආවර්ජනය කර නැවත ධ්‍යානයට සමවැදිය යුතුය. එයින් වුට්ටානය වූ පසු යලි යලි ධ්‍යානාංග පස එකින් එක ආවර්ජනය කරමින් වසිතාව පුහුණු කළ යුතුය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන ප්‍රථම ධ්‍යානයේ අංග එකක් එකක් පාසා හොඳින් ප්‍රකටව වැටහි යනතෙක් වසිතාව පුහුණු කළ යුතුය. ඒවා හඳුනා ගැනීමේ ශක්තිය ලබාගත යුතුය. පිළිවෙලින් හොඳින් වසිතාවන් පුහුණු කරමින් යෑම ඉදිරි වසිතාවන්ගේ පුහුණුවට උපකාරයකි. පච්චවෙක්තන වසිතාව. මේ වසිතාව ඉහතින් දැක් වූ ආවජන වසිතාවයටම සම්බන්ධය. වෙනසකට ඇත්තේ මෙහිදී ආවජන වසිතාවයටත් වඩා ධානාංග හොඳින් හඳුනා ගැනීමයි. එහිලා එක් එක් ධානාංගයේ කෘත්‍ය වශයෙන් වෙන්වෙන්ව සලකා බැලීම මෙහිදී පුහුණු කරනු ලැබේ. එනම් විතක්කය, සිතාරමුණට නැංවීමේ කෘත්‍ය, විචාරය, සිතාරමුණෙහි හැසිරවීමේ කෘත්‍ය, ප්‍රීති, සිත පිනායාම, සුඛ, එයින් ඇතිවන කායික මානසික සතුට, ඒකාග්‍රතා, සිතාරමුණෙහි නතරවීම නම් වූ චිත්තට්ඨිතිය. මේ එක් එකක් කෘත්‍ය වශයෙන් සැලකීම පුහුණු වීමෙන් ලද ධානසිත පිළිබඳව වඩාත් සමීප දැනීමක් ලබාගත හැකිය. මේ අනුව යෝගාවචරයා ප්‍රථමයෙන් චිත්ත සමාධිය යන්නත් එය ලබා ගන්නා සැටිත් එහි දියුණු තත්ත්වය වන චිත්තට්ඨිතිය නම් වූ ඒකාග්‍රතාවත් එය ලබා ගන්නා සැටිත් එය ප්‍රවේශමෙන් දියුණු කිරීමෙන් ලැබෙන ධානයන් එය ලබා ගන්නා සැටිත් තේරුම් ගනි. ඉහළ ධාන සඳහා පුහුණුව. ප්‍රථම ධානයට අදාළ වසිතා සම්පූර්ණ කිරීමෙන් පසුව ද්විතීය ධානය බලාපොරොත්තු වන යෝගාවචරයා ප්‍රථම ධානයට සමවැදීමේදී ඇතැම් විට එහි ඇති විතර්කය හෝලාරික ලෙසටත් කෙලෙස් වලට නීවරණවලට කිට්ටු ගැටියක් වටහා ගනී. සමහරකට විතර්කය හා විචාරය යන ධානාංග දෙකම මෙසේ ඕලාරික බව වැටහි යයි. ඒ අනුව විතර්කය පමණක් ඕලාරික බව වැටහි යන්නේ නම් ක්‍රමය මෙසේය. යෝගාවචරයා මෙහිදී විතර්කයේ ඕලාරික බව සලකා විතර්කය නොමැති ද්විතීය ධානය ලැබේවා යන ප්‍රාර්ථනය ඉදිරිපත් කරගෙන පෙරසේම පටිභාග නිමිත්තට සිත යොදාලයි. පෙරසේම නිමිත්ත පරිකර්ම කිරීමෙන් විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන ධානාංග හතර පමණක් ඇති ද්විතීය ධානය උපදවා ගනී. එසේලත් ද්විතීය ධානයට අදාළවද පෙරසේම වසිතා පුහුණුව කළ යුතුය. විතර්කය හා විචාරය යන ධානාංග දෙකම එකසේ ඕලාරිකව වැටහේ නම් එම යෝගාවචරයා විසින් කළ යුතු වන්නේ තමාට විතක්ක විචාරය යන ධානාංග දෙකම නොමැති
ද්විතීය ධ්‍යානය ලැබේවා යන ප්‍රාර්ථනය ඉදිරිපත් කරගෙන පටිභාග නිමිත්තට සිත යොදා නිමිත්ත පරිකර්ම කිරීමයි. මෙහිදී ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන ධ්‍යානාංග තුන පමණක් ඇති ද්විතීය ධ්‍යානය ලබාගත් පසු එහි වසිතා පුහුණුව කළ යුතුය. ඉදිරියට මේ ඉතිරි ධ්‍යානාංග තුනෙන් ආසන්න වූ ධ්‍යානාංගී ඕලාරික බව වැටහීම අනුව ඒවා එකින් එක ප්‍රතික්ෂේප කරමින් ක්‍රමයෙන් තෘතීය හා චතුර්ථ ධ්‍යාන උපදවා ගනී. මේ ලෙසට ධ්‍යාන හතරකින් සියල්ල සම්පූර්ණ කරන මේ ක්‍රමය චතුක්ක ණය ක්‍රමය ලෙස හැඳින්වේ. මුලින් සඳහන් ආකාරයට විතර්කය පමණක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන ධ්‍යානාංග සතරින් යුත් ද්විතීය ධ්‍යානයේ ඉපදෝ යෝගාවචරයා ඉදිරියට ඉතිරි ධ්‍යානාංග එකිනෙක ප්‍රතික්ෂේප කරමින් ක්‍රමයෙන් තෘතීය, චතුර්ථ හා පංචම ධ්‍යානය උපදවයි. ධ්‍යාන පහකින් කටයුතු සම්පූර්ණ කරන මෙම වැඩපිළිවෙල පංචක ණය ක්‍රමය නමින් හැඳින්වේ. ආනාපාන සති සමත භාවනාව කොටස නිමී. 3. ආනාපාන සති විපස්සනාව. මේ දක්වා විස්තර කළේ ආනාපාන සති භාවනාවේ සමත අංශයයි. මෙතෙන් පටන් බලාපොරොත්තු වෙන්නේ විපස්සනා අංශය විස්තර කිරීමටයි. යෝගාවචරයන් විසින් ආනාපාන සති භාවනාව විපස්සනාවට හැරවීම සම්බන්ධව අසන ප්‍රශ්නානුව බොහෝ දෙනාට ඒ සම්බන්ධව ගැටලු ඇති බව අපට පෙනී ගොස් ඇත. ඒ සම්බන්ධව ස්ථිර තීරණයක් නොමැති බවද පෙනී යයි. ඒ නිසා දේශනාව ඉදිරිපත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව මෙහිදී අප විසින් පිළිපැදිය යුතුය. විපස්සනා, විදර්ශනා යන වචන දෙකම අදහස් වශයෙන් සමානය. භාෂා වශයෙන් පමණක් වෙනස්ය. විපස්සනා යනු පාලි වචනයයි. වි දන පස්සනා සමානයි විපස්සනා යන පද බෙදීමට අනුව විශේෂ වූ දර්ශනය යන වචනයේ අර්ථයයි. මෙහිදී කියවෙන දර්ශනය සාමාන්‍ය ඇසින් දැකීමක් නොවේ, නුවණින් දැකීමයි. ඇසින් දැකීම සිදුවන්නේ සම්මුති මතය. විපස්සනාවේදී සිදුවන්නේ ඥානය මුල් කරගත් පරමාර්ථය දැකීමයි. විපස්සනාවේදී ප්‍රථමයෙන් සම්මුතියට සිත යොදා බලයි. එයින් බලාපොරොත්තු වන්නේ සම්මුතිය බිඳගෙන විනවිදගෙන පරමාර්ථය මතු කර ගැනීමයි. ඒ පරමාර්ථය තුළින් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ත්‍රිලක්ෂණය මතුවනු ඇත. ඒ සඳහා උපයෝගී කරගත හැකි දේශනාවේ සඳහන් ක්‍රම රාශියකි. ඒ ක්‍රම පිළිබඳව විස්තර සැපයීම මෙහිදී අදහස් නොකෙරේ. මේ කවර ක්‍රමයකින් හෝ යෝගාවචරයා පටන් ගැනීමේදීම ත්‍රිලක්ෂණය ඉදිරිපත් කරගෙන භාවනා කරගෙන ගියහොත් බලාපොරොත්තු වන පරමාර්ථය කරා යෑමට අපහසු වනු ඇත. ඔහු විසින් කළ යුත්තේ සම්මුතියට සිත යොදා ඒ සම්මුතිය බිඳගෙන නාම රූප ධර්ම වශයෙන් පරමාර්ථය මතු කර ගැනීමයි. නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය ආත්ම ශූන්‍යත්වය මතු කර දෙයි. ඒ අනුව සත්ව පුද්ගල යන සම්මුතිය ප්‍රථමයෙන් හොඳහැටි තේරුම් කරගත යුතුව ඇත. අට්ඨ ධම්ම සමෝධානා හෝති සත්තාති සම්මුති තේසං යේව විනිභෝගා නත්ති සත්තාති සම්මුති. සම්මුති වශයෙන් ලැබෙන සත්වයා පුද්ගලයා යනු ධාතුන්ගේ සමෝධානයෙන් එකතුවෙන් සිදුවන්නක් බවත් එම ධාතු කොටස් නාමරූප වශයෙන් බෙදා බලන විට සම්මුතිය විනිවිදගෙන පරමාර්ථය දැකිය හැකි බවත් තේරුම් ගත යුතුය. මෙලෙස ක්‍රමානුකූලව සකස් වූ සිතට අනිත්‍යාදී වූ ත්‍රිලක්ෂණය ඇති සැටියෙන් තේරුම් ගැනීම පහසු වනු ඇත. මේ කාරණය මේ අයුරින් තේරුම් නොගෙන
අක්‍රමිකව ක්‍රියා කිරීමෙන් සිදුවන පාඩුවක ප්‍රමාණය ඡන්න හාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වේ. ඡන්න සූත්‍රය අන්ද සංයුක්තය සංයුක්ත නිකාය 3 266 බුද්ධ ජයන්ති ත්‍රිපිටකය. ආත්ම ශූන්‍යත්වය ගැන තේරුමක් නැති සිතට අනිත්‍ය ලක්ෂණය ඉදිරිපත් වන විට ප්‍රපාතයකින් ඇදවැටෙන්නාක් මෙන් වැටහීමෙන් කලබලයට පත් වී භාවනාව පිළිබඳ අරුචියද සිදුවනු ඇත. එම නිසා කරුණු පටලවා නොගෙන අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදායයි වදාළ පරිදි අනුපිළිවෙලින් භාවනා වැඩපිළිවෙල පවත්වාගත යුතුය. ප්‍රමාණිකූලව ආරම්භ කරන භාවනාවකදී මුලින්ම සැලකෙන්නේ ශීලයයි. විපස්සනා භාවනාව වැනි ස්ථිර භාවනා වැඩපිළිවෙලකදී ශීලයේ විශේෂයෙන් සැලකිය යුතුය. ශීලයේ පිළිබඳව දැනගත් පමණින්, තේරුම්ගත් පමණින් සෑහීමකට පත්විය නොහැකිය. යෝගාවචරයා තමා තේරුම්ගත් ශීලයෙහි පිහිටිය යුතුය. සුත්වාන සංවරේ පඤ්ඤා ශීලමයේ ඥානං. දහම් ඇසීමෙන් කය හා වචනය සංවර කර ගැනීමේ ප්‍රඥාව ශීලමය ඥානයයි. ශීලයෙහි පිහිටීමෙන් මේ ශීලමය ඥානය සිදුවනු ඇත. මෙලෙස මුලින් ශීලය සැලකීම කෙනෙකුට ප්‍රශ්නයක් විය හැකි නිසා එයට අදාළ කරුණු මුලින් සලකා බැලිය යුතුය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන්නේ අවිප්පටිසාරාත්ථානිකෝ ආනන්ද කුසලානි සීලානි. හිමත්ය සූත්‍රය අංගුත්තර නිකාය දසක නිපාතය බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 6.2. 2. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ. ජටා සූත්‍රය සගත වග්ගය සංයුක්ත නිකාය බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1.26 යනුවෙනි. ඒ අනුව සීලේහි අගය සලකාගත යුතුය. විශේෂයෙන් මේ කුසල ශීලය නිසා සිත විපිලිසර වීම වැළකී යයි. මේ විපිලිසරය භාවනා ක්‍රියාවට බලවත් බාධාවකි. එහෙයින් ගිහි පැවිදි දෙපාර්ශ්වයේ විසින්ම මේ අනුව ශීලය මුලින් සැලකිය යුතුය. එහි අපිරිසිදු බවක් අසම්පූර්ණ බවක් වැටහි ගියහොත් එය පිරිසිදු කොට සම්පූර්ණ කරගත යුතුය. පැවිදි යෝගාවචරයා විසින් සතර සංවර සීලයත්, ගිහි යෝගාවචරයා විසින් ගිහි ශීලයත් ආරක්ෂා කළ යුතුය. තම ආරක්ෂා කරන ශීලය සෑම ප්‍රධාන භාවනා වාරයක් පාසාම මුලදීම ආවර්ජනය කළ යුතුය. පිරිසිදුව රක්නා ශීලය අනුව ප්‍රමෝදය පහළ වෙයි. එයින් ප්‍රීතිය හටගනී. ප්‍රීතිය පස්සද්ධියට හේතු වේ. කාය චිත්ත පස්සද්ධිය අනුව සුඛය හටගනී. සුඛයෙන් සමාධිය පහළ වේ. මෙලෙස ශීලයේ සමාධිය ලබා දීම වශයෙන් භාවනාවට උපකාරී වේ. පමුදිතස්ස ප්‍රීති ජායති ප්‍රීතිමනස්ස කායෝ පස්සම්මගති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. සාමාන්‍ය ඵල සූත්‍රය දීඝ නිකාය යනු දේශනාවයි. මෙලෙස සිත ශීලය අනුව පිරිසිදු වීම සීල විසුද්ධියයි. සීල විසුද්ධියෙන් පිරිසිදු වූ සිත් ඇති යෝගාවචරයා ඉහතදී විස්තර කරන්නට යෙදුණු පරිදි සමාසනය සලකා බලා පූර්වක්‍ෘත්‍ය නිමකොට නිමිත්තට අනුව සිත යොදාගෙන ආනාපාන සතිය පැවැත්වීමේදී සමත භාවනාව විස්තරයේ දැක් වූ පරිදි ලක්ෂණ 6කින් යුත් පරිපන්ත ධර්ම 6න් තොර වූ උපචාර සමාධිය මුලින් සලසා ගනි. මේ වන විට යෝගාවචරයාගේ සිතට බොහෝසේ සිදුවන නීවරණවල බලපෑම හෙවත් නීවරණයන්ගේ පෙළඹීම ක්‍රමයෙන් අඩු වී ඇත. මෙය සමත භාවනාව මුල් කරගෙන භාවනාව ආරම්භ කරන සමත යානිකයාට ලැබෙන විශේෂ ලාභයකි. කෙලින්ම විපස්සනාව ආරම්භ කරන යෝගාවචරයාට, සුද්ධ විපස්සනා යානිකයාට මේ සඳහා විශේෂ උනන්දුවක් මහන්සියක් ගැනීමට සිදුවේ. ඒ සඳහා ඔහු විසින්
සෑම ඉරියව්වකදීම නොකඩකොට සති සම්පජඤ්ඤය දෙක පවත්වාගෙන යා යුතුය. එය දුෂ්කර වූත් අපහසු වූත් කාර්යයකි. එහෙත් මතු බලාපොරොත්තු වන උත්තමාර්ථයත් ආනිසංස රාශියත් ගැන සිත යොදා කටයුතු කිරීමේදී එය සපුරාගත හැකිවනු ඇත. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ගතේ තිතේ නිසින්නේන සුතේත ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති යනුවෙන් පෙන්වා දී ඇත්තේ මේ අදහසයි. මුලින් මුලින් පැමිණෙන නීවරණ බාධක මැඩ ගනිමින් මේ විපස්සනා යානිකයා විසින් දිගින් දිගටම ආනාපාන සතියට සිත යොදාගෙන භාවනා කරගෙන යා යුතුය. එවිට ක්‍රමයෙන් සමාධිය ඔහුගේ සිත තුළ බලපායි. ඒ අනුව නීවරණවල බලපෑම සංසිඳී සිත පිරිසිදු වේ. විපස්සනා යානිකයා මෙසේ ලබා ගන්නා සමාධිය විපස්සනා සමාධිය නමින් හැඳින්වේ. නීවරණ යටපත් කරමින් ඇතිවන මේ පිරිසිදු භාවය චිත්ත විසුද්ධියයි. මෙලෙස සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් සලසාගත් යෝගාවචරයාගේ සිත ඉදිරියට දිවීමට බලනු ඇත. වහ වහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ අනුව සිතන්නට පෙළඹේ. එසේ ඉක්මන් වීමට සිතට ඉඩ නොදිය යුතුය. තැන්පත් සිතක් ඇතිකරගත යුතුය. නාම රූප පරිච්ඡේද ඥානය. මෙහිදී මූලිකව බලාපොරොත්තු වන්නේ ආනාපානය මුල් කරගෙන නාම රූප ධර්ම වෙන්කොට දැන හඳුනා ගැනීමයි. හඳුනාගත් නාම රූප ධර්ම අනුව සිත පතුරුවමින් සලකා බැලීම නාම රූප පරිච්ඡේද ඥානයේ දියුණුවයි. නාම රූප පරිච්ඡේද ඥානය මුල් කරගෙන භාවනා මානසිකාරයට සූදානම් වන යෝගාවචරයා දැන් ආනාපානය සලකන්නේ ධාතු කොටස් වශයෙනි. මෙහිලා තමාගේ ස්වභාවය උසුලන්නේය, ආත්මයෙන් ශූන්‍යය, සත්වයෙක් නොවන්නේය යන අර්ථයෙන් ධාතු නම් වේ. යනුවෙන් ධාතුන් තේරුම් ගත යුතුය. මේ අනුව ආශ්වාස අවස්ථාව වායෝ ධාතු කොටස් ඇතුල්වන අවස්ථාව ලෙසත් ප්‍රාශ්වාස අවස්ථාව වායෝ ධාතු කොටස් පිටවන අවස්ථාව ලෙසත් ඒවායේ හැපීම අනුව තේරුම් ගත යුතුය. මෙලෙසටම වායෝ ධාතු ලෙස සලකමින්ම තෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති යනුවෙන් දේශනා කරන්නට යෙදුණු පරිදි නිමිත්ත අනුව සිත පුහුණු කළ යුතුය. සෑම අවස්ථාවකදීම වායෝ ධාතු ක්‍රියා කිරීම හැපීම අනුවම සලකමින් මානසිකාරය පැවැත්විය යුතුය. සමහර කෙනෙකුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසය ස්වභාවයෙන්ම දිගය. කාගේ නමුත් කය තැම්පත් නැති තාරද්ද අවස්ථාවේ හුස්ම රැල්ල දිගය. ක්‍රමයෙන් කය තැම්පත් වී කාය පස්සද්ධිය ඇතිවන විට ස්වභාවයෙන්ම හුස්ම රැල්ල කෙටිවේ, සියුම්වේ. ආනාපානය අනුව භාවනා කරන යෝගාවචරයාද මේ අවස්ථා පර්යංකයේදී අත්දකිනු ඇත. දීගංවා අස්සසන්තෝ, දීගංවා අස්සසාමීති පජානාති, දීගංවා පස්සසන්තෝ, දීගංවා පස්සසාමීති පජානාති. රස්සංවා අස්සසන්තෝ, රස්සංවා අස්සසාමීති පජානාති, රස්සංවා පස්සසන්තෝ, රස්සංවා පස්සසාමීති පජානාති. යනුවෙන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ ඒ අදහසයි. මෙලෙස එකක් ලෙස මුලදී වැටහෙන ආශ්වාසයේද ප්‍රාශ්වාසයේද ආනාපාන සතියේ දියුණුවත් සමගම විස්තර සහිතවම වැටහි. සිත යොදා බැලීමේදී ඒ අවස්ථා තුනක් වශයෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇත. ඒවානම් මුල අවස්ථාව, මැද අවස්ථාව හා අග අවස්ථාව යනුයි. මුල් අවස්ථාව නම් ආශ්වාස හුස්ම රැල්ල හැපීමේ ආරම්භයයි. හැපීමේ අවසානය අග අවස්ථාවයි. ඒ දෙක අතර අවස්ථාව මැද අවස්ථාවයි. මෙලෙසටම
ප්‍රාශ්වාසයේද අවස්ථා තුනකට හඳුනා ගැනීමට හැකිවනු ඇත. මෙලෙස ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවස්ථා වශයෙන් තුනකට බෙදා තේරුම් ගන්නා වූ පියවර දේශනාවේ සඳහන් වෙන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති යනුවෙනි. මේ පියවරේදී යෝගාවචරයාට මතක් කර දිය යුතු කරුණක් ඇත. එනම් මෙහිදී හැපීම අනුව ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවස්ථා තුනකට හඳුනා ගන්නවා විනා හුස්මානුව සිත දිවවීම නොකළ යුතු බවය. එමෙන්ම දිගින් දිගට ඒ අනුව කල්පනා කිරීමද නොකළ යුතු බවය. මෙලෙස ප්‍රගුණ කරන යෝගාවචරයා තමාගේ මෙනෙහි කිරීම දියුණු තියුණුවෙත්ම මේ එකම හුස්ම රැල්ලේ මුල පටන් ගැනීමේදී ලැබෙන්නේ රූප ධාතු ගොඩක් බවත් අගදී ලැබෙන්නේ රූප ධාතු ගොඩක් බවත් ඒ අතරමැද ලැබෙන්නේ රූප ධාතු ගොඩක් බවත් වටහා ගත යුතුය. මේවා වායෝ ධාතු රූප කොටස් යයි යෝගාවචරයා හැඳින ගනි. එහිදී ලැබෙන දැනීම නාම හේවත් විඥාණයයි මුලින් කෙටියෙන් සිතට ගත යුතුය. මෙලෙස ආරම්භයේදී නාමය එකක් ලෙසට විඥාණය ලෙසට කෙටියෙන් සිතටගත් නමුත් එය එකක් නොව දැනීම් සම්භාරයක් බව පසුව තේරුම් ගනු ඇත. මෙහිදී මේ ලැබෙන දැනීම සිතාමතා කරගත් එකක් නොව ආශ්වාස ප්‍රාශ්වාස හැපීම අනුවම ප්‍රත්‍යක්ෂ කරගනු ලැබුවක් විය යුතුය. තමාට ප්‍රකටව දැනෙන ආනාපාන වායෝ ධාතුව අනුව යෝගාවචරයා තමාට තේරුම් යන තෙක් නාම රූප ධර්ම හඳුනා ගන්නා අවස්ථාවයි මෙය. මේ වැටහීම හොඳින් පැලපදියම් වන තාක් වායෝ ධාතුව අනුවම මානසිකාරය පැවැත්විය යුතුය. මේ අවබෝධයත් ඇතිව තවදුරටත් ආනාපානය පැවැත්වීමේදී වායෝ ධාතුව මෙන්ම එය හැපෙන තැන්ද ප්‍රකටව වැටහෙන්නට පටන් ගනි. මෙලෙස හැපෙන තැන පඨවි ධාතුව බව මෙනෙහි කරයි. ඒ අනුව ඇතිවන දැනීම එහි නාමයයි. මෙලෙස ක්‍රමයෙන් පඨවි ධාතුව අනුවද නාම රූප ධර්ම තේරුම් ගනි. මීළඟට හුස්ම රැල්ලේ ගමන අනුව සිදුවන උණුසුම් වීම හා සිසිල් වීම වශයෙන් නැති තේජෝ ධාතුව තේරුම්ගෙන එයට සිත යෙදිය යුතුය. එහිදීද මුලින් තේජෝ රූප කොටස් අවබෝධ වූ පසු එහි දැනීම් වශයෙන් නාම කොටස් සම්බන්ධයෙන් මානසිකාර්ය පැවැත්විය යුතුය. අවසාන වශයෙන් යෝගාවචරයා ආපෝ ධාතුව අනුවද නාම රූප ධර්ම වෙන්වෙන්ම වටහාගෙන ඒ අනුව මානසිකාර්ය පවත්වයි. සාමාන්‍යයෙන් ආපෝ ධාතුව වෙන්කොට වටහා ගැනීම අසීරු නමුත් අනිකුත් භූත රූපයන් වටහා ගැනීමෙන් පළපුරුද්දලත් යෝගාවචරයාට එය දුෂ්කර නොවනු ඇත. ආනාපානය හැපීම අනුවම මානසිකාර්ය පවත්වමින් මෙලෙස නාම රූප පිළිබඳ මූලික වැටහීමක් ලබාගත් යෝගාවචරයා මීළඟට එම දැනුම පුළුල් කර ගැනීම පිණිස තමාගේ මුළු ශරීරයම සම්බන්ධ කරගෙන මානසිකාර්ය පැවැත්වීම ආරම්භ කරයි. මේ සඳහා භාවිතා කරන ක්‍රමය මෙසේය. මේතාක් දුරට බාධක ධර්ම දුරු කර ගනිමින් හැපීම අනුවම ආනාපානය පුහුණු කළ යෝගාවචරයා මේ පියවරේදී තමාගේ සදොරට අරමුණු වන තාක් ධර්ම නාම රූප වශයෙන් මෙනෙහි කරයි. පර්යංක භාවනාවේ යෙදෙමින් දිගු වේලාවක් සිටින මේ යෝගාවචරයාට සමහර විටක තමාගේ කය ඇඹරී යන්නාක්සේ දැනෙනු ඇත. භාවනාවට බාධකයක් ලෙසට නැගෙන මේ අපහසුතාව තේරුම් නොගෙන මෙනෙහි නොකර භාවනාව පැවැත්වීමට උත්සාහ කළොත් මෙය තව තවත් උග්‍ර වීමට ඉඩ ඇත. ධාතු මනසිකාරය පුහුණු කරන යෝගාවචරයා
මෙහිදී වායෝ ධාතුව ලෙසට හඳුනා ගනිමින් එය මෙනෙහි කරයි. ටික වේලාවක් මෙලෙස මෙනෙහි කරන විට අපහසුතාව මගහැරී යනු ඇත. එසේම වායෝ ධාතු ක්‍රියාකාරීත්වය පිළිබඳව වැටහීමද ලැබේ. එසේම පර්යංකයේදී තමාගේ ශරීරය තදවී ගල් වී යන්නාක්සේ නැගෙන අපහසුතාව අනුව පඨවි ධාතුවද හඳුනාගත හැකිවනු ඇත. හඳුනාගත් පඨවි ධාතුවම මෙනෙහි කරමින් භාවනා කරන යෝගාවචරයා තමාට මෙම පඨවි ධාතුව දැනෙන තැන ඇති හැපීමට සිත යොදා බැලුවොත් ක්‍රමයෙන් පස්සය නම් වූ චෛතසිකය තේරුම් ගත හැකිවනු ඇත. එම පස්සය අනුව තමා විඳින වේදනාව වේදනා චෛතසිකය වශයෙන් සලකා ඒ අනුව මෙනෙහි කිරීමට පුහුණු කිරීමෙන් අපහසුකම ජයගත හැකිවනු ඇත. මෙලෙස පඨවි ධාතුවට අනුව ප්‍රථමයෙන් රූප ධර්මයන් පසුව ඒ අනුව නාම ධර්මයන් වශයෙන් පස්සය හා වේදනාවත් තේරුම්ගත් යෝගාවචරයා තමා වායෝ ධාතුවත් පඨවි ධාතුවත් යන දෙක තේරුම් ගැනීමේදී ඒවා වෙන්වෙන් වශයෙන් තේරුම් ගැනීමට ගත් ලකුණු වශයෙන් සංඥා චෛතසිකය වටහා ගනී. මෙලෙස ලැබෙන සංඥාවලට අනුව සිදුවන ඇතුළත ක්‍රියාකාරීත්වය චේතනා චෛතසිකය වේ. විධානය කිරීම එහි ස්වරූපයයි. පර්යංක භාවනාවේදී නිතර දැනෙන තවත් අපහසුතාවයක් නම් තැන තැන ඇතිවන පිලිස්සෙන්නාක් වැනි වූ ගිනිදාන්නාක් වැනි වූ දාහයයි. ඒ අනුව තේජෝ ධාතුව කායිකව හඳුනා ගැනීම පහසුය. එයට අදාළව පස්සය, වේදනාවය, සංඥාවය, චේතනාවය යනාදී වූ නාම ධර්ම අනුවද හැකිතරම් දුරට සිත යොදා බැලීම පුහුණු කළ හැකිය. එමගින් නාම රූප ධර්ම පිළිබඳ පරිචය දියුණු වන අතරම ඒ ඒ අපහසුතාවන් ජය ගැනීමටද එය පිහිට කරගත හැකිය. මහා භූත රූප වශයෙන් වායෝ, පඨවි, තේජෝ යන ධාතුන් තේරුම්ගත් යෝගාවචරයාට එතරම් ප්‍රකටව නොවුනත් පඨවි ධාතුව ආශ්‍රය කරගෙනම වැගිරෙන ගලන ස්වරූපයක් ශරීරයේ ඇති බව සලකාගත හැකිය. මෙය ලේ ධාරාවක්, තෙම් ධාරාවක් ලෙසට හෝ සමහර විටක ප්‍රකටවම දැනෙන දහදිය දැමීම, පටට කෙල ඉනීමාදී ආනුව හෝ සිත යෙදීමෙන් තව තවත් විස්තර වශයෙන් හඳුනාගත හැක. ප්‍රථමයෙන් එහි වැගිරෙන සුළු ලක්ෂණය අනුව ආපෝ ධාතුව රූපාකාරයෙන් තේරුම් ගන්නා යෝගාවචරයා අනතුරුව එහි නාම කොටස් වශයෙන් පස්සය, වේදනාවය, සංඥාවය, චේතනාවය, චිත්තට්ඨිතිය, ජීවිතේන්ද්‍රිය හා මනසිකාරය වටහා ගනිමින් මනසිකාරය පවත්වයි. නාම ධර්ම වශයෙන් පස්සය, වේදනාව, සංඥාව, චේතනාව යන චෛතසිකයන් දැන හඳුනාගත් යෝගාවචරයා ඒ දැනුම පුළුල් කරමින් චිත්තට්ඨිතිය හෙවත් චිත්ත ඒකාග්‍රතා යන සිත අරමුණු රසය කෙරෙහි එක් තැන්වීම, වෙන් නොවීම ලෙසට මෙහිදී සලකා ගනී. ජීවිතේන්ද්‍රිය යනු එකට උපන් සහජාත ධර්මයන් රැක ගැනීම හා පැවැත්වීම සඳහා උපකාර වන්නක් ලෙසට සලකා ගනී. මානසිකාරයේ යනු සිහි කරවීම හෙවත් සිතේ තබාගෙන නැවත නැවත ඉදිරිපත් කිරීම ලෙසට සලකා ගනී. මෙලෙස පර්යංකයේදී මතුවන තාක් අරමුණු ප්‍රයෝජනයට ගනිමින් නාම රූපානුව වෙන් කරමින් භාවනා කරන අවස්ථාව රූපයන් පිළිබඳ අවබෝධය වඩ වඩාත් පැතිරෙන අවස්ථාවකි. මේ අවස්ථාවේදී තේරුම් ගත යුතු කරුණක් ඇත. එනම් සුළු හැඳින්වීමකින් කරුණු තේරුම් ගත හැකි සංකේප රුචි යෝගාවචරයාට මේ දක්වා කරන්නට යෙදුණු විස්තරය
ප්‍රමාණවත්වත් විය හැකිය. එහෙත් එතරම් තියුණු නුවණක් නැති විස්තර කැමැති විත්තර රුචි යෝගාවචරයාට මේ විස්තරේ ප්‍රමාණවත් නැත. ඔහු විසින් තවදුරටත් රූප ධර්ම වෙන්කොට දැන ගැනීම සඳහා විස්තර කරුණු දැනගැනිමින් භාවනා මානසිකාර්යය පැවැත්විය යුතුය. මෙයට රූප කර්මස්ථාන භාවනා ක්‍රමයයි කියවේ. රූප ධර්ම ප්‍රකට වූ පසු නාම ධර්ම පිළිබඳවද එලෙසින්ම විස්තර කරුණු දැනගනිමින් මානසිකාර්යය පැවැත්විය යුතුවේ. එලෙස විස්තර කරුණු අවශ්‍ය කරන යෝගාවචරයාට ප්‍රයෝජනවත් වන අවශ්‍ය කරුණු මෙතැන් සිට ඉදිරිපත් කරමු. රූප ධර්ම පිළිබඳ අවබෝධය පුළුල් කරගැනීම සඳහා උනන්දු වන යෝගාවචරයා ප්‍රථමයෙන් එක එකක් රූප ධර්ම ඒවායේ සාමාන්‍ය ලක්ෂණ අනුව දැන හඳුනාගත යුතුය. දෙවනුව එක එකක් ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව රසය අනුව තේරුම් ගත යුතුවේ. එම ක්‍රියාකාරීත්වය වැටහෙන ආකාරය අනුව තේරුම් ගැනීම මීළඟ පියවරයි. අවසාන වශයෙන් ඒවාට ආසන්න කාරණය හෙවත් උපකාරක ධර්ම දැනගනී. ඒ අනුව යෝගාවචරයා රූප ධර්ම ආකාර සතරකට තේරුම් ගැනීමට හඳුනා ගැනීමට කටයුතු කරයි. 1. ලක්ෂණ එනම් ලක්ෂණ වශයෙන් පඨවි ධාතුව සද්ද ලක්ෂණා ගොරෝසු බව ආපෝ ධාතුව පග්ඝරණ ලක්ෂණා ගලන වැగిරෙන බව තේජෝ ධාතුව උන්නහත්ත ලක්ෂණා උෂ්ණ සීතල බව වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණා පිම්බෙන හැකිලෙන බව 2. රසය රස හෙවත් ක්‍රියාකාරීත්වය වශයෙන් පඨවි ධාතුව පතිඨාන රස ප්‍රතිෂ්ඨාධාර බව ආපෝ ධාතුව බ්‍රූහණ රස එකට උපදින රූපයන් පෘෂ්ටිමත් කිරීම තේජෝ ධාතුව පරිපාචන රස පැසවීම වායෝ ධාතුව සමුදීරණ රස සැලෙන බව 3. වැටහෙන ආකාරය හෙවත් පච්චුප්පට්ඨාන වශයෙන් පඨවි ධාතුව සම්පටිච්ඡන පච්චුප්පට්ඨාන තෙසු ධාතුන් පිළිගැනීම ආපෝ ධාතුව සංඝහ පච්චුප්පට්ඨාන රූප ධාතු පිඬු කිරීම තේජෝ ධාතුව මද්දවානුපපදාන පච්චුප්පට්ඨාන ඉදිරියට යැවීම වායෝ ධාතුව අබිනිහාර පච්චුප්පට්ඨාන ඉදිරියට යැවීම 4. ආසන්න කාරණය පදට්ඨාන හෙවත් උපකාරක ධර්ම වශයෙන් සතර මහා භූතයන්ගෙන් එකකට ඉතිරි ධාතු කොටස් තුන ආසන්න කාරණයක් වේ. ඒ අනුව ඒවා එකක්වත් තනිව නොසිටින බව යෝගාවචරයා තේරුම් ගත යුතුය. මේ කරුණු අනුව පඨවි ධාතුව වනාහි කර්කශ බව තද බව ස්වභාව කොට ඇත්තේය. එක්ව උපන් රූපයන්ට පිහිටවන බව කෘත්‍ය කොට ඇත්තේය. තෙසු රූපයන් පිළිගැනීම වැටහීම් කොට ඇත්තේය. ආපෝ, තේජෝ, වායෝ යන මේවා ආසන්න කාරණය කොට ඇත්තේය. ආපෝ ධාතුව වනාහි වැස්සෙන බව ගලන බව ලක්ෂණ කොට ඇත්තේය. එක්ව උපන් රූපයන් වඩන පෘෂ්ටිමත් කරන බව කෘත්‍ය කොට ඇත්තේය. තෙසු රූපයන් පිඬු කරන බව වැටහීම් කොට ඇත්තේය. පඨවි, තේජෝ, වායෝ යන මේවා ආසන්න කාරණය හෙවත් උපකාරක ධර්ම කොට ඇත්තේය. තේජෝ ධාතුව උණුසුම් සිසිල් බව ලක්ෂණ කොට ඇත්තේය. එක්ව උපදින රූපයන් පැසවීම, මේරවීම කෘත්‍ය කොට ඇත්තේය. තෙසු රූපයන්ට මෘදු මොලොක් බව ගෙන දීම
වැටහීම් කොට ඇත්තේය. පඨවි, ආපෝ හා වායෝ ධාතු උපකාරක ධර්ම කොට ඇත්තේය. වායෝ ධාතුව පිම්බීම හැකිලීම දෙක ලක්ෂණ කොට ඇත්තේය. එක්ව උපදින රූපයන් තොලවන බව කෘත්‍ය කොට ඇත්තේය. සෙසු රූපයන් මතු මත්තෙහි උපදවමින් ඉදිරියට යැවීම වැටහීම් කොට ඇත්තේය. පඨවි ආපෝ තේජෝ ධාතු ආසන්න කාරණය කොට ඇත්තේය. රූප ධාතු පිළිබඳව මෙලෙස ලක්ෂණ රස පච්චුපට්ඨාන හා පදට්ඨාන වශයෙන් තේරුම් ගත් යෝගාවචරයාට දැන් ශරීරයේ ඇත්තා වූ දෙතිස් ගුණපයන් පඨවි ආපෝ ධාතු වශයෙන් බෙදාගෙන එක එකක් වශයෙන් සිත යොදා බැලීම පහසුය. මූලික වශයෙන් හේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මස්සං, නහරු, අට්ටි, අට්ටිමිච්චා, වක්කං, හදයං, යකනං, හිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, පරීසං, මත්තලුංගං යන මේවා පඨවි ධාතු ප්‍රදාන කොට ඇති නිසා පඨවි ධාතු කියාද පිත්තං, තෙම්හං, පුබ්බෝ, ලෝහිතං, තේදෝ, මේදෝ, අස්සු, වසා, හේලෝ, සිංගානිකා, රසිකා, මුත්තං යන දොළස එලෙසින්ම ආපෝ ධාතු කොටස් ලෙසටද මෙනෙහි කළ යුතුය. තමාට වැටහෙන තාක් දුරට ලක්ෂණ, රස, පච්චුප්පට්ඨාන, පදට්ඨාන වශයෙන් සිත යොදාලමින් මානසිකාර්ය පැවැත්විය යුතුය. ශරීරයෙහි ඇත්තා වූ තේජෝ කොටස් හතරකි. ඒවා නම් සන්තාපක, තීරක, පරිදහන හා පාචක තේජෝ වශයෙනි. එලෙසින්ම වායෝ කොටස් හයකි. ඒවා නම් 1. උද්දංගම වාතය, 2. අදෝගම වාතය, 3. කුච්චීසය වාතය, 4. පොට්ටාසය වාතය, 5. අංගමංගානුසාරී වාතය, 6. ආශ්වාස ප්‍රාශ්වාස වාතය වේ. මේවා අනුවද ඉහත පෙන්වා දුන් ආකාරයට සිත යොදමින් මානසිකාර්යය පැවැත්වීමෙන් යෝගාවචරයා තමාගේ ශරීරය පිළිබඳ අවබෝධය පුළුල් කර ගනී. මේ රූප ධර්ම පිළිබඳ පරිචය නාම ධර්ම අවබෝධය පළල් කර ගැනීමට උපකාරී වේ. එම නිසා හැකිතාක් දුරට රූප ධර්ම පිළිබඳව විස්තර කළ ආකාරයට මානසිකාර්යය පවත්වමින් ඒ පිළිබඳව දක්ෂතාවයක් ඇතිව නාම ධර්ම කෙරෙහි සිත යෙදවිය යුතුය. එසේ සලකමින් රූප කර්මස්ථාන භාවනාව සම්පූර්ණ කරන යෝගාවචරයා මීළඟට එක එකක් නාම ධර්ම හේවත් චෛතසික විස්තර වශයෙන් හඳුනා ගැනීමට උනන්දු විය යුතුය. සාමාන්‍ය ලක්ෂණ අනුව නාම ධර්ම මෙසේය. හස්ස කුසන ලක්ෂණ ස්පර්ශ කිරීම, වේදනා වේදිත ලක්ෂණ විඳීම, සංඥා සංජානන ලක්ෂණ ඇඳිනීම, චේතනා චේතිත ලක්ෂණ චින්තනයාගේ උත්සාහභාවය, චිත්තේකාගතා අවිසංහාර ලක්ෂණ වෙන් නොවීම, ජීවිතේන්ද්‍රිය අනුපාලන ලක්ෂණ සහජාත ධර්මයන් රැක ගැනීම, මානසිකාර්ය තාරණ ලක්ෂණ සිහිකරවීම. මේ අනුව යෝගාවචරයාට නාම රූප ධර්ම පිළිබඳව නොඅඩු විස්තරයක් ලැබෙනු ඇත. එසේ නමුත් එයටත් වඩා පැතිරුණු අවබෝධයක් සඳහා කරුණු දැන ගැනීමට කැමති යෝගාවචරයන් විසින් සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාව යටතේ දැක්වෙන සමුදය සත්‍ය විස්තරය බලා දැනගත යුතුය. මෙලෙස ලබාගත් දැනගත් කරුණු අනුව සලකමින් නාම රූප ධර්මයන් සම්බන්ධව මානසිකාර්යය පැවැත්වීමේදී
සමාධිය දියුණු වීමත් සමගම ඉදිරිපත් වන තා කර්මණු අපහසුවකින් තොරව නාම හා රූප වශයෙන් වෙන්කොට දැකීමට හැකිවනු ඇත. එන තා කර්මණු නාම රූප වශයෙන් ඉබේටම වෙන් වී වැටහීම මානසිකාරයේ දියුණු තත්වයයි. මෙය නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වන අවස්ථාවයි. පත්‍ය පරිග්ගා ඥානය විදර්ශනා ඥාන සැපීම අනුව මීළඟට සිත යොමු කළ යුත්තේ පත්‍ය පරිග්ගා ඥානයටයි. එනම් නාම රූප සංස්කාරයන් පිළිබඳ ප්‍රත්‍ය හේවත් උපකාරක ධර්ම මේවායයි වෙන්වෙන් වශයෙන් තේරුම් ගැනීමයි. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති යනු හේයින් සියලු නාම රූප සංස්කාරයන් හේතු අනුව පැන නගින බවත් හේතු බිඳී යාමෙන් ඒවා නිරුද්ධ වන බවත් මෙහිදී ලබන අවබෝධයයි. සංස්කාරයන්හි තේරුම මේ අනුව හේතුඵල ධර්ම සමූහය යන ලෙසට වටහා ගත යුතුය. මේ පිළිබඳව තීරණාත්මකව සලකා බලා තේරුම් ගැනීම යෝගාවචරයාට අයත් උසස්ම කාර්ය බව සලකා ගත යුතුය. නාම රූප පරිච්ඡේදයට අනුව නාමයන් හා රූපයන් වෙන්වෙන් වශයෙන් සලකමින් තේරුම්ගත් යෝගාවචරයා මෙහිදී එක් එක් කොටසක් පිළිබඳව මේ මේවායයි එහි හේතු සලකා බලමින් රූපයත් එහි හේතුවත් නාමයත් එහි හේතුවත් සැලකීම් වශයෙන් තවත් පියවරක් ඉදිරියට තබයි. ක්‍රම කීපයකට මේ සැලකීම කළ හැකිය. එයින් යෝගාවචරයාට වඩා පහසුවෙන් තේරුම්ගත හැකි සරල ක්‍රමයක් මෙහිලා ඉදිරිපත් කරගෙන මානසිකාරය පැවැත්වීම ආරම්භ කළ යුතුය. නාම රූප ධර්මයන් අතරින් රූප ධර්මයන්ගේ හේතු තේරුම් කර ගැනීම අපහසු නැත. එහෙයින් පටන් ගැනීමේදී රූප ධර්ම අනුව මානසිකාරය පැවැත්වීම කළ යුතුය. ප්‍රධාන වශයෙන් රූප ධර්මයන්ට හේතුවන කරුණු සතරකි. 1. කර්මය. කුසල අකුසල චේතනාවෝය. 2. චිත්තය. රූපජනක සිත්ය. 3. ඍතුය. සිසිල් උණුසුම් බව ආදී ඍතුගුණයෝය. 4. ආහාරය. කබලීකාර ආහාරයෙන් නිපන් ඕජාවය යනුය. මුළු පටිච්ච සමුප්පාද දේශනාවම හේතුඵල ධර්ම සම්බන්ධ විග්‍රහයක් නිසා එය මේ පත්‍ය පරිග්‍රහ ඥානයට අදාළ බව සැලකිය යුතුය. එහෙයින් හැකිතාක් දුරට මේ හේතුඵල සම්බන්ධතාව පිළිබඳ දැනීම යෝගාවචරයාගේ භාවනා මානසිකාරයට සම්බන්ධ කරගත යුතුය. ඒ අනුව රූපකය පිළිබඳ හේතු ප්‍රත්‍ය ධර්ම විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කරමු. රූපකය මහා භූත හා උපාදා රූප වලින් නිර්මිතය. මේ මහා භූත රූපයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියා ඉතාමත් කෙටියෙන් මුලින් තම මනසට හසු කරගත් යෝගාවචරයා ඒ පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබා ගත යුතුය. තම ශරීරයේ ඇත්තා වූ පඨවි ධාතුව කොටස් වශයෙන් 20කටත් ආපෝ ධාතුව කොටස් වශයෙන් 12කටත් යන 33 ආකාරයට වෙන්කොට හඳුනා ගැනීමටත් ඒ අනුව මුලින් මානසිකාරය පැවැත්වීමටත් යෝගාවචරයා පුහුණු කළ යුතුය. මෙලෙස ප්‍රකටව වැටහෙන පඨවි හා ආපෝ ධාතු කොටස් වශයෙන් 32කට බෙදා තේරුම්ගත් පසු තේජෝ කොටස් ආකාර 4කට තම ශරීරය තුළ ක්‍රියාත්මක වන බව සලකාගත යුතුය. ඒවා නම් 1. සන්තාපක තේජෝ ධාතුව. එක්තා උණ ආදියෙන් තවන ගතිය. 2. ජීරක තේජෝ ධාතුව. හිසකේ පැසීමාදියෙන් දිරණ ගතිය. 3. පරිදහන තේජෝ ධාතුව. අතුල්පතුල් දැවීම වාදියෙන් දවන ගතිය. 4.
පාචක තේජෝ ධාතුව ආහාර පාන ආදිය පැසවෙන ගතිය වේ. අවසාන වශයෙන් වායෝ ධාතු ක්‍රියාකාරීත්වය අනුව සැලකීමේදී ඒ ආකාර 6කට ශරීරය තුල පවතින බව සලකා ගත යුතුය. ඒවා නම් 1. උද්දංගම වායෝ ධාතුව. හික්කා, ඈනුම්, කිවිසීම් ආදී වශයෙන් උඩ දෙසට ගමන් කරන වායුව. 2. අදෝගම වායෝ ධාතුව. මල මුත්‍ර බැහැර කිරීම ආදී වශයෙන් යට දෙසට ගමන් කරන වායුව. 3. උච්චීසය වායෝ ධාතුව. කුස තුල ආහාර පාන පැසවීම ආදී ස්වභාව කොට ඇත්තා වූ වායුව. 4. පොට්ටාසය වායෝ ධාතුව. බඩවැල් තුල පවත්නා ඌද මල මුත්‍ර පහලට ගෙන යන්නා ඌද වායුව. 5. අංගමංගානුසාරී වායෝ ධාතුව. සකල ශරීරාංගයන් අනුව පවත්නා වූ ඉරියව් පැවැත්වීම ආදී වශයෙන් ඇත්තා වූ වායුව. 6. ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුව. උපතේ සිට මරණය දක්වා පවතිනා වූ ප්‍රාණවායුව හෙවත් හුස්ම ඉහළ පහළ යෑම් වශයෙන් ඇත්තා වූ වායුව. මෙසේ සවිස්තරව සලකාගත් මහා භූත රූපයෝ ඒවා හටගන්නා ප්‍රත්‍යයන් අනුව හෙවත් සමුත්ථාන අනුව තේරුම් ගැනීම පත්‍ය පරිග්ගා ඥානයේ මූලික කෘත්‍යකි. මානසිකාරයට පහසුවක් වන ලෙසට ඒ පිළිබඳව බෙදා දැක්වීම මෙසේය. 1. පඨවි කොටස් 20න් උදරීය කරීස දෙක හැර අනෙක් කොටස් 18ම ඉහත දැක් වූ කර්ම, සිත, ඍතුවා ආහාර යන හේතු සතර නිසා හටගත් ඵලයෝය. සතු සමුත්ථානික යෝය. උදරීය කරීස දෙක ඍතුවෙන් පමණක් එනම් එක් හේතුවකින්ම හටගත් ඵලයෝය. ඒක සමුත්ථානික යෝය. 2. ආපෝ කොටස් 12න් පුබ්බ මුත්ත දෙක ඍතුජය. ඒක සමුත්ථානික යෝය. තේදෝ, අස්සු, කේලෝ, සිංගානිකා යන මේවා ද්වි සමුත්ථානික යෝය. ඍතුජ හා චිත්තජය. ඉතිරි 6 සතු සමුත්ථානික යෝය. 3. තේජෝ කොටස් 4න් පාචක තේජෝ ධාතුව හෙවත් ජඨරාග්නිය කර්මජය. ඒක සමුත්ථානිකය. ඉතිරි කොටස් 3ම සතු සමුත්ථානිකය. 4. වායෝ කොටස් 5ම සතු සමුත්ථානික යෝය. ඉතිරි වන ආශ්වාස ප්‍රාශ්වාස වායුව ඒක සමුත්ථානිකය. චිත්තජය. මෙපමණකින් රූප ධර්මයන්ගේ හේතුන් පිළිබඳව විස්තරය සම්පූර්ණ වේ. මෙලෙස සලකා බලන ලද්දේ තම පංචස්කන්ධයන්ගේ රූපස්කන්ධය පිළිබඳවයි. ඉතිරි වූ ස්කන්ධ 4ම නාම කොටසට වැටේ. ඒවා නම් 1. වේදනාස්කන්ධය, 2. සංඥාස්කන්ධය, 3. සංඛාරස්කන්ධය, 4. විඥානස්කන්ධය යනුය. රූපස්කන්ධය පිළිබඳව හේතු ප්‍රත්‍යයන් සලකා බැලීම වශයෙන් සිත යොදා පුහුණු යෝගාවචරයා මීළඟට සැලකිය යුත්තේ මේ නාමස්කන්ධය පිළිබඳවයි. නාම කොටස් පිළිබඳවයි. මෙම නාම කොටස් රූප කොටස් තරම් ප්‍රකට නැත. මානසිකාරයට හසු කර ගැනීමෙන්ම නැවත නැවත සිත යොදා බැලීමෙන්ම අවබෝධ කරගත යුතු වන්නේය. කෙටියෙන් සලකා ගැනීමේදී සිතක් පහළ වන විට එම සිතම නැතිනම් විඥාණයම සම්බන්ධ කොටගෙන චෛතසිකයෝත් පහළ වන්නාහ. මෙසේ පහළ වන චිත්ත චෛතසිකයෝ 4 ආකාරයකින් සම්බන්ධ වී පවත්නාහ. එනම් 1. එකට ඉපදීම, 2. එකට නිරුද්ධ වීම, 3. එකම වස්තුවක් ගැනීම, 4. එක අරමුණක් ගැනීම යනුය. ප්‍රකටව පවතින පස්සය, වේදනාවය, සංඥාවය, චේතනාවය, චිත්තට්ඨිතිය
ජීවිතේන්ද්‍රිය හා මනසිකාරය යන මේවා විඥානය හා එකට සම්බන්ධව පහළවන ධර්මයෝය. තවත් මෙලෙස පහළවන චෛතසික ධර්මයන් නැතත් ඒවා මතු කරමින් ඉගෙන ගැනීම ආධිකම්මික යෝගාවචරයාට ආයාස කරවේ. දක්ෂ යෝගාවචරයා තමාට ප්‍රකට කරුණු කෙටියෙන් සලකමින් මූලික ස්වරූපය අවබෝධ කරගත් පසු භාවනා මානසිකාරයේදී එළඹෙන අරමුණු අනුව සිත පතුරුවාලීමෙන් විස්තර සැලකීමටත් තේරුම් ගැනීමටත් පුරුදු වනු ඇත. දියුණු වූ සුතමය ඥානයක් ඇති බුද්ධිමත් යෝගාවචරයා මෙලෙස කටයුතු කරමින් ධර්මානුකූලව කල්පනා කොට ප්‍රත්‍යක්ෂය හෙවත් භාවනාමය දැනුම සලසා ගනී. සුතමය ඥානය සම්පූර්ණ නොමැති දියුණු ප්‍රඥාවක් නැති යෝගාවචරයා භාවනා මානසිකාරයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂය ලබා ගැනීමට උත්සාහ කළොත් එය නීරස කටයුත්තක් වනු නොඅනුමානය. එවැනි යෝගාවචරයන් විසින් තම සුතමය ඥානය දියුණු කර ගැනීමට උනන්දු විය යුතුය. එසේ උනන්දු වන යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය සලකා අදාළ විස්තර කරුණු මෙහිලා ඉදිරිපත් කරමු. ප්‍රථමයෙන් රූප ධර්මයන් ගැන සැලකීමේදී ද්වත්තින් සාකාර ධාතු කොටස් යෝගාවචරයාට වඩා ප්‍රකට නිසා ඒවායෙන් පටන්ගෙන එකින් එක අභ්‍යන්තර කොටස් හේතු කරුණු අනුව සැලකීම පහසුය. දැන්ටමත් යෝගාවචරයා විසින් හඳුනාගෙන ඇති පරිදි මේ දෙතිස් සාකාර ධාතු කොටස් අතුරින් පළමු කොටස වන හේසා කොටස සතු සමුත්ථානිකය. එනම් කර්මයෙන්, චිත්තයෙන්, ඍතුවෙන් හා ආහාරයෙන් යන හේතු හතර අනුව හටගන්නා රූපයන්ගෙන් මෙම කොටස සෑදී ඇත. විස්තර වශයෙන් බලන විට 1. කර්මයෙන් හටගත් කොටස් 20කි. මේවා කාය දසකය හා භාව දසකය වශයෙන් දසක දෙකකට බෙදා දැක්වීමේදී කාය දසකය යනු ශුද්ධාෂ්ටකය, කාය ප්‍රසාදය, ජීවිතේන්ද්‍රය යන 10යි. භාව දසකේ යනු ශුද්ධාෂ්ටකය, භාව රූපය හා ජීවිතේන්ද්‍රය යන 10යි. මෙහි සඳහන් වන ශුද්ධාෂ්ටකය නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූත සතර හා වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදා රූප සතර එක් වී සෑදෙන රූප මිටියයි. මේ රූප මිටි හෙවත් කලාප වලින් පැවතිය හැකි ඉතාමත් කුඩාම කලාපයේ ලෙස සැලකේ. මෙලෙසටම 2. චිත්තෙන් හටගත් රූප 8කි. එනම් චිත්තජ ශුද්ධාෂ්ටකයයි. 3. ඍතුවෙන් හටගත් කොටස් 8කි. එනම් ඍතුජ ශුද්ධාෂ්ටකයයි. 4. ආහාරයෙන් හටගත් කොටස් 8කි. එනම් ආහාරජ ශුද්ධාෂ්ටකයයි. මේ අනුව හේසනම් වූ කොටස සෑදී ඇත්තේ කුඩා රූප 44ක එකතුවකින් බව යෝගාවචරයා සලකා ගත යුතුය. තෙතිස් ආකාර කොටස් වලින් 24ක්ම මෙලෙස රූප කොටස් 44කින් සෑදුන ඒවා වේ. ඒවා නම් මෙතෙක් විස්තර කළ කේස කොටසත්, ලෝමා, නකා, දන්තා, තචෝ, මස්සං, නහරු, අට්ටි, අට්ටිමීචා, වක්කං, හදයං, යකනං, හිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, මත්තලුංගං, පිත්තං, තෙම්හං, ලෝහිතං, මේදෝ, වසා, ලසිකා යන ඉතිරි 23ක් වේ. ඒක සමුට්ටානික වූ කොටස් 4කි. එනම් උදරිය, පරීස, පුබ්බ, මුත්ත යන මේවා ඍතුජය. මේ කොටස් වල ලැබෙන්නේ ඍතුජමය වූ ශුද්ධාෂ්ටකය පමණකි. ඉතිරි වන සේදෝ, අස්සු, කේලෝ, සිංගානිකා යන සතර ඍතුජ හා චිත්තජ වශයෙන් ද්වි සමුට්ඨානිකය. ඍතුජ හා චිත්තජ ශුද්ධාෂ්ටක දෙක වශයෙන් රූප කොටස් 16ක් මෙහි ලැබේ. දෙතිස් ආකාර වූ කොටස් මෙලෙස යෝගාවචරයා විසින් මුලින් සලකාගත් පසු ඉතිරිවන තේජෝ වායෝ කොටස්වලට සිත යොදා බැලීම එතරම් අපහසු නොවනු ඇත.
තේජෝ කොටස් හතර අතරින් පාචක තේජෝ ධාතුව ඒක සමුත්ථානිකය. එනම් කර්මජය. කර්මජ වූ ශුද්ධාෂ්ටකය හා ජීවිතේන්ද්‍රිය යන ජීවිත නවක කලාපයන්ගෙන් නිර්මිතය. සන්තාපක, ජීරක, පරිදහන යන ඉතිරි තේජෝ කොටස් සතු සමුට්ටානිකය. එනම් කර්මජ ජීවිත නවක කලාප 9යි, චිත්තජ ශුද්ධාෂ්ටකය 8යි, ඍතුජ ශුද්ධාෂ්ටකය 8යි, ආහාරජ ශුද්ධාෂ්ටකය 8යි යන ලෙසට රූප කොටස් 33කින් නිර්මිතය. අවසාන වශයෙන් වායෝ කොටස් සැලකීමේදී ආස්වාස ප්‍රාශ්වාස වායුව චිත්තජය. චිත්තජ ශුද්ධාෂ්ටකයෙන් හටගත්තේය. ඉතිරි වායෝ කොටස් පහම චතු සමුට්ඨානිකය. තේජෝ කොටස් වලදී මෙන් රූප කොටස් 33කින් හටගත්තේය. මේ එකම රූප කොටසක්වත් සත්වයෙක් පුද්ගලයෙක් නොවන බවත්, ආත්මයකින් ශූන්‍ය බවත්, අචේතනික ධාතු ගොඩක් බවත්, ප්‍රධාන වශයෙන් නාම ධර්මයන්ගෙන් හේතුපත්ති කරගෙන පහළ වෙන බවත් මේ විස්තර විග්‍රහයෙන් යෝගාවචරයාට වඩ වඩාත් පැහැදිලි කරගත හැකිය. මෙලෙසටම නාම ධර්ම විශේෂ සිත යොදා බලන යෝගාවචරයා නාම ධර්ම සඳහා හේතු ප්‍රත්‍යයන් දෙකක් ඇති බව සලකා ගත යුතුය. ඒවා නම් සාධාරණ හේතු හා අසාධාරණ හේතු වේ. මෙහි කියවෙන සාධාරණ හේතුව නම් නාමය ඇතිවීමට අරමුණු වන දේයි. එනම් අරමුණයි. ඇසට රූපය අරමුණයි. කනට ශබ්දය අරමුණයි. නහයට ගන්ධය අරමුණයි. දිවට රස අරමුණයි. කයට ස්පර්ශය අරමුණයි. මනසට ධර්මය අරමුණයි. මේ සම්බන්ධතාවය අනුව යෝගාවචරයා ආධ්‍යාත්මික වූ ඇස කන නාසය දිවකය මනස යන ආයතන හයත් බාහිර වූ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ධර්මය යන ආයතන හයත් වශයෙන් මේ ආයතන දොළස හඳුනා ගනී. මේවා හේතු ප්‍රත්‍ය කරගෙන නාම ධර්ම හෙවත් චිත්ත චෛතසික ධර්ම පහළ වීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබීමට නම් මුලින් ඒවා පිළිබඳව සුතමය ඥානය ලබාගත යුතුය. එසේ ලබාගත් ඥානයට අනුව මානසිකාර්යය පැවැත්වීමේදී ක්‍රමයෙන් මෙහි කියවෙන පියවරවල් සිතට අසු කරගත හැකි වෙනවා ඇත. එහිලා මුලින් සලකාගත යුතු විස්තරය මෙසේය. ඇස හා රූපය සම්බන්ධ කරගෙන තේරුම් ගැනීමේදී ඇස නම් වූ අභ්‍යන්තර රූප ධාතුවත් බාහිර රූප අරමුණත් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය නම් වූ නාම ධර්මය පහළ වේ. සිත වශයෙන්ද මන වශයෙන්ද සැලකින්නේ මෙලෙස පහළ වෙන විඥානයයි. මේ ලෙසට අභ්‍යන්තර බාහිර රූපයන් හා විඥානයේ එකතු වීම පස්සේ නම් වූ චෛතසිකයේ පහළ වීම ලෙස සැලකේ. මේ පස්සේ නම් වූ නාම ධර්මය ප්‍රත්‍ය කරගෙන වේදනා නම් වූ විඳීම නම් වූ චෛතසිකය පහළ වේ. අදාළ බාහිර රූපාරමුණ හඳුනා ගැනීම වශයෙන් එහි ලකුණක් ගනිමින් සංඥා නම් වූ චෛතසිකය මෙහිදී පහළ වේ. අනෙකුත් චෛතසිකයන් උනන්දු කරවමින්ද අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් ආරම්භ කරවමින්ද චේතනා චෛතසිකය මෙහිදී පහළ වේ. මේ චේතනා චෛතසිකය යම්කිසි ශක්තියක් සිතෙහි තැන්පත් කරවයි. මෙසේ මෙම සිදුවීම් පියවර කිහිපයකට වෙන්කර විස්තර කළත් ඒවා එකවරම එකම ක්ෂණයක් තුළ සිදුවන බව යෝගාවචරයා වටහා ගත යුතුය. එම ක්ෂණය තුළ සිත අරමුණටම එල්ල කොට තබාලීම චිත්තට්ඨිති හෙවත් චිත්ත ඒකාග්‍රතා නම් වූ චෛතසිකයේ කෘත්‍යයයි. ජීවිතේන්ද්‍රය හිලා සහජාත ධර්මයන් පැවැත්වීම හා ආරක්ෂා කිරීම කරන චෛතසිකයයි. නැවත නැවත සිහි කරලීම ඉදිරිපත් කරලීම සිදු කරමින් මානසිකාර්යය නම් වූ චෛතසිකයද පහළ වේ. සිතත් සමග එකට ඉපදීම, එකට නිරුද්ධ වීම, එකම වස්තුවක් ගැනීම හා එකම අරමුණක් ගැනීම යන ආකාර සතරින්
Me pasaya, vedanavaya, sanyavaya, chetanavaya, cittattitya, jivitendriya, manasikareyana chaitasikayo, sitaha sambandhava pavatnaha. Me sadharana pratyahevat, aramunu anuva, chakku vinyane mulkaragina, nama dharmayan pahalavana aakarayai. Melesatama, itiri ayatana paha anuvada, nama dharmaya pahalavana aakaraya, yogavacharaya salakagata yutuya. Asadharana pratyata anuva, nama dharmavala pavattvima salaka balimedi, yonisu manasikarayat, ayonisu manasikarayat yana manasikara deka vedagat vei. Citta chaitasikayange pahalavima, yonisu manasikarayen yuktava suddha vei. Nam, eva, kusal sitha situvili vei. Ayonisu manasikarayi balapamata yatattu pahalavana sitha situvili, akusal pakshayata vetei. Yonisu manasikare yanu, tanha, mana, ditti valata yatat novi, ettavuma tattve dakna manasikareyai. Mulin, cintame vashen mema danuma bhavanavata sambandha karaganna yogavacharaya, digin digata manasikare pavatvimedi, kramen melesa pahalavana taak, nama dharma hetu pratyanta anuvama pahalavannahu yai, වටහා ගනු ඇත. අකණ්ඩ උත්සාහයත් නිවැරදි මානසිකාරයත් මේ සඳහා විශේෂයෙන් වැදගත් වේ. යම් ආකාරයකට යෝගාවචරය ආධ්‍යාත්මික වූ පංචස්කන්ධය හේතුඵල ධර්ම පරම්පරාවක් ලෙස සලකා ගනීද වටහා ගනීද ඒ ලෙසටම බාහිර වූ ලෝකයක් හේතුඵල ධර්ම සමූහයක් වශයෙන් තම සිතට හසු කර ගනි. මේ යෝගාවචරය විසින් පටිච්ච සමුප්පාද ධර්මය භාවනාමය වශයෙන් සම්බන්ධ කර ගන්නා අවස්ථාවයි. යෝගාවචරය සුත්තමය ඥානය කොතරම් දියුණුවට පත් කර ගත්තත් භාවනා මානසිකාරයේදී තමාගේම සදොරට හමුවන නාම රූප ධර්මයන් ප්‍රත්‍ය සහිතව හසු කර තේරුම් ගැනීමෙන්ම මෙම ලාභය සලසා ගනි. මෙලෙස තමාගේ දැනුම පුළුල් වී යන ආකාරයත් ගැඹුරු වී යන ආකාරයත් සලකමින් යෝගාවචරය දස අංගයන්ගෙන් යුත් සමාධි සිතකින්ම නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයන් පිළිබඳ අවබෝධය තහවුරු කරගනි. මේ තහවුරු වීමත් සමගම යෝගාවචරයාගේ සිත තුළ පැවැත්ම පිළිබඳ සැකයන්ට ඉඩ නැතිව යයි. සත්වයා, පුද්ගලයා, දෙවියා, බ්‍රහ්මයා යනු පරමාර්ථ වශයෙන් මොනවාද? අතීතානාගත වර්තමාන වශයෙන් ලෝකේ යනු කුමක්ද යනාදී වූ ප්‍රශ්නවලට මූලික පිළිතුර ප්‍රත්‍යක්ෂ කරගනි. මේ පත්‍ය පරිග්ඝා ඥානය සම්පූර්ණ කරගන්නා අවස්ථාවයි. යෝගාවචරය කාංකා විතරණ විසුද්ධියට අනුව විසුද්ධිය ලබන අවස්ථාවයි. මේ ඥානය සිත තුළ බලපැවැත්වීමේදී යෝගාවචරයා බුද්ධ ධර්මයෙන් අස්පැසිල්ලක් ලත් චූල සෝතාපන්න නාමයෙන් හඳුන්වා ඇත. ආනාපාන සති විපස්සනා භාවනාව කොටස නිමියේය. 4. යෝගාවචර උපදේශ. මුලින්ම මතක් කර දෙන්නට යෙදුන පරිදි නවක යෝගාවචරයාට ආනාපාන සති පර්යංක භාවනාවක් නිසා මේ තාක්කයට අනුරූප වන පරිදි සාකච්ඡා කරන්නට යෙදුනි. මෙසේ සීල විසුද්ධියත්, චිත්ත විසුද්ධියත්, සංකා විතරණ විසුද්ධියත් සලසාගත් දක්ෂ යෝගාවචරයා තව තවත් භාවනාමය දියුණුව තුළින් තම වටිනා යෝගාවචර ජීවිතය හැඩගස්වා ගැනීමේදී ඉදිරිපත් කරගත යුතු විශේෂ කරුණු කීපයක් ඇත. තරමක් දුරටවත් භාවනාමය අත්දැකීම් තම යෝගාවචර ජීවිතය තුළ තහවුරු කර නොගත් මේ උතුම් ආනාපාන සති භාවනාව ප්‍රකටවම ප්‍රතිඵල දෙන්නක් බව අත්දැකීමෙන් නොදත් කෙනෙකුට මේ විශේෂ උපදෙස් එතරම් අදාළ නොවන ඒවාසේ පෙනී යාමට ඉඩ ඇත. එසේ නොමැතිනම් මෙම උපදෙස්
ආයාසයෙන් යුක්තව පිළිපැදීමට යාමෙන් තම භාවනා කටයුත්ත නීරස එකක් කර ගැනීමටත් ඉඩ ඇත. එසේ නමුත් දක්ෂ යෝගාවචරයා මේ තාක් තමන් ලත් ප්‍රත්‍යක්ෂය මත තව තවත් භාවනාවෙහි අභිවෘද්ධිය අපේක්ෂාවෙන් මේවා සාදරයෙන් පිළිගෙන ඥානවන්තව පිළිපදිනවා ඇත. එහිදී මේවා පිළිබඳව තම වැටහීම දියුණු වෙත්ම කරගෙන යන්නා වූ භාවනාව අනවශ්‍ය දුක් කරදරවලින් තොරව කරගෙන යාමට පහසුවන ආකාරයත් අභිමතාර්ථයට ක්‍රමයෙන් සමීප වන ආකාරයත් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා ඇත. මේ පිළිබඳව සිත යොදා බැලීමේදී ඉදිරිපත් කරගත හැකි වටිනා සූත්‍රයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි දැක්වේ. මේ තාක් ඉතාමත් උනන්දුවෙන්ද උත්සාහයෙන්ද දියුණු කරගත් තම යෝගාවචර චරිතය පිරිහීමටපත් නොවීමටත් අභිමත වූ ශාන්තිය සමීපයට පමුණුවන්නා වූත් කරුණු සතරක් එහි දැක්වේ. එනම් සතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්කු අබබ්බා පරිහනාය නිබ්බානස්සේසව සන්තිකේ කතමේහි චතුහි ඉද භික්කවේ භික්කු සීල සම්පන්නේනා හෝති ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤු හෝති ජාගරියං අනුයුත්තේතා හෝති අනුයි. ඒ අනුව 1. සීල සම්පන්න වීම 2. ඉන්ද්‍රිය සංවරෙහි පිහිටීම 3. භෝජනේහි මත්තඤ්ඤුතභාවය 4. ජාගරියානු යෝගය යනු මේ සතරයි. මේවා එකක් එකක් සලකා බැලීමේදී මුලින්ම සැලකිය යුත්තේ සීල සංවරයයි. මීට ඉහතදී පෙන්වා දෙන්නට යෙදුණු පරිදි සීල සංවරය පිළිබඳව නිරතුරු උනන්දු වීම මෙහි අදහසයි. එහි ප්‍රතිඵලය සීල විසුද්ධියයි. ආරම්භයේදී සීලය විස්තර කිරීමේදී සඳහන් කරන්නට යෙදුණු සතර සංවර ශීලයට ඉන්ද්‍රිය සංවරය ඇතුළත් වෙයි. එහිදී නවක යෝගාවචරයා තම ආධ්‍යාත්මික ආයතන 6 කායික වාචසික වශයෙන් ආරක්ෂා කිරීම ඉන්ද්‍රිය සංවරය ලෙස සලකාගත් නමුත් මෙතනදී එය භාවනාවට සම්බන්ධ කොට සැලකීමට පුහුණු විය යුතුය. ඒ අනුව ආනාපානයට අනුව මානසිකාරයෙහි යෙදෙන යෝගාවචරයා ඇසට රූපාරම්මණයක් හමු විට එය පිළිබඳව විස්තර වග විභාග වශයෙන් සිත නොයොදයි. රූපය දුටු පමණින් රූපයක් රූපයක් යන ලෙසට මෙනෙහි කරයි. එසේ නොමැතිනම් ධාතු වශයෙන් මෙනෙහි කරයි. කනට හෙන ශබ්දයක් අනුවද, නහයට දැනෙන ගඳක් අනුවද, දිවට දැනෙන රසයක් අනුවද, කයට දැනෙන පොට්ටබ්බයක් පහසක් අනුවද, සිතට හමුවන විතර්කයක් අනුවද මෙලෙසටම මෙනෙහි කරයි. අරමුණු පස්සේ සිත ඈතට යාමට ඉඩ නොතබයි. මෙනෙහි කිරීම අනුව බාහිර අරමුණින් සිත ආපසුගත් වහාම කර්මස්ථානයට යෙදිය යුතුය. ඉන්ද්‍රිය සංවරය සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ සතියයි. සතිය හෙවත් සිහිය වශයෙන් මෙහිදී සැලකෙන්නේ තමා කරන කටයුත්තට සම්පූර්ණයෙන් සිත යොදා කටයුතු කිරීමයි. මේ සතිය නොහැර විසීම අප්‍රමාදය වශයෙන් හැඳින්වේ. ඒ අනුව සිහිය නොයොදා කටයුතු කිරීමෙන් ඉන්ද්‍රියයන්ගේ අසංවරයත්, සිහිය යොදා කටයුතු කිරීමෙන් ඉන්ද්‍රිය සංවරයත් සිදුවන බව කෙටියෙන් සලකා ගත යුතුය. මෙලෙස වටහාගෙන මුලදී සතිය ගැන උනන්දුවෙන් කටයුතු කරන විට සිතට සතිය යොදාලීමට මහන්සි ගන්නා විට නොදැනීම වාගේ එය සිතට අල්ලන හැටි දැනෙන්නට පටන් ගනී. මෙසේ දියුණුවන විට අන්තිමේදී කිසිදු උත්සාහයක් නැතිව එය කළ හැකි තත්ත්වයට පත්වන්නේය. මේ ආකාර දියුණුවක් සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ සතියේ අඛණ්ඩ පැවැත්මයි. හැම ක්‍රියාවක්ම සතියෙන් යුක්තව කරන විට යෝගාවචරයාගේ සියලුම ක්‍රියා එක මට්ටමකින් පවතින්නේය. මෙලෙස
ක්‍රියාව සම මට්ටමකටපත්වීම අනුව සිතේ පැවැත්මද ඒකාකාරව දියුණුවට පත්වන්නේය. තතෝ පාසාදිකං ආසී ගතං බුත්තං නිසේවිතං සිනිද්ධාතල ධාරාච අහෝසි ඉරියාපතෝ පාරාසරිය තේර ගාතා. එසේ හෙයින් උන්වහන්සේලාගේ ගමනද වැළඳීමද ඇසුරද ජනයාගේ පැහැදීම උපදවන සුළුවිය. සතිය නොකඩකොට යෙදීමෙන් ඉරියව් සිනිදු තෙල් ධාරාවක් සේවිය යනුවෙන් පාරාසරිය තේර ගාථාවලින් දැක්වෙන්නේ මේ අත්දැකීමයි. විශේෂයෙන් සමාධියට බරසේ සතිය පුහුදු කරන නවක යෝගාවචරයා එයට උපකාරයක් පිණිස නැවතිල්ලේ වැඩ කිරීමට සිතට ගත යුතුය. සතිය අනුව සිතේ සමාධිය ගලපමින් පුහුණු කරන මේ මුල් පියවර සතර සංවර ශීලයේ දැක්වෙන ඉන්ද්‍රිය සංවර ශීලයේද ආරම්භක අවස්ථාව වේ. ක්‍රමයෙන් සතිය දියුණු වීම දකිමින් සම්පජඤ්ඤයට හෙවත් ප්‍රඥාවට තුඩු දෙනසේ ප්‍රගුණ කිරීමේදී ඒකීපාකාරයකින් භාවනාවට සම්බන්ධ වේ. මේ වන විට යෝගාවචරයා තමාගේ සමාධි මට්ටම ගැන සෑහීමකට පත් වී එසේලත් සමාධිය පදනම් කරගෙන විපස්සනාවට අනුව කටයුතු කරන්නට යන තත්වයට පත්වනු ඇත. ඒ අවස්ථාවේදී කර්මස්ථානය පරිහරණයේදී සතිය සම්පූර්ණ වගකීමකින් යුක්තව යෝගාවචරයාට උදව් කරයි. කර්මස්ථාන අරමුණට විතර්ක වශයෙන් පැමිණෙන ඕනෑම බාහිර අරමුණක් මැඩගත හැකි තත්වයට මානසිකාරය දියුණු කරන්නේ මේ සතියයි. ඒ සඳහා උපයෝගී කරගන්නා මෙනෙහි කිරීමේ ක්‍රමය ඉන්ද්‍රිය සංවරයේ දියුණු අවස්ථාවකි. මෙලෙස සතිය මුලින්ම ශීල විශුද්ධිය පිණිසත් ක්‍රමයෙන් සමාධිය දියුණුවීම පිණිසත් තවදුරටත් විපස්සනා මානසිකාරය වැඩි දියුණුවීම පිණිසත් උපකාරී වේ. සතිය සම්පජඤ්ඤය සමග එක් වූ පසු ඒ යෝගාවචර ජීවිතයක අවසානය දක්වාම උපකාර කරන වටිනා වේගයක් ලබා දේ. භෝජනේ මත්තඤ්ඤුතාව. පරිහානිය සූත්‍රය අනුව යෝගාවචරයුගේ උතුම් වැඩපිළිවෙල පරිහානියට පත් නොවීම පිණිසත් අභිමත වූ නිර්වාණ ශාන්තියට සමීපවීම පිණිසත් පවතින්නා වූ කරුණු හතරෙන් මීළඟ කාරණය වන්නේ මෙම භෝජනයේ මත්තඤ්ඤුතාවයයි. වචනේ අර්ථය අනුව සැලකීමේදී ආහාරය පිළිබඳ ප්‍රමාණය දැන ගැනීම මෙයින් කියවේ. එහිලා ආහාර සෙවීමේදී ප්‍රමාණය සැලකීම, ආහාර පිළිගැනීමේදී ප්‍රමාණය සැලකීම, ආහාර වැළඳීමේදී ප්‍රමාණය සැලකීම, සිහිනුවණින් යුක්තව ආහාර වැළඳීම හා තමාට වැඩි ආහාර සෙසු අයට බෙදා දීම වශයෙන් මේ යෝගාවචරයෙකුට ආකාර පහකට තම ජීවිතය හා සම්බන්ධ කරගත හැකිය. ආහාරයෙහි සප්පාය අසප්පාය බව සැලකීම, ආහාරය පිළිබඳ ප්‍රමාණය දැනගැනීම සේම වැදගත් වේ. අසප්පාය ආහාර දුරුකොට සප්පාය ආහාර සේවනය කිරීමේදී ඇතැම් විට රස ගේදය නිසා යම් යම් අපහසුකම් ඇතිවිය හැකිය. මෙහිදී ප්‍රයෝජනය සලකා ආහාරය ගැනීමට පුරුදු වීමේදී ක්‍රමයෙන් තමාට අසප්පාය ආහාර දුරු කර හැකිවනු ඇත. කෙසේ නමුත් ආහාරය පිළිබඳ ප්‍රමාණ හා තමාට සප්පාය අසප්පාය බව ආදී කරුණු අවබෝධ කර ගැනීම එතරම් පහසු නැත. අපහසුවෙන් දැනගන්නා වූ එම කරුණුවලට ගැළපෙන ලෙසට ආහාරයක් තම ආජීව පාරිශුද්ධය හා අල්පේච්ඡතා ආදී යෝගාවචර ගුණ රැක ගනිමින් සපයා ගැනීම එයටත් වඩා අපහසු බව මුලින්ම වටහා ගත යුතු කරුණකි. එබඳු අවස්ථාවලදී පවා නොගැලපෙන සරුප්‍ය නොවන ක්‍රමවලින් ආහාර සෙවීම නොකළ යුතුය.
ලද දෙයින් සතුටු වීම නම් වූ ශ්‍රේෂ්ඨ ගුණය අනුව කටයුතු කරමින් තමා තුළ හික්මීම වැඩි දියුණු කරගත යුතුය. මෙලෙස කරුණු සලකමින් ආහාර සපයා ගන්නා වූත් පිළිගන්නා වූත් වළඳන්නා වූත් යෝගාවචරයා එම වැළඳීමේදී ප්‍රත්‍යවේක්ෂා කරමින්ම වැළඳිය යුතුය. ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී බහුලව භාවිතා වන පාලි වාක්‍යයේ තේරුම මෙයයි. මාමේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නොවේ. මද වැඩීම පිණිසද නොවේ. ඇඟ තර කර ගැනීම පිණිසද නොවේ. ඇඟ පැහැපත් කර ගැනීම පිණිසද නොවේ. ශරීරයත් ජීවිතයත් පවත්වා ගනු සඳහාය. බුදු සසුනෙහි පිළිවෙත් පිරිය හැකිවීම සඳහාය. ජීවිතය චිරකාලයක් පවත්වා ගැනීම සඳහාය. මෙසේ ආහාර බැලඳීමෙන් මගේ පරණ බඩගිනි වේදනා දුරවන්නේය. පමණ ඉක්මවා ආහාර බැලඳීමෙන් ඇතිවන අලුත් වේදනාද ඇති නොවන්නේය. ජීවිතයේ චිරකාලයක් පවත්වා ගත හැක්කේය. එබැවින් මාගේ භාවනාවද කළ හැකි වන්නේය. මෙසේ ආහාර වැළඳීම අයුතු ලෙස වැළඳීමක්ද නොවන්නේය. පමණට වැළඳීමෙන් සුවසේ විසිය හැකිද වන්නේය. මෙලෙස තමාගේ ආහාරයේ කෙරෙහි පිහිටන යෝගාවචරයා භෝජනයේ මත්සන්යුතාවය සීලයක් වශයෙන් ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයේ වශයෙන් සම්පූර්ණ කරන්නේය. කෙසේ නමුත් තවදුරටත් භෝජනය ධාතු මනසිකාරයටත් පටික්කූල මනසිකාරයටත් අනුව සැලකීමට පුහුණු වීමෙන් විශේෂයෙන් විපස්සනා යානිකයාට ඒ තම භාවනාවටද සම්බන්ධ කරගත හැකිවනවා ඇත. ඒ සඳහා යොදා ගන්නා ප්‍රත්‍යවේක්ෂා වාක්‍යයේ තේරුම මෙසේය. ප්‍රත්‍යය අනුව සලකා බැලීමේදී මේ පිණ්ඩපාත ආහාරය ධාතු මාත්‍රයක් පමණකි. ඒ වළඳෙන පුද්ගලයාද එසේම ධාතු මාත්‍රයකි. සත්වයෙක් නොවන්නේය. ජීවියෙක් නොවන්නේය. ආත්ම වශයෙන් හිස් වූවෙකු වන්නේය. ස්වකීය වශයෙන් පිළිකුල් නොවන මේ භෝජනය මාගේ ශරීර ගතවීමෙන් අතිශය පිළිකුල් භාවයට පත්වන්නේය. මෙලෙස කරුණු වටහාගෙන භෝජනයේ මත්සන්යුතාවය අනුව පිළිපදින යෝගාවචරයා එමගින් ආනිසංස රාශියක් ළඟා කර ගන්නේය. ජාගරියානු යෝගය. මෙයින් කියවෙන අදහස නම් නින්ද බහුල වශයෙන් නොකිරීම හෙවත් පාලනය කිරීම යනුයි. නින්ද පාලනය කිරීමෙහි යෙදීම නම් වූ ජාගරියෙහි අනුයෝගය නැවත නැවත යෙදීම ජාගරියානු යෝගයයි. නිද්දංන බහුලී කරේය ජාගරියං භජෙය ආතාපි යන බුද්ධ වචනය කෙටියෙන් පෙන්වා දෙන්නේ මෙම අදහසයි. මෙහි විස්තර සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේයි. ඉද භික්කවේ බික්කු දිවසං චංකමේන නිසජ්ජාය ආවරණියේහි ධම්මේහි චිත්තං පරිසෝධේති රත්තියා පටමං යාමං චංකමේන නිසජ්ජාය ආවරණියේහි ධම්මේහි චිත්තං පරිසෝධේති රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිනේන පස්සේන සිංහසෙය්‍යං කප්පති පාදේ පාදං අවචාදාය තතෝ සම්පජානෝ උට්ඨාන සංඥං මනසිකරිත්වා රත්තියා පච්චිමං යාමං පච්චුට්ඨාය චංකමේන නිසජ්ජාය ආවරණියේහි ධම්මේහි චිත්තං පරිසෝධේති. සාර්ථක යෝගාවචරයෙකුගේ එදිනෙදා කටයුතු පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඇතුළත් මෙහි තේරුම මෙසේයි. මහණ, මේ සස්නේ යෝගාවචරයා දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නේය. රාත්‍රී ප්‍රථම යාමයේ සක්මනින් හා හිඳීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත විශුද්ධ කරන්නේය. රාත්‍රී මධ්‍යම යාමයේ දකුණු පයෙහි වම් පය මදක් ඇද තබා මුති සම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ උත්ථාන සංඥාව හෙවත් නැගී සිටින වේලාව මෙනෙහිකොට දකුණැලයෙන් සිංහසෙය්‍යාව කරන්නේය. රාත්‍රී පශ්චිම යාමයේහි නැගී සිට සක්මනින් හා හිඳීමෙන්
නීවරණාදී කෙලෙස් ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නේය. ඒ අනුව සෑම ලොකු කුඩා කටයුත්තකටම මේ ජාගරයානු යෝගයේ බලපාන බවත් ඒ අනුව භාවනාවේ අභිවෘද්ධිය තීරණය වන බවත් වටහා ගැනීම පහසු වනු ඇත. කරුණු අනුව සලකා බැලීමේදී යමෙක් කායික මානසික ශ්‍රමය අධික ලෙසත් අදක්ෂ ලෙසත් වැඩ කරන්නේ නම් ඔහුට අධික නින්දක් අවශ්‍ය වන්නේය. මෙලෙස අදක්ෂ නොවී බාහිර කටයුතු වලින් වෙන් වී සිහියෙන් යුක්තව ඉරියව් පවත්වන යෝගාවචරයා තම භාවනාමය දියුණුවත් සමගම නින්ද පිළිබඳ අවශ්‍යතාව අඩුවමින් යන බව අත්දකිනු ඇත. මේ ලෙසට කායික මානසික ශ්‍රමය අඩුවීමත් භාවනාමය සංසිඳීම ප්‍රකට වීමත් අනුව නුවණැති යෝගාවචරයා තමාට සම්බන්ධ කරගන්නා ජාගරයානු යෝගය තමා ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ධර්ම කරුණු පිළිබිඹු කරන හැටපතක් ලෙසට ප්‍රයෝජනයට ගනු ඇත. සිනිඳු ලෙසටත් ඉරියව්වෙන් ඉරියව විශ්‍රාම වන ලෙසටත් මනසිකාරය දියුණු කිරීම තුළින් සිතෙහි අප්‍රමාද බව ප්‍රබෝධමත් බව වැඩි දියුණු කිරීම මෙහිදී ජාගරයානු යෝගීන් අදහස් කෙරේ. මේ ශ්‍රේෂ්ඨ වූ අදහස ඉෂ්ට කර ගැනීමට යෝගාවචරයා ජාගරයානු යෝගය සමගම සම්බන්ධ කරගත යුතු අනෙකුත් අංගයන් ලෙස ඉරියාපත භාවනාව හා සතිය පිහිටුවීම සැලකිය යුතුය. මේවා එක එකක් ඉතා සමීප වශයෙන් සම්බන්ධය. ජාගරයානු යෝගය සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් අවශ්‍ය වන්නේ සක්මනයි. යෝගාවචර ජීවිතයකට අත්‍යන්තයෙන් අවශ්‍ය වන මේ සක්මන් භාවනාව තුළ අර්ථ රාශියක් ගැඹුරී ඇත. අභ්‍යන්තරයක් ගැඹුරක් ඇති අර්ථවත් වැඩපිළිවෙලකි. එහිලා බලාපොරොත්තු වන උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් යෝගාවචරයා 1. සක්මනක් සුදුසු ලෙස සකස් කිරීම 2. සක්මන් භාවනාවේ යෙදෙන හැටි 3. සක්මන් භාවනාවේදී සමාධිය ඉපදවීම යන මේවා පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගත යුතුය. මෙලෙස උනන්දු වන යෝගාවචරයාගේ ප්‍රයෝජනය පිණිස අවශ්‍ය කරන කරුණු මෙහිලා ඉදිරිපත් කරමු. යෝගාවචර උපදෙස් කොටස නිමියේය. 5. සක්මන් භාවනාව. 1. සක්මන් භාවනාවට සුදුසු ලෙස සක්මනක් පිළියෙල කිරීම. සක්මන් වර්ග දෙකකි. එනම් එලිමහන් සක්මන හා ඇතුළු සක්මන යන දෙකයි. එලිමහන් සක්මන සකස් කිරීම. භාවනා ආසනය මෙන්ම සක්මන සඳහාද හැකිතාක් දුරට නිශ්ශබ්ද පරිසරයක් තෝරාගත යුතුය. උසස්ම ප්‍රමාණයේ ඉන්ද්‍රියන් 60ක්ද මධ්‍යම ප්‍රමාණයේ ඉන්ද්‍රියන් 45ක්ද අඩුම ප්‍රමාණයේ ඉන්ද්‍රියන් 20ක්ද දිග වශයෙන් යොදාගත හැකිය. සාමාන්‍ය පල්ල ඉන්ද්‍රියන් 3කි. කුඩා කෘමි සතුන් ගෙන්වන කරදර මගහැරවීම සඳහා 4 වට දියාගලක්ද සර්පයන් හා අනෙකුත් බඩගා යන සතුන් ගෙන්වන පරිබෝධ මගහැරවීමට එයට පිටින් අඟල් 4ක් පමණ පහළ මට්ටමකින් උපචාරය පිළිවෙල විය යුතුය. පොළව සමකොට මදක් එරෙන තරමට තුනි වැලි ඇතිරිය යුතුය. සක්මන ඇතුළත තනකොළ, කුඩා පැලෑටි වර්ග, ගල් බොරළු ආදිය නොතිබිය යුතුය. පොළව තදට තිබීමද නුසුදුසුය. සක්මනට පෙර ආතුව වැලි මලු ඇහැමද පිරිසිදු කොට තිබිය යුතුය. සක්මන කෙළවරේ ස්ථිර ආසනයක් පිහිටුවිය යුතුය. අවශ්‍යතාවයක් ඇතොත් වාලක් හා අවටින් බෑම්මක් හෝ වැටක් සවිකර ගැනීමෙන් මෙලෙස මූලික අංගයන් සහිතව සකස් කරගත් සක්මනේ ආරක්ෂාව වැඩි කරගත හැකිය. ඇතුළු සක්මන. ගොඩනැගිල්ලක ඇතුළත සකස් කරගන්නා මෙම ඇතුළු සක්මන පිරිසිදු ස්ථානයක සුදුසු වාතාවරණයකින් යුතුව තිබීම වැදගත් වන අතර එය වෙනත් බාහිර කටයුතු සඳහා නොයදිය යුතුය. දිගින් රියන් 30ක් හෝ ඊට වැඩි විය යුතුය. ඇතුළත පළල
ක්‍රියන්තුනක් සෑහේ. මේ සඳහා දිය අගල් හෝ උපචාර අවශ්‍ය නොවේ. සක්මන කෙළවර ස්ථිර ආසනයක් පිළියෙල කරගත යුතු වේ. අවශ්‍ය අවස්ථාවලදී ප්‍රයෝජන ගැනීම සඳහා ආලම්බන රජ්ජුවක් හෝ අත්පලක් සවිකරගත යුතුය. සක්මනේදී දැඩි ලෙස වෙහෙස දැනේ නම් ආලම්බන රජ්ජුවේ එල්ලී නතර වී විරාමයක් ගත හැකිය. සාමාන්‍ය දුර්වල අවස්ථාවලදී අත්වැල ප්‍රයෝජනයට ගත හැකිය. ඒ අනුව ආලම්බන රජ්ජුව සක්මනේ වහලයේද අත්වැල සක්මනේ අංශයකද සවිකරගත යුතුය. තරමක් මහත් මෘදු ලණුවක් දෙකොනට ඇදබැඳ සකස් කිරීම මෙහි සාමාන්‍ය ක්‍රමයයි. රූප සටහන 92 පිට. 2. සක්මන් භාවනාවේ යෙදෙන හැටි. පර්යංක භාවනාවේ යෙදෙන යෝගාවචරයාට කායික ව්‍යායාමයක් වශයෙන් හෝ සක්මන් කිරීමේ අවශ්‍යතාව දැනේ. දක්ෂ යෝගාවචරයා මෙලෙස දැනුණු පමණකින්ම පර්යංකයෙන් නැගිට සක්මනට නොයයි. පර්යංකයේම සිටමින් තවදුරටත් භාවනාව කරගෙන යාමට ඇති අපහසුතාව කිමක්දැයි සලකා බලයි. කිව යුතු තරම් ප්‍රකට හේතුවක් නැතිනම් දිගටම පර්යංක භාවනාවෙහිම යෙදිය යුතුය. යම් හේකින් සක්මන් කිරීමේ අවශ්‍යතාව ප්‍රකටවම වැටහේ නම් එහි ප්‍රයෝජනය සලකා අවස්ථාව අනුව එලිමහනේ හෝ ඇතුළු සක්මනට යා යුතුය. ප්‍රයෝජන ගත හැකි තාක් එලිමහනේ සක්මන පාවිච්චි කළ හැකි නමුත් අඳුරු සහිත වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයන් යටතේ ඇතුළු සක්මන උපකාර කරගත හැකිය. එසේ කරුණු සලකා බලා සක්මන වෙත ගිය යෝගාවචරයා සක්මනට ඇතුළු වී සක්මනට මූණලා එහි කෙළවරක සිටගෙන ප්‍රථමයෙන් තමා සිටින ඉරියව්ව මෙනෙහි කළ යුතුය. මෙලෙස මෙනෙහි කරන විට සිටගෙන සිටින ශරීරය තම සිතට වැටහේ නම් ඉන්පසු මේ ආරම්භ කරන්නට යෙදෙන සක්මන් භාවනාවේ ආනිසංශ කෙරෙහි සිත යෙදිය යුතුය. ඒ මෙසේයි. බුදු පසේ බුදු මහරහත් වැනි ආරේ උත්තමයාණන් වහන්සේලා ලෝකෝත්තර ධර්ම අවබෝධය පිණිස බොහෝසේ උපකාර කරගත් භාවනාවකි මේ සක්මන් භාවනාව. ලෝකෝත්තර තත්ත්වයට පත් වූ උතුමෝද මේ චාරිත්‍ර ධර්මයක් වශයෙන් සලකා කළහ. එසේම බොහෝ යෝගාවචරයන් වහන්සේලා සක්මන පිහිට කොටගෙන තම තමන්ගේ අභිමතාර්ථයන් සපුරා මුදුන්පත් කරගත් ආහුය. නියමාකාරයෙන් සක්මන් භාවනාවෙහි යෙදීමෙන් ලද හැකි ආනිසංස රාශියකි. මේ අනුව මමද සක්මන් භාවනාව ඉතා ඕනෑකමකින් යුක්තව කිරීමෙන් එය ආනිසංස රාශිය ළඟා කරගන්නෙමි සලකාගෙන මුලින්ම කිහිප විටක් සක්මනේ එහා මෙහා සැහැල්ලු ගමනින් ගමන් කළ යුතුය. මේ අවස්ථාවේදී පර්යංකයේදී සිටීමේදී යම් හැකිලනු ඉරියව්වක් වීද කුසීතකමක් වීද එය පහව යන ලෙසට අතපය වැනුණත් එයට ඉඩ දිය යුතුය. කෙසේ නමුත් වටපිට බැලීමට ඈත බැලීමට පෙළඹීම සුදුසු නැත. ගමනේදී වියදාණ්ඩක දුරමුත් එයින් එපිට නොබැලිය යුතුය. මෙලෙස ක්‍රමයෙන් කය පුරුදු පසු ගමනේදී වම් පය තබන විට තමාගේ වම් අංශයට සිත යෙදිය යුතුය. වම යයි සිතින් මෙනෙහි කළ යුතුය. දකුණු පය තබන විට දකුණු අංශයට සිත යොදමින් දකුණ යයි මෙනෙහි කළ යුතුය. මෙලෙස වරක වම් අංශයටත් වරක දකුණු අංශයටත් ලෙස මුළු ශරීරයම මෙනෙහි කිරීමට පුහුණු කළ යුතුය. මේ අයුරින් ශරීරය අනුව මෙනෙහි කිරීම තේරුම් ගත් පසු සක්මන කෙළවර සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළ යුතුය. සිටිනවා සිටිනවා යයි මෙනෙහි කරන අතර තමා පච්චය පරිග්ගා ඥානයේදී තේරුම් ගත් පරිදි මෙතන කෙනෙක් පුද්ගලයෙක් නොමැති බවත් ධාතු සමූහයක පැවැත්මක් පමණක් බවත් තමාට තහවුරු කරගත යුතුය. ඉන් පසු පයෝසන විට එසවීම එසවීම හෝ
وسبنوا وسبنوا يا من هي كرمين ده تابنويته تابيمه تابيمه هو تابنوا تابنوا يا من هي كرمين ساكمان كليوتيا මේ මෙනෙහි කිරීම සඳහා යොදා ගන්නා වචන සෑම විටම ක්‍රියා මාත්‍රය පමණක් අංග වන වචනම වන බවට වග බලා ගත යුතුය. එසේ නොමැතිව ඔසවමි, තබමි ආදී වචන යොදා ගතහොත් ඒ ආත්ම දෘෂ්ටිය ඇති කරලීමටත් මානසිකාරය නොමගට යොමු කරලීමටත් හේතු වනවා ඇත. එක් පියවරක් අවස්ථා දෙකකට මෙනෙහි කරමින් ඒ අනුව සිත යොදමින් සක්මන් කරන යෝගාවචරයා නොකඩකොට සෑම පියවරක්ම නිවැරදිව මෙනෙහි කරමින්ම සක්මන් කිරීමට පුරුදු වන තෙක් සක්මන් කළ යුතුය. මෙහිදී මෙනෙහි කිරීම ක්‍රමානුකූලව සකස් වීමත් සමගම තමාගේ කය පුරුදු වන බවත් සිත සමාධියට නැඹුරු වන බවත් යෝගාවචරයා අත්දකිනු ඇත. මේ ලෙසට ප්‍රගුණ කිරීමෙන් පසු මීළඟ අවස්ථාව වශයෙන් පියවරක් අවස්ථා තුනකට බෙදාගෙන සක්මන පුරුදු කළ යුතුය. ඒ මෙසේය. පියවරක් එසවීම, යැවීම හා තැබීමයි. මේ අනුව ඔසවනවා, යවනවා, තබනවා වශයෙන් මෙනෙහි කළ යුතුය. මෙලෙස ක්‍රමයෙන් මෙනෙහි කරන අවස්ථා වැඩිවීමත් සමග පියවර වේගය අඩු වී කායික වශයෙන්ද තැම්පත් බවක් ඇතිවේ. සමාධිය දියුණුවේ මේ පියවරේදී නොකඩකොට මෙනෙහි කරමින් තම කය පුරුදු කරගත් යෝගාවචරයා මීළඟ පියවර වශයෙන් අවස්ථා හතරකට මෙනෙහි කිරීම ආරම්භ කළ යුතුය. එම අවස්ථා නම් ඔසවනවා, යවනවා, හසුරුවනවා, තබනවා යනුවෙනි. මේ හසුරුවනවා යනු කණු කටු ආදී වැළැක්වීමට පය සුදුසු තැනකට යොමු කිරීමයි. මේ අවස්ථාව වන විට සක්මන් වේගය බොහෝසේ අඩු වී යෑම ස්වභාවිකය. සක්මන කෙළවරට පැමිණි සෑම අවස්ථාවකදීම එතන නතර වී සිටගෙන සිටීම මෙනෙහි කළ යුතුය. හැරෙන විට දක්ෂිණාවර්තව හැරෙන අතර පියවර මානු කිරීම අනුව ඔසවනවා, තබනවා යයි කෙටියෙන් මෙනෙහි කළ යුතුය. ආපසු හැරි මද වේලාවක් සිටගෙන සිටීමෙන් සිටීම මෙනෙහි කිරීමෙන් අනතුරුව අනෙක් කෙළවර දක්වා සක්මන නැවත ආරම්භ කළ යුතුය. වඩ වඩාත් සතියත් සමාධියත් ප්‍රකට වූ සිතට මෙලෙස තබන පියවරක් පාසා මෙනෙහි කිරීමේදී තවත් අවස්ථාවක් සලකා බැලීමට තරම් පුරුදු විට අවස්ථා පහකට මෙනෙහි කිරීම ආරම්භ කළ යුතුය. එහිදී ඔසවනවා, යවනවා, හසුරුවනවා, පහත් කරනවා, තබනවා යනුවෙන් අවස්ථාවෙන් කොට සලකනු ලැබේ. මේ තරමටම සවිස්තරව මෙනෙහි කිරීමේදී යම් හේකින් ආගන්තුක විතර්කයක් අනුව සිත බාහිරට ගියොත් යෝගාවචරයාගේ ශාරීරියේ සම්බරතාවය නැති වී ඇද වැටෙන්නටද ඉඩ තිබේ. එහෙයින් මෙතෙක් දුරට ඉතාමත් ඕනෑකමින් උපයාගත් සමාධියට බාධා නොවන ලෙසත් කායික වශයෙන් පුරුද්ද දියුණු වීමට උපකාර පිණිසත් සිත සම්පූර්ණයෙන්ම සක්මනට යොදාලීම මෙහිදී වැදගත් වේ. ඒ අනුව වටපිට ඈත මෑත බැලීම සම්පූර්ණයෙන්ම නතරකොට ශරීරයට සිත යෙදී යුතුය. බාහිරින් කෙනෙක් පැමිණ කතා කළත් ඉක්මන් නොවිය යුතුය. මෙසේ කෙනෙක් පැමිණීම අනුව හෝ වෙන ශබ්දයක් ඇසීම අනුව හෝ සිත බාහිරයට ගියොත් එහිදී සක්මන මැද වුවත් නතර විය යුතුය. නතර වී එම බාහිර ශබ්දය මෙනෙහිකොට සිත සකස් වූ පසු එතන සිට සක්මන නැවත ආරම්භ කළ යුතුය. මෙසේ සක්මන් කරන විට සමහර විටක ඇස් වසා ගැනීමට තරම් සිතෙනු ඇත. එසේ ඇස් වසා ගැනීම එතරම් නුවණට හුරු නැත. එලිමහන් සක්මනේදී සමහර විට කුඩා සත්තු එහා පැත්තෙන් මෙහා පැත්තට මාරු වීම ආදීයේදීත් එම නිසා සාමාන්‍ය පෙනුමට සක්මනේ යෙදිය යුතුය. තමාගේ ක්‍රියාවට තදින් සිත යෙදිය යුතුය. මෙලෙස මූලික අවස්ථාවන් සලකා බලමින් අවස්ථා පහකට අනුව සක්මන් කරන යෝගාවචර තෙම
එහි පරිචයක් ලැබූ පසු අවසාන අවස්ථාව වශයෙන් එක් පියවරක් අවස්ථා 6කට බෙදා පුහුණු වීම ආරම්භ කළ යුතුය. විසුද්ධි මාර්ගයේහි මෙම අවස්ථාව හඳුන්වා දී ඇත්තේ උද්ධාරණය, අතිහරණය, වීතිහරණය, වොස්සජ්ජනය, සන්නික්ඛේපණය, සන්නිරුම්හරණය වශයෙනි. එම අවස්ථාවල් ඔසවනවා, යවනවා, හසුරුවනවා, පහත් කරනවා, තබනවා, තද කරනවා වශයෙන් මෙනෙහි කිරීමට යොදා ගනී. මෙහි යෙදී ඇති තද කිරීම නම් අනෙක් පය එසවීම සඳහා තැබූ පය තද කිරීමයි. මෙසේ පුරුදු කරන යෝගාවචරයා සක්මනේදී ලබා ගනු ලබන සමාධිය ස්ථිරය, ශක්තියෙන් යුක්තය. එය නොකඩෙන ආකාරයට පිළිපදිමින් එම සමාධියෙන්ම යුක්තව පරයංග භාවනාව ආරම්භ කළ යුතුය. සංසුන් ගමනින් ගොස් පුරුදු ආසනයෙහි පරයංකය බැඳ වාඩි වී කලින් විස්තර කරන්නට යෙදුණු ආකාරයට ආනාපාන සති නිමිත්තට සිත යෙදීමෙහිදී පිළිපැදිය යුතු ක්‍රමයයි. මෙලෙස විස්තර වන්නේ ආනාපාන සති ආනුව විපස්සනාව කරන්නා වූ විපස්සනා යානිකයාට උචිත ක්‍රමයයි. සමත යානිකයාටද ඒ ලෙසටම ප්‍රයෝජන බලාපොරොත්තු විය යුතුය. ඒ සඳහා පිළිපැදිය යුතු ක්‍රමය වෙනස්ය. එනම් මූලික සූදානම් වීම වලින් පසුව තමාගේ ඉරියව්ව අනුව හෙවත් පියවර අනුව මානසිකාරයේ පවත්වනු වෙනුවට සමත භාවනා කමඨහන සිත යොදාගෙන සක්මනේ යෙදිය යුතුය. එය මෛත්‍රී කමඨහන හෝ බුද්ධානුස්සතිය හෝ විය හැකිය. සෑහෙන වෙලාවක් සමතරමුණට අනුවම සිත යොදමින් සක්මන් කරන විට එහෙත විස්තර කළ ලෙසට කයෙහිත් සිතෙහිත් තැන්පත් වීමක්, සමාධිය දියුණු වීමක් යෝගාවචරයා විසින් අත්දකිනු ඇත. එලෙස උපයාගත් සමාධිය පරිස්සමෙන් යුක්තව ආරක්ෂා කරමින් ආනාපාන නිමිත්තට සිත යොදා පරයංක භාවනාවෙහි යෙදීම මෙහිලා භාවිතාවන ක්‍රමයයි. සමහර යෝගාවචරයන්ට මේ සක්මන් භාවනාව පරයංක භාවනාවටත් වඩා බොහෝසේ සප්පාය බව පෙනී ගොස් ඇත. අධික වීරිය ඇති යෝගාවචරයන් මෙලෙස සක්මන් භාවනාවෙන් විපුල ප්‍රයෝජන සලසා ගන්නා හැටි ප්‍රකටය. මෙලෙස මුලින් මුලින් සමාධිය වැඩිවීමට උපකාරයක් ලෙසට යෝගාවචරයා සක්මන ප්‍රයෝජනයට ගෙන එහි දක්ෂභාවය දියුණු කරගත් පසු සාමාන්‍ය ගමනේදීත් සතිය පිහිටුවීම සඳහාය උපයෝගී කර ගැනීමට උනන්දු විය යුතුය. ඔසවනවා, තබනවා වශයෙන් කෙටියෙන් මෙනෙහි කරන අවස්ථාව මේ සඳහා යොදාගත හැකිය. ආනාපාන සතිය වඩන යෝගාවචරයාට පමණක් නොව සියලුම යෝගාවචරයන්ට සුදුසු ගැළපෙන ක්‍රමයකි මේ සක්මන් භාවනාව. පරයංක භාවනාවටත් වඩා තමාට මෙම සක්මන් භාවනාව සප්පාය බව දැනේ නම් එබඳු යෝගාවචරයන් විසින් එහි වැඩි දියුණුවක් අපේක්ෂාවෙන් හේතු ප්‍රත්‍යයන් අනුව සිත යොදමින් සක්මන විස්තර සහිතව ප්‍රගුණ කළ යුතුය. මෙලෙස සක්මන් භාවනාවෙන් වැඩිදුරට ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයා විසින් මූලික වටහා ගත යුතු කරුණු මෙසේයි. එහිදී සඳහන් කරන්නට යෙදුණු ඔසවනවා, තබනවා ආදී අවස්ථාවන් පුද්ගලයෙකු විසින් කරන දේවල් නොවන බවත්, ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවන දේවල් බවත් සලකා ගත යුතුය. එක් එක් අවස්ථාවක් සඳහා ධාතුන්ගේ ක්‍රියාපිළිවෙල වෙනස්ය. මේ නිසා අවස්ථානුව ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය මෙහිලා මුලින් ලබා ගත යුතුව ඇත. ඒ සඳහා පච්චේ පරිග්ගහ ඥානයේදී ලබාගත් දැනුම නැවත මතක් කර ගැනීම අවශ්‍යය. ඔසවනවා හෙවත් එසවීම අවස්ථාවේදී තේජෝ ධාතුව අධික වේ. වායෝ ධාතුවට අනුකූල වෙමින් ක්‍රියා කරයි. පඨවි ආපෝ ධාතුන්ගේ බලපෑම අඩුවේ. ඒ අනුව පය එසවේ. යවනවා හෙවත් යැවීම අවස්ථාවේදී වායෝ ධාතු ක්‍රියාකාරීත්වය අධික වේ. තේජෝ ධාතු ක්‍රියාකාරීත්වය වායෝ ධාතුවට අනුකූල වේ.
ආපෝ පටවි ධාතුන් අඩුවේ. හසුරුවනවා හෙවත් හැසිරවීම අවස්ථාවද යවනවා අවස්ථාවට සමානය. පහත් කරනවා හෙවත් පහත් කිරීම අවස්ථාවේදී පටවි ධාතුන්ගේ අධික වීමත් ආපෝ ධාතුවේට අනුකූල වීමත් සිදුවේ. වායෝ හා තේජෝ ක්‍රියාව අඩුවේ. තබනවා හෙවත් තැබීම අවස්ථාව තද කරනවා අවස්ථාවද ධාතු ක්‍රියාකාරීත්වය අතින් පහත් කරනවා අවස්ථාවට සමානය. ප්‍රථමයෙන් අවස්ථා 6කට අනුව නොකඩකොට මෙනෙහි කරමින් පුහුණු කළ පසු තවදුරටත් සක්මන අනුවම විදර්ශනාව දියුණු කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයා මෙලෙස හේතු ප්‍රත්‍යයන් සලකමින් සක්මනේදී මානසිකාරය පුහුණු කළ යුතුය. මෙලෙස සවිස්තරව මානසිකාරය පැවැත්වීමේදී සක්මන මැදදීද සිටගෙන සිටිමින්ම සිටගෙන සිටින ශරීර ඉරියව්ව අනුව සිතේ දීමට කරුණු යෙදේ. එසේ අවශ්‍යතාව දැනෙන විට නතර වී තමාගේ ශරීරය ධාතු කොටස් එකතු වීමෙන් කුණප කොටස් එකතු වීමෙන් පිළිවෙලින් සකස් වී ඇති බව සිතට නගාගත යුතුය. මෙලෙස මානසිකාරය දිගේ ඉදිරියට යන විට ආත්ම ශූන්‍යත්වය පිළිබඳ ප්‍රත්‍යක්ෂය පහසු වේ. විපස්සනාවට සිත සකස් වේ. මේ අයුරින් මානසිකාරය දුණුවන විට තමා බාහිර ලෝකයෙන් අයින් වූ ලෙසට යෝගාවචරයාට කල්පනා වේ. මේ බව සලකා මුලින් මෙයට ගැළපෙන පරිදි තම සිත සකස් කරගත යුතුය. යම් අවස්ථාවකදී තමා සක්මනේ සිටින විට බාහිර කෙනෙක් පැමිණුණද කතා කළද ඒවා හඳුනා ගැනීමට උනන්දු නොවිය යුතුය. දැකීමේදී දකින්වා දකින්වා යයිද ඇසීමේදී ඇසෙනවා ඇසෙනවා යයිද මෙනෙහි කළ යුතුය. මේ අන්දමට සක්මන් භාවනාව කරන යෝගාවචරයා නිතරම අවධානය සක්මන් ක්‍රියාවටම යොදවමින් බාධකයන් ඉවත් කරලමින් දිගට මෙහි යෙදිය යුතුය. සක්මන බහුල වීමෙන් උද්දච්චයටත් පර්යංකය බහුල වීමෙන් කෝසජ්ජයටත් සිත වැටෙන බව යෝගාවචරයා දැනගත යුතුය. එසේ දැනගෙන අවස්ථාවට උචිත වන ලෙසට ඉරියව් තෝරා ගැනීමට දක්ෂ විය යුතුය. එසේ නොමැතිව අවිචාරවත්ව කටයුතු කිරීමෙන් එය මානසිකාරයට බාධාවක් විය හැකි බවත් ආයාස කර විය හැකි බවත් සලකා ගත යුතුය. සම්මස්සන ඥානය. නාම රූප පරිච්ඡේද ඥානය, පච්චය පරිග්ඝා ඥානය යන වශයෙන් යෝගාවචරයා තම භාවනා මානසිකාරය පුහුණු කරමින් කටයුතු කළේ මේ සම්මස්සන ඥානයට මඟ පාදා ගැනීම සඳහාය. එහෙයින් මේ ඥානයෙන් ප්‍රගුණ කිරීමෙන් ඥාත පරිඥාව සම්පූර්ණ කළ යෝගාවචරයා මීළඟට ලැබගත යුතු තීරණ පරිඥාව සැලසෙන මේ සම්මස්සන ඥානයට සිත නැංවීම පහසුවනු ඇත. තීරණ පරිඥාව නම් සංස්කාරයන් මෙනෙහි කිරීමේදී ලැබෙන තාක් නාම රූප ධර්මයන් අනිත්‍යාදී වශයෙන් නුවණ යොදා සලකා බැලීමයි. මෙහිදී මානසිකාරයට හසු කරගන්නා ධර්මයෝ නම් 1. රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන යන පංචස්කන්ධයෝය. 2. චක්කවාදී ద్వාරසයිහි රූපයෝය. 3. රූපාදී ආරම්මන සයිහි රූපයෝය. 4. පස්ස සයිහි රූපයෝය. 5. වේදනා සයිහි නාම ධර්මයෝය යන මෝහිය. මේවා එකක් එකක් පාසා සම්මන්සනයට අවකර ගැනීමේදී චක්කුවෙහි සියලු රූපයෝ බිඳී බිඳී ගෙවී ගෙවී යන හෙයින් අනිත්‍යයෝය. භයජනක හෙයින් දුක්ඛයෝය. තමාගේ කැමැත්ත අනුව නොපවත්නා හෙයින් අනාත්මයෝය යන පිළිවෙලින් මානසිකාරය පැවැත්විය යුතුය. මේ සම්මන්සන ක්‍රමය මුලින් ඉගෙන ගන්නා යෝගාවචරයා එහි දියුණුවත් සමගම අරමුණු වන තාක් නාම රූප ධර්මයන් ඉහත දැක්වූ කොටස් වලට බහාලමින් තම මානසිකාරයට හසු කරගනිමින් සම්මස්සනයේ දක්ෂභාවය ලබාගත යුතුය. මෙලෙස
අරමුණක් අත නොහැර දිගින් දිගට මෙනෙහි කිරීමේදී ඇතමුන්ගේ සිතට සංස්කාරයන්ගේ පොදු ලක්ෂණය වශයෙන් ත්‍රිලක්ෂණය වැටහෙන්නට පටන් ගනී. යෝගාවචරයා තමාට අරමුණු පිරිසිදුවෙත් වෙන්වෙන්මත් වැටහෙන බව ප්‍රකාශ කරනු ඇත. එමෙන්ම තමාගේ භාවනාව ගැන හිස, අත්, කකුල් ආදිය ගැස්සීම් ඇතිවන බවත් එය ගැස්සෙනවා ගැස්සෙනවා යැයි මෙනෙහි කිරීමේදී හිස කරකැවීගෙන ගොස් මත් තුනක් මෙන් දැනෙන බවත් එයද මෙනෙහි කිරීමේදී නැතිවන බවක් කියනු ඇත. මෙලෙස ත්‍රිලක්ෂණය ප්‍රකට වීමත් සමගම අරමුණුවල ඇතිවීමත් නැතිවීමත් යන දෙක වෙන්වෙන්ම භාවනා සිතට වැටහෙන්නට පටන් ගනී. ඒ අනුව හෙතෙම උදයබ්බයානුපස්සනාව ආදී මතුමතු අනුපස්සනාවන්ද සපුරා ගනී. දෙවන සම්මස්සන ක්‍රමය. මෙසේ සපුරාගත නුහුණු යෝගාවචරයන් විසින් පංචස්කන්ධය ස්ථාන 11ක බහාලමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වෙන වෙනම මෙනෙහි කළ යුතුය. ඒ මෙසේයි. 1. අතීත වූ යම් තාක් රූපයෝ වූවාහු නම් ඔහු සියල්ලම වර්තමානයට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි ගියහ. අනිච්චා දුක්ඛා අනත්තා. 2. වර්තමාන වූ රූපයෝ අනාගතයට නොගොස් එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යති. අනිච්චා දුක්ඛා අනත්තා. 3. අනාගත රූපයෝද වර්තමානයට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යන්නාහ. අනිච්චා දුක්ඛා අනත්තා. මීළඟට ඉහත දැක්වූ ආකාරයටම අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් වේදනා සංඥා සංකාර සහ විඥාන යන ස්කන්ධයන් අනුවද ලක්ෂණ සැලකීම කළ යුතු වේ. එසේම 4. අජ්ජත්තික රූපයෝ. 5. බාහිර රූපයෝ. 6. ඕලාරික රූපයෝ. 7. සුකුම රූපයෝ. 8. හීන රූපයෝ. 9. ප්‍රනීත රූපයෝ. 10. දුර රූපයෝ. 11. සමීප රූපයෝ යන අවස්ථා 8-90ද ත්‍රිලක්ෂණය කරමින් මානසිකාරය පැවැත්වීමට පුහුණු කිරීම පහත දැක්වෙන වාක්‍යයන් යොදා ගනිමින් කරන්න. එනම් අජ්ජත්තික රූපයෝ බාහිර තත්ත්වයට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත්. අනිච්චා දුක්ඛා අනත්තා. අජ්ජත්තික වේදනාවෝද බාහිර තත්ත්වයට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත්. අනිච්චා දුක්ඛා අනත්තා. අජ්ජත්තික සංඥාවෝද බාහිර තත්ත්වයට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත්. අනිච්චා දුක්ඛා අනත්තා. අජ්ජත්තික සංස්කාරයෝද බාහිර තත්ත්වයට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත්. අනිච්චා දුක්ඛා අනත්තා. අජ්ජත්තික විඥානයෝද බාහිර බවට නොපැමිණ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත්. අනිච්චා දුක්ඛා අනත්තා. මේ ආකාරයෙන් මානසිකාරය පවත්වන යෝගාවචරයාගේ චිත්ත වීතිය දියුණු වේ. ඔහුට තමා පිළිබඳ අත්පා කඳ හිස ආදී කොටස් ගෙවි ගෙවි බිඳි බිඳි යන සැටි දැනේ. බාහිර කොටස්ද ගෙවි ගෙවි බිඳි බිඳි යන සැටි දැනේ. ඒ සමගම දුක්ඛ ලක්ෂණයද පීඩා ස්වභාවයද දැනෙන්නට පටන් ගනී. එසේම මේ ස්වභාවය නවත්තාලන්නට නොහැකි බව අනුව අනාත්ම ලක්ෂණය වැටහෙන්නට පටන් ගනී. යෝගාවචර අත්දැකීම අනුව ඔහුට වැටහෙන ආකාරානුව මේ අවස්ථාවේදී හමුන නානාවිධ අරමුණු ඇසුරින් මෙනෙහි කරගෙන යාමේදී ඇතැම් විටකදී ඒ අරමුණු නැති වී යාම නිසා අනිත්‍යභාවය ප්‍රකටව වැටහෙන බවත් ඇතැම් විටක ඇතිවන නැතිවන බව දැනීම අනුව එහි දුක් බව සංස්කාරයන්ගේ අමිහිරිතාවය සුද්ධව දැනෙන බවත් විස්තර කරනු ඇති. වැඩි දුරටත් ඇතැම් අවස්ථාවලදී
තමන් කැමති පරිදි කිසි දෙයක් සිදු නොවන බවත් සංස්කාරයන්ගේ ස්වභාවය පරිදි ඇති වී නැති වී යන බවත් සත්වයක පුද්ගලයෙකු නැතයි වැටහෙන බවත් ප්‍රකාශ කෙරේ. මෙසේ ඔහුට සිත යොදන යොදන දේ අනිත්‍ය වශයෙන්ද දුක්ක වශයෙන්ද අනාත්ම වශයෙන්ද වැටහෙන්නට වේ. ඔහුගේ දැනීම් සම්භාරයේ ලොකු වෙනසක් දැනෙන්නට පටන් ගනී. තුන්වන සම්මර්සන ක්‍රමය. සමහර පුද්ගලයන්ට ඉහත දැක්වුණු ක්‍රමයනුත් සම්පූර්ණ ත්‍රිලක්ෂණය පාල කර ගැනීමට දැනීම් ශක්තිය මදිවේ. ඔවුන් විසින් පසුබට නොවී මේ තුන්වන ක්‍රමයට සිත යෙදිය යුතුවේ. ඒ මෙසේයි. 1. තමා ඉහත ඥානමය පරිචය ලැබූ පරිදි චක්කු ද්වාරාදී ද්වාර සයෙහි රූපයන් නුවණින් සලකා මේ ද්වාර සයෙහි ඇති තාක් සියලු රූපයෝ එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත් අන් ද්වාරයකට නොයන්නාහ. අනිච්චා දුක්ඛා අනත්තා. 2. රූපාදී ආරම්මන සයෙහි ඇති තාක් සියලු රූපයෝ ක්ෂණයක් පාසා එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත් අන් අරමුණකට නොයන්නාහ. අනිච්චා දුක්ඛා අනත්තා. 3. චක්කු විඤ්ඤාණාදී විඤ්ඤාණ සයෙහි ඇති සියලු නාම ධර්මයෝ එහි එයිම ක්ෂණයක් පාසා ගෙවි ගෙවි බිඳි බිඳි යෙත් අනෙකකට නොයන්නාහ. අනිච්චා දුක්ඛා අනත්තා. 4. චක්කු සම්පස්සාදී පස්ස සයෙහි ඇති සියලුම නාම රූප ධර්මයෝ ක්ෂණයක් පාසා එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත් අන් අරමුණකට නොයන්නාහ. අනිච්චා දුක්ඛා අනත්තා. 5. චක්කු සම්පස්සජ වේදනාදී සහි ඇති තාක් නාම ධර්මයෝ ක්ෂණයක් පාසා එහි එහිම ගෙවි ගෙවි බිඳි බිඳි යෙත් අනෙකකට නොයන්නාහ. අනිච්චා දුක්ඛා අනත්තා. මෙසේ මේ මානසිකාර ක්‍රමය ක්‍රියාවේ යෙදවීමේදී මනමින් සම්මස්සන ඥානය සම්පූර්ණ වනු පිරෙනු ඇත. සම්මස්සනයේ පිරීම නම් සම්මස්සනයට සිත යොදන ධර්මාතරින් උදය වය දෙක මනමින් ප්‍රකට වෙන්නට පටන් ගැනීමයි. ඒ අනුව යෝගාවචරයා මෙසේ කියනු ඇත. අප්‍රකට අරමුණු දුම්රියක ගමන් කරන අවස්ථාවකදී මෙන් වේගේ නැති වී යන බව හා අවටින් විදුලියක් මෙන් යම් යම් අරමුණු පෙනෙන බවත් ශරීරයේ හිමාංශ පේශි සැලවෙන බවත් පිනිබිඳු ඇගිරෙන්නාක් මෙන් දැනීම් ආදියත් නිතර හමුවන බවත් ඒ සියල්ලත් හරියටම මෙනෙහි කරගෙන යන බවත් එමෙන්ම වේදනාද යම් යම් අවස්ථාවලදී හටගනී. එය දේවිටම මෙනෙහි කිරීමෙන් ඉලක්කයට ලක් වූවාක් මෙන් සිතත් අරමුණත් හරියට ක්‍රියා කරයි. තෙමුන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයෝ තියුණු නොවෙත් සිත යොදුන් ලබන සංස්කාර ධර්ම තුළට සිත කාවැදීම නැත. එහෙයින් ඒවා ප්‍රකට වෙන්නට ඉඩ නැත. අන් ඉන්ද්‍රියෝද දියුණු නැත. එහෙයින් සම්මස්සන සපුරාලීමට නොහැකි වේ. මෙබඳු යෝගාවචරයන් විසින් තමන්ගේ ඉන්ද්‍රියයන් තියුණු බවට පත්කර ගත යුතුය. ඉන්ද්‍රියන් තියුණු කිරීමේ ක්‍රම නමයක් දක්වන ලදී. ඒ මෙසේ නවහාකාරයේහි ඉන්ද්‍රියානි තික්කානි භවන්ති. 1. උපනුප්පානානං සංඛාරානං කයමේව පස්සති. 2. තත්තච සක්කච්ච කිරියාය සම්පාදේති. 3. සාතච්ච කිරියාය සම්පාදේති. 4. සප්පාය කිරියාය සම්පාදේති. 5. සමාධිස්සච නිමිත්තක් ගාහි හෝති. 6. බොජ්ජංගානංච අනුප්පවත්තනාතාය. 7. කායේච දීවිචේච අනපෙක්කන්ති උපට්ඨාපේති. 8. තත්තච අභිභූය නෙක්ඛම්මේන. 9. අන්තරාජ අබේබාසානේනාති යනු ඒ ක්‍රම 9යි. මෙහි යෙදෙන වැඩපිළිවෙල මෙසේයි. 1. යෝගාවචරයා සංස්කාරයන් අරමුණු කරගෙන විදර්ශනාව පවත්වාගෙන යයි.
ඒ විදර්ශනාවේදී හමුවී උපදින තාක් නාම රූප ධර්මයන්ගේ උපදනාකාරය නුවණින් සලකා ඒ සිතින් මුදාහැර ඒ ගෙවීම බිඳී යාම නුවණින් බලයි. මෙසේ නැවත නැවතත් සංස්කාරයන්ගේ ඉපදීම ගෙවී යාම බිඳීම සලකා මනසිකාරය පවත්වන යෝගාවචරයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය ක්‍රමයෙන් තියුණු වෙයි, සූර වෙයි. සෙසු සද්ධාදී ඉන්ද්‍රියෝද එසේම තියුණු වෙති, සූර වෙති. මේ එක් ක්‍රමයකි. තම අත්දැකීම් අනුව හමුනතාක් නොඑක් අරමුණු මෙනෙහි කරගෙන යන නමුත් ඒ එක එක අරමුණු මෙනෙහි කරන්නේ නමුත් සම්පූර්ණයෙන් ඒ අරමුණු නැති වී නොයන බවත් නැවත නැවතත් වෙන වෙන අරමුණු පැමිණෙන බවත් එසේ නොමැතිනම් වහ වහා මෙනෙහි කරන අරමුණු නැති වී හොඳ ගති ඇති වී ආනාපානය වෙන්වෙන්ම වැටහි යාම නිසා මෙනෙහි කිරීම දුෂ්කර බවත් පවසන යෝගාවචරයන් මෙලෙස උපන් සංස්කාරයන්ගේ ක්ෂයවීම නුවණින් සැලකීමට පුරුදු වීමෙන් ඉන්ද්‍රියන් තියුණු භාවයට පත් කරගත යුතු වේ. මේ උපනුප්පානානං සංඛාරාණං කයමේව පස්සති යනුවෙන් දැක්වූ පළමු ආකාරයයි. දෙක, ඒ සංස්කාරයන් පිළිබඳ ක්ෂය දර්ශනය තුළම විදර්ශනා ඥානයේ පවතිනා පරිදි ආදරේ උපදවා සකස් කොට මානසිකාරයේ පවත්වයි. හොඳයි කියා හෝ ආශ්චර්යයි කියා හෝ අමාරුය දුෂ්කරය කියා හෝ සිත සිතා නොසිට ඒ හැම දෙයක්ම මෙනෙහි කළ යුතු බව මෙහි අදහසයි. තුන, විදර්ශනා ඥානයේ පිළිබඳ ෂය දර්ශනය කඩනොවී පවත්නා පරිදි සත්‍යාභ්‍යාසය නිතර පුහුණු කිරීම පවත්වාලීමයි. කඩනොකොට පුහුණු කිරීම හෙවත් දිගටම මෙනෙහි කිරීම මෙහි කියවෙන අවවාදයයි. හතර, විදර්ශනා ඥාන පරම්පරාව සප්පාය සෙවනෙහි රැකින සේ පවත්වාලීමයි. ආවාසාදී සප්පාය කරුණු සත ප්‍රසිද්ධය. පහ, මුලින් විදර්ශනා සමාධිය පහළ කරගත් නිමිත්ත නැවත නැවතත් පහළ කර ගැනීමයි. මනසිකාරයේ පැවැත්වීමේදී හොඳයයි සිතමින් කියමින් මෙනෙහි කරගෙන ගියද ආනාපානය ක්‍රමයෙන් සියුම් වේගෙන යාම අනුව කල්පනාවට භාජනය වීම මේ කුමක් වේගෙන යන්නේදැයි කල්පනාකාරී ස්වභාවයට පත්වීම් සිත චංචල භාවයට පත්වීම ආදිය පිළිබඳව පැමිණිලි කරන්නා වූ යෝගාවචරයන් මේ දැක්වූ පරිදි පළමු නිමිත්ත නැවත උපයෝගී කර ගනිමින් සිත අලුත් කරගත යුතුය. හය, පොජ්ජංග ධර්මයන් නිසි පරිදි යොදා ගැනීම භාවනා සිත ලීනනම් ප්‍රීති විරිය ධම්ම විජය යන පොජ්ජංගද උද්දත හෙවත් චංචලනම් පස්සද්දි සමාධි උපේක්ඛා යන පොජ්ජංගද වැඩීම කළ යුතුය. මේ සප්පාය ක්‍රමයයි. හත, තමාගේ කයෙහිද ජීවිතයේහිද නිරපේක්ෂ වීම. අසුචි භාවයෙන් තමාගේ කය පිටත අවිඥානික කුණපයක්සේ ජීවිතය පීඩාගෙන දෙන්නා වූ සතුරෙකු පසමිතුරෙකු සේද සලකා කය පිළිබඳ දැඩි ඇල්ම තුරන් කිරීම මෙහි අදහසයි. අට, ඒ කාය ජීවිත නිරපේක්ෂ වීමෙන් සද්ධාදී ඉන්ද්‍රියයන් තියුණු බවට පැමිණවීමෙන් උපක්‍රමයෙන් දුක වීරයෙන් මැඩගෙන භාවනාව සම්පාදනය කිරීම. නමය, අදහස් කළ උතුම් අර්ථ මුදුන් පත්වීමට කලින් අතරකදී නොනැවතීම. මේ ආකාරයට ඉන්ද්‍රියන් දියුණු බවට පත්කර ගනිමින් ඉදිරියට ගමන් කරන යෝගාවචරයා සම්මස්සනේ අඩුපාඩු ඇතොත් චත්තාලීසාකාර සම්මස්සන ක්‍රමය යොදා ගනිමින් එය සම්පූර්ණ කරගත යුතුය. චත්තාලීසාකාර අනුපස්සනාව. යෝගාවචරයා පඤ්චස්කන්ධයන් පිළිබඳ මේ සම්මස්සනයේ ස්ථිරභාවය පටිසම්භදා මග්ගපාලියෙහි දක්වන ලද පඤ්චස්කන්ධේ අනිච්චතෝ පස්සෙන්තා අනුලෝමිකං කන්ති පටිලබති පංචානානං කන්දානං නිරෝධෝ නිච්චං නිබ්බානන්ති පස්සෙන්තා සම්මත්ත නියාමං ඔක්කමති යනාදී ලෙසට
සමසත ලෙස ආකාරයෙන් සම්මන්සනය පවත්වයි. ත්‍රිලක්ෂණය සවිස්තරව සලකා බලන තවත් ක්‍රමයකි මේ. එහිදී අනිත්‍ය ලක්ෂණය දස ආකාරයකටද, දුක්ඛ ලක්ෂණය 25 ආකාරයකටද, අනාත්ම ලක්ෂණය 5 ආකාරයකටද සලකා බලමින් අනුපස්සනාව පතුරවනු ලැබේ. දසාකාර අනිත්‍ය අනුපස්සනාව සැලකීමේදී රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන මේ එක එකක් එක අනිත්‍යතෝ ඉපිද බිඳෙන නැසෙනෙහින් අනිත්‍යය දෙක පලෝකතෝ ජරා මරණයෙන් පළදුවන නිසා අනිත්‍යය තුන චලතෝ ව්‍යාධි මරණාදීන් කම්පිත වන නිසා අනිත්‍යය හතර පභංගුතෝ බිඳෙන පළදුවනෙහින් අනිත්‍යය පහ අද්දුවතෝ සදාකල්හිම නොපවතින බැවින් අනිත්‍යය හය විපරිණාමතෝ නානා දුක්වලට පෙරලෙන හේයින් අනිත්‍යය හත අසාරතෝ වටිනා හරයක් නැති බැවින් අනිත්‍යය අට විභවතෝ උසස් ගතියකට නොයන හේයින් අනිත්‍යය නමය සංකතතෝ තෘෂ්ණාදීපත්‍ය බලයෙන් හටගත් බැවින් අනිත්‍යය දහය මරණ ධම්මතෝ නැසෙන මැරෙන ස්වභාවය ඇති හේයින් අනිත්‍යය පස් විසි ආකාර දුක්ඛානුපස්සනාව ස්කන්ධ පංචකය එක එකක් වශයෙන්ගෙන පහත දැක්වෙන ආකාර 25ට බහාලමින් සමස්සනය පැවැත්වීම මෙහි පිළිවෙලයි 1 දුක්ඛතෝ සාපිපාසාදීන් හා මැසිමදුරු ආදීන්ගින් පීඩා ඇති බැවින් දුකය 2 රෝගතෝ බෙහෙත් පිළියම් කළ යුතු කාස ශ්වාස ආදී ලෙඩක් වැනි නිසා දුකය 3 ගණ්ඩතෝ පෝයා වැගිරෙන ගඩුවක් මෙන් කෙලෙස් කුණු වැගිරෙන හේයින් 4 සල්ලතෝ කාය ඇතුළත ඇනි නිතර දුක් දෙන හුලක් වැනි හේයින් 5 අගතෝ නොඑක ආකාර අනර්ථ උපදවන සතුරෙකු වැනි හේයින් 6 ආබාධතෝ බොහෝ ආයාසයෙන් සාතු සප්පායං කළ යුතු ලෙඩක් වැනි හේයින් 7 ඊතිතෝ නපුරට හෙළෙන හදිසියෙන් පැමිණි සතුරෙකු වැනි හේයින් 8 උපද්දවතෝ නිතර උවදුරු පමුණුවන කරදරකාරියෙකු වැනි හේයින් 9 භයතෝ බය උපදවන ස්ථානයක් වැනි හේයින් 10 උපසග්ගතෝ නොයෙක් උපද්‍රව උපදවන ස්ථානයක් වැනි හේයින් 11 අත්තානතෝ නැති වී යා නොදී ආරක්ෂා කිරීම දුෂ්කර බැවින් 12 අලෙනතෝ සැපවනසේ සංගවා තැබීමට දුෂ්කර හේයින් 13 අසරණතෝ ජරා ව්‍යාධි දුක් වලකාලීමට අනෙකෙකුගේ පිහිටක් නැති බැවින් 14 ආදීනවතෝ දාහ පිපාසාදී දෝෂ බහුල බැවින් 15 අගමූලතෝ නපුරට ප්‍රධාන කාරණය වන හේයින් 16 වදකතෝ බොහෝ වද දිදී මරණ මරුවෙකු වැනි හේයින් 17 සාසවතෝ දුගඳ හමන පල් වී කාඩි වී ගිය දෙයක් වැනි හේයින් 18 මාරාමිසතෝ මාරයාගේ රසවත් ගොදුරක් වැනි හේයින් 19 ජාති ධම්මතෝ පංච ගතියෙහි ඉපදීම ස්වභාව කොට ඇති බැවින් 20 ජරා ධම්මතෝ ජරාවයයි කියන ලද දිරීම් ස්වභාවය ඇති බැවින් 21 ව්‍යාධි ධම්මතෝ ඇස් රෝගාදී නොයෙක් ලෙඩ රෝග උපදවන හේයින් 22 ශෝක ධම්මතෝ ලේ මස් බියලවන ගින්නක් වැනි නිසා 23 පරිදේව ධම්මතෝ නොඑක ආකාරයෙන් හඬවන ස්වභාව ඇති හේයින් 24 උපායාස ධම්මතෝ දැඩි ආයාසයට වෙහෙසට පත් කරන හේයින් 25 සංකිලිස ධම්මතෝ කිසිලෙසක නිදු පිරිසිදු නොකළ හැකි හේයින් පස්සාකාර වූ අනත්තානුපස්සනාව අනාත්ම ලක්ෂණය මතුවනසේ පංචස්කන්ධය ගැන මෙනෙහි කිරීම මෙහි අදහසයි. එයිදී
එක අනත්තතෝ කිසිවෙකුගේ අධිපති බවක් නැති නිසා අනාත්මයි. දෙක පරතෝ කීකල දේට අවනත නොවන අනෙකෙකු වෙන නිසා අනාත්මයි. තුන රිත්තතෝ කෙසෙල් කඳක්සේ ගතයුතු හරයක් නැති නිසා. හතර තුච්චතෝ නිත්‍ය වූ සුභ වූ සැපවත් වූ ආත්මයක් නැති නිසා. පහ සුඤ්ඤතෝ ධාතු සමූහයක් රූප සමූහයක් මිස නිත්‍ය වූ කිසිවක් නැති නිසා වශයෙන් ආකාර පහකට අනුව සම්මස්සනය පතුරුවනු ලැබේ. මෙහිදී යෝගාවචර පින්වතා නානා විධි ක්‍රම ඇසුරෙන් පැවැත් වූ සම්මස්සන ඥාන බලයෙන් අනිත්‍යාදී ලක්ෂණයන් පිළිබඳව අවබෝධයේ ඉතා උසස් තත්ත්වයකට පත්කරගෙන සිටි. එහෙයින් ත්‍රිලක්ෂණ පරිචයේ මාර්ගයෙන් ඔහුට සම්මස්සන විදිය මැනවින් ප්‍රගුණ භාවයට පත්ව ඇත. මේ තත්ත්වයට පත් යෝගාවචරයා මෙබඳු අදහස් ඉදිරිපත් කරනවා ඇත. මෙනෙහි කිරීමක් පාසා නැතිවන බවත් දුක් බවත් අනාත්මයයි සිතන බවත් සිත පසුපස එළවා ගොස් නැතිවන බවත් තවදුරටත් පෙරදී නොදැනීම නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මම නොවන බව මගේ නොවන බව තිබුණේය. පසුවටත් සංස්කාර ධර්මියෝ අනිත්‍යම වන්නාහ දුක්ම වන්නාහ අනාත්ම වන්නාහ මගේත් නොවන්නාහ යැයි මෙනෙහි කරගෙන යාමේදී වැටහෙන බවත් අවබෝධ වන බවත් කියයි. උදයබ්බේ ඥානය. දැන් යෝගාවචරයා කීපාකාරයකින් සම්මස්සන පැවැත්වීමෙන් ත්‍රිලක්ෂණයන් පිළිබඳව තහවුරු අවබෝධයක් ලබාගෙන ඇත. තහවුරු අවබෝධයක් යන්නෙන් අදහස් කරනු ලබන්නේ අනිත්‍යාදී ත්‍රිලක්ෂණයන් පිළිබඳ පුළුල් අවබෝධයයි. මෙහිදී ඔහුගේ මනසට හමුවන තාක් නාමරූප අරමුණු ප්‍රකට වී යයි. මේ ප්‍රකට වීමේදී ඔහුට වර්තමාන වශයෙන් උත්පාදය දැනේ. එක්පිති එහි වෙනස් වීම නම් වූ විපරිණාමයද දැනේ. ප්‍රකටව වර්තමානව දැනීම සිදුවේ. මෙය සම්මස්සන ඥානයේ උපරිම දියුණුවයි. එය උදයබ්බේ ඥානයේ ආරම්භයට තුඩු දෙන ප්‍රකට වීමක් බව සලකාගත යුතුය. පටිසම්භිදා මග්ග පාලියේ ඥානමාතිකාවේ සඳහන් වනුයේ පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සේන පඤ්ඤා උදයබ්බේ ඥානං යනුවෙනි. වර්තමානයේට හමුවන තාක් සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම හා විපරිණාමය නම් වූ බිඳී යාම ගැන නුවණ යොදාලීම උදයබ්බේ ඥානියය යන්න මෙහි තේරුමයි. උදය වය යන මේ ශබ්ද දෙකෙහි තේරුම තත්වයක් ලැබීම අනුව උඩට පැමිණීම හා එහි වෙනස් වීම යනුයි. එය අතීතයේදීත් ලැබිය හැකිය. වර්තමානයේ හා අනාගතයේදීත් විය හැකිය. මෙහිදී අදහස් කරන්නේ වර්තමාන උදේවය දෙකයි. සද්දා ඉන්ද්‍රියයන් තියුණු වීමෙන් දක්ෂ යෝගාවචරයාගේ සිත වේගයෙන් මෙනෙහි කිරීමට හුරු වී ඇති නිසා අරමුණුවල උත්පාදයේම දකි. එහි විස්තර එනම් උත්පාදයේ අනුව එන තිති අවස්ථාව හා එහි හේතු ප්‍රත්‍ය බැලීමට පමා නොවී උත්පාදයේ හා බිඳීම මෙනෙහි කරයි. කනට ඇහෙන ශබ්ද නහයට දැනෙන ගන්ධ ආදී ලෙසට සෑම නාම රූපයක්ම උත්පාදයේත් භංගයේත් සලකා තේරුම් ගනි. ශාරීරික වේදනා ආදී මෙතෙක් මෙනෙහි කිරීම තුලින් තේරුම් කරගත යුතුව තිබූ දේවල් ඉබේටම මෙන් සිදුවේ. මෙනෙහි කිරීමේ වේගවත්කමත් දක්ෂකමත් නිසා ලැබෙන ලාභයකි මෙය. මෙලෙස උදේවය දෙක අතරක් නොතබා මෙනෙහි කළ හැකිවීම උදයබ්බේ ඥානයේ එක්තරා දියුණු තත්වයකි. මේ හැකියාව අනුව යෝගාවචරයාට ඉදිරියට මානසිකාරය දියුණු කිරීමේ ධෛර්යය ලැබේ. එයත් විශේෂයකි. සම්මස්සන අවස්ථාව සම්පූර්ණ කළත් තවමත් නිසි ආකාරයෙන් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දෙක ප්‍රකට ලෙස නොදකින අවස්ථාවක්ද ඇතමෙකුට හමුවීමට ඉඩ ඇත. එබඳු යෝගාවචරයන් විසින් පාද සඳහන් මානසිකාර ක්‍රමයට සිත යෙදීමෙන්
ඒ සඳහා උනන්දු විය යුතුය. ඒ මෙසේයි. වර්තමාන වශයෙන් පහළ වන තාක් රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන සහ පොට්ටාරම්මන යන මේ ආරම්මණයන් අතුරින් කුමක් හෝ එක එකක් පාසා පහළ වී නැති වී යන ආකාරය නුවණින් සලකමින් මේ නාම රූප ධර්ම යම් තැනක තිබී මතුවී එනවා නොවේ. එසේම බිඳි බිඳි යන නාම රූප ධර්මයෝ වෙන තැනක තැන්පත් වනවාත් නොවේ. වීණා හඬක් වැනිය. ධර්ම සමූහය ප්‍රත්‍ය හේතුවෙන් නැතිවෙයි. ප්‍රත්‍ය නොලැබී යාමෙන් විපරිණාමයට පත්වී යනුවෙනි. ඇතිවීම් නැතිවීම් දෙක දැකීමේ ඥානයට බැස ගැනීමට මේ මානසිකාර ක්‍රමය හොඳ අඩිතාලමක් සකස් කර දෙයි. එක එල්ලේම උදේවයි දෙක දැකීමේ අවස්ථාව සලසාගත නොහුණු ඉහත සඳහන් ලෙසට උනන්දු වන යෝගාවචරයන් විසින් ක්‍රමානුකූල මානසිකාර ක්‍රමයකින් එයට පිවිසීමට සූදානම් විය යුතුය. මෙලෙස උත්සාහවත් වන යෝගාවචරයා සමපනස් ආකාර උදේවය දර්ශන ක්‍රමය මෙහිලා ප්‍රයෝජනයට ගත යුතුය. සමපනස් ආකාර උදේවය දර්ශන ක්‍රමය මෙසේය. මෙහිදී පංචස්කන්ධයන් වෙන වෙනම සමුදය වශයෙන්ද නිරෝධ වශයෙන්ද ආකාර පහකට අනුව සලකා බලනු ලැබේ. ප්‍රථමයෙන් සමුදය වශයෙන් සලකන ආකාරයට සිත යොදමු. රූපස්කන්ධය සමුදය වශයෙන්. 1. අවිජ්ජා සමුදයා රූප සමුදයෝති පච්චය සමුදයට්ඨේන රූපක්ඛන්ධස්ස උදයම් පස්සති. 2. තණ්හා සමුදයා රූප සමුදයෝති පච්චය සමුදයට්ඨේන රූපක්ඛන්ධස්ස උදයම් පස්සති. 3. කම්ම සමුදයා රූප සමුදයෝති පච්චය සමුදයට්ඨේන රූපක්ඛන්ධස්ස උදයම් පස්සති. 4. ආහාර සමුදයා රූප සමුදයෝති පච්චය සමුදයට්ඨේන රූපක්ඛන්ධස්ස උදයම් පස්සති. 5. නිබ්බත් ලක්කණං පස්සනේ තාපි රූපස්කන්ධස්ස උදයම් පස්සති. යනුවෙන් පෙන්වා දී ඇති පරිදි අවිද්‍යාවත් තෘෂ්ණාවත් කර්මයත් ආහාරයත් යන මේවා ප්‍රත්‍ය කරගෙන රූපයාගේ ඉපදීම වේයයි ප්‍රත්‍ය පිළිබඳ උපත ඇති බැවින් රූපස්කන්ධයාගේ උදය දකි යන ලෙසට අර්ථය තේරුම්ගෙන මානසිකාරයට නැංවිය යුතුය. වඩා ප්‍රකට වූ රූපයාගේ සමුදය හෙවත් හට ගැනීම මෙසේ තේරුම් සහිතව මානසිකාරයට සම්බන්ධ කරගත් පසු වේදනා සංඥා සංඛාර යන ස්කන්ධ තුන සමුදය වශයෙන් සැලකීමට පුරුදු කළ යුතුය. ඒ මෙසේයි. 1. අවිජ්ජා සමුදයා වේදනා සමුදයෝති. අවිජ්ජා සමුදයා සංඥා සමුදයෝති. අවිජ්ජා සමුදයා සංඛාර සමුදයෝති පච්චය සමුදයට්ඨේන රූපස්කන්ධස්ස උදයම් පස්සති. 2. තණ්හා සමුදයා වේදනා සමුදයෝති. තණ්හා සමුදයා සංඥා සමුදයෝති. තණ්හා සමුදයා සංඛාර සමුදයෝති පච්චය සමුදයට්ඨේන රූපස්කන්ධස්ස උදයම් පස්සති. 3. කම්ම සමුදයා වේදනා සමුදයෝති පච්චය සමුදයට්ඨේන වේදනාකන්දස්ස උදයං පස්සති. කම්මං සමුදයා සංඥා සමුදයෝති පච්චය සමුදයට්ඨේන සංඥාකන්දස්ස උදයං පස්සති. කම්ම සමුදයා සංඛාර සමුදයෝති පච්චය සමුදයට්ඨේන සංඛාරක්කන්දස්ස උදයං පස්සති. 4. පස්ස සමුදයා වේදනා සමුදයෝති පච්චය සමුදයට්ඨේන වේදනා කන්දස්ස උදයම් පස්සති. පස්ස සමුදයා සංඥා සමුදයෝති පච්චය සමුදයට්ඨේන සංඥා කන්දස්ස උදයම් පස්සති. පස්ස සමුදයා සංඛාර සමුදයෝති පච්චය සමුදයට්ඨේන සංඛාරක්කන්දස්ස උදයම් පස්සති. 5. නිබ්බන්ති ලක්කණං පස්සනේ තාපි වේදනාක්ඛන්දස්ස උදයං පස්සති.
නිබ්බත්ති ලක්කනං පස්සනේ තාපි සංඥා කන්දස්ස උදයන් පස්සති. නිබ්බන්ති ලක්කනං පස්සනේ තාපි සංකාරස්සන්දස්ස උදයන් පස්සති. රූපස්කන්ධයන් හිලා සැලකු ආකාරයටම මෙහිදී අවිද්‍යාව, තණ්හාව, කර්මය හා ස්පර්ශය යන මේවා ප්‍රත්‍ය කරගෙන වේදනා, සංඥා, සංකාර යන මේවායේ ඉපදීම වේයයි ප්‍රත්‍ය පිළිබඳ උපත ඇති බැවින් ඒ එක් එක් ස්කන්ධයාගේ උත්පාදය දකි. අවසාන වශයෙන් විඥාන ස්කන්ධයාගේ සමුදය සැලකීමේදී අවිද්‍යා සමුදයා විඥාන සමුදයෝ හෝති, තණ්හා සමුදයා විඥාන සමුදයෝති, කම්ම සමුදයා විඥාන සමුදයෝති, නාම රූප සමුදයා විඥාන සමුදයෝති, නිබ්බති ලක්කනං පස්සනේ තාපි විඥානක්ඛන්දස්ස උදයන් පස්සති. අවිද්‍යාව, තණ්හාව, කර්මය, නාම රූප යන මේවා ප්‍රත්‍ය කරගෙන විඥානයාගේ උත්පත්තිය වේයයි ප්‍රත්‍ය උපන් බැවින් විඥානස්කන්ධයාගේ උත්පාදය දකි. ෂණ වශයෙන් උත්පාද ලක්ෂණය දකින්නේද විඥානස්කන්ධයාගේ ඉපදීම දකි. මෙසේ එක් එක් ස්කන්ධයාගේ ප්‍රත්‍යය වෙන්වෙන්ව සලකමින් උත්පාදයේ විපස්සනාවට හසු කරගන්නේ ඒවායේ සමුදය ප්‍රකට කර ගැනීමටයි. පුප්පා පරවෙසෙන සමබන්ධාති පවත්තති සන්තති. විශුද්ධි මාර්ග ටීකාව 2.8.0 යන ලෙසට දැක්වෙන පරිදි පූර්ව අපර වශයෙන් නැති සම්බන්ධයේ පැවැත්ම නම් වූ සන්තතිය වශයෙන් වැටහෙන සමුදය අවස්ථාව විපස්සනාව දියුණුවත්ම ෂණ වශයෙන් වැටහි යන බව යෝගාවචරයා අත්දකිනු ඇත. ෂණ වශයෙන් වැටහෙන අවස්ථාව ඉතාමත් වේගවත් අවස්ථාවක් වන අතර සිතේ ක්‍රියාකාරීත්වයද ඒ අනුව දියුණු වන බව යෝගාවචරයාට වැටහෙනු ඇත. වඩා ප්‍රකට වූ සමුදය පක්ෂයේ තේරුම් ගත් යෝගාවචරයා විසින් මීළඟට සිත යෙදී යුත්තේ නිරෝධය හෙවත් වය පක්ෂයටයි. එහි ප්‍රථමයෙන් රූපස්කන්ධය සැලකීමේදී අවිද්‍යා නිරෝධෝ රූප නිරෝධෝති පච්චය නිරෝධට්ඨේන රූපස්කන්ධස්ස වයං පස්සති. තණ්හා නිරෝධෝ රූප නිරෝධෝති පච්චය නිරෝධට්ඨේන රූපස්කන්ධස්ස වයං පස්සති. කම්ම නිරෝධා රූප නිරෝධෝති පච්චය නිරෝධට්ඨේන රූපස්කන්ධස්ස වයං පස්සති. ආහාර නිරෝධෝ රූප නිරෝධෝති පච්චය නිරෝධට්ඨේන රූපස්කන්ධස්ස වයං පස්සති. විපරිණාම ලක්ෂණං පස්සනේ තාපි රූපස්කන්ධස්ස වයං පස්සති යන මේ අදහස මෙසේය. අවිද්‍යාවත්, තෘෂ්ණාවත්, කර්මයත්, ආහාරයත් යන මොවුන්ගේ නිරෝධ වීමෙන් රූපස්කන්ධයාගේ නිරෝධය වේ යනුයි. ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් රූපස්කන්ධයාගේ වය හෙවත් නිරුද්ධ වීම දකි. මේ ආකාරයටම අවිද්‍යාවද, තෘෂ්ණාවද, කර්මයද, ස්පර්ශයද නිරුද්ධ වීමෙන් වේදනාස්කන්ධයාගේ වය දකි. අවිද්‍යාවද, තෘෂ්ණාවද, කර්මයද, ස්පර්ශයද නිරුද්ධ වීමෙන් සංඥාස්කන්ධයාගේ වය දකි. අවිද්‍යාවද, තෘෂ්ණාවද, කර්මයද, ස්පර්ශයද නිරුද්ධ වීමෙන් සංකාරස්කන්ධයාගේ වය දකි. ෂණ වශයෙන් භංගය දකින්නේද මේ වේදනා, සංඥා, සංකාර යන ස්කන්ධයන්ගේ වය දකි. අවසාන වශයෙන් විඥානය සැලකීමේදී අවිද්‍යාවද, තණ්හාවද, කර්මයද, නාම රූපේද යන ප්‍රත්‍ය සතරෙහි නිරෝධය අනුව විඥානය නිරෝධ වේයයි ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් විඥානයාගේ නිරෝධය දකි. ෂණ වශයෙන් විපරිණාම ලක්ෂණය දකින්නේද විඥානයාගේ වය දකි. මෙලෙස සමපනස් ආකාරයකට අනුව සිත පුහුණු කරන යෝගාවචර මනස උද්‍යබ්බේ ඥානයේ විශේෂ දියුණුව ලබයි.
තරුණ උද්‍යාවඥානීය ලැබගනි. මෙය යෝගාවචර ජීවිතය අතින් බලන කල වටිනා අවස්ථාවකි. විපස්සනා නුවණ අතින් ඉදිරියට ගමන් කරන ලකුණු තමාටම වැටහි යනු ඇත. උනන්දුවෙන් භාවනා කරන යෝගාවචරයන් මේ අවස්ථාවේදී නොයෙක් ආකාරයෙන් තම අත්දැකීම් ප්‍රකාශ කරනු ඇති. ඒ ප්‍රකාශන අනුව සමහර යෝගාවචරයෝ ආලෝකයක් ඉදිරිපත් වී ඒ අනුව මෙනෙහි කිරීම උපදේශයන් නිසා කළේ වී නමුත් ආලෝකය ලැබීමෙන් සතුටක් පහළ වූ බවත් මෙනෙහි කළොත් ඒ ආලෝකය නැති නොවන බවත් එසේම පවතින බවත් තමන් හිතනම ඕලෑම විටක පහළ වන බවත් කියත් මෙහිලා සලකා ගත යුතු උපදේශය නම් යෝගාවචරයා විසින් ආලෝකය පිළිබඳ ආශාව තණ්හාව මුලින්ම ඇතිකරගෙන ඇති අතර ඒ නිසාම මෙනෙහි කිරීම දුර්වල වී ඒ සඳහා වූ ලැබි ගතිය හෙවත් නිකාන්තිය ප්‍රබල වී ඇති බව වටහා ගැනීමයි. එසේ වටහාගත් පසු යලි යලිත් නිකාන්තියට ඉඩ නොලැබෙන පරිදි මානසිකාර්යය පැවැත්විය යුතුය. එනම් ආලෝකය පිළිබඳ තණ්හාව ආශාව වැරදි මාර්ගයසේ සලකා දිගටම ආලෝකයක් යන ලෙසට මෙනෙහි කළ යුතුය. එවිට නිකාන්තිය නිසා සිදුවන ප්‍රමාදයට ඉඩ නොලැබී යනු ඇත. නැවතත් උදේවය සැලකීමට ඒ අනුව ඉඩ ලැබෙනු ඇත. මෙසේ ආලෝකයේ පහළවීම නොයෙක් ආකාරයකට සිදුවිය හැකි බව පහත සඳහන් ප්‍රකාශයන් අනුව සලකාගත හැකිය. ආලෝකයේ වනාහි දැල්වෙන විදුලි පන්දමක් මුහුණ ඉදිරිපිට කෙලින් අල්ලන්නාක් මෙන් දිස්වේ. ඇතැම් අවස්ථාවලදී තම සිවුර පවා දිස්වෙන බවත් තමා සිටින ස්ථානය ඉරියව් ආදිය ඉදිරියෙන් තිබෙන්නාක් මෙන් පෙනෙන බවත් ඉහතදී ගොස් පුරුදු තැන් ඇත්තටම මෙන් පෙනෙන බවත් ප්‍රකාශ කරත් මේ කවර ආකාරයකින් වුවද එය නොකඩකොට මෙනෙහි කිරීමට යෝගාවචරයා සිතට ගැනීම මෙහිදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමයයි. තමා අත්දැකීම් ප්‍රකාශයට පත් කරන තවත් යෝගාවචරයෙක් හැපීම අනුව හැපෙනවා කියා මෙනෙහි කිරීමේදී හැපීමේ යථා තත්ත්වයත් මෙනෙහි කිරීමේ සිතත් ඒ ක්ෂණයේම නැති වී යන්නේය. හැපීම පඨවි ධාතුවයි දැනෙන බවත් මේ විශේෂ දැනීම අනුව සතුට ඇති වී ඒ අනුව භාවනාවට විශේෂ ආශාවක් ඇතිවන බවත් කියනු ඇති. ආලෝකයේ සම්බන්ධ අවස්ථාව මෙන්ම මෙහිදී යෝගාවචරයා මේ විශේෂ ඥානය පිළිබඳ ආශාවක් ඇතිකරගෙන ඇති බව සිතට ගත යුතුය. කරුණු එසේ නිරවුල්ව තේරුම්ගෙන නොකඩකොට ඥානයක් යන ලෙසට මෙනෙහි කිරීම මෙහිලා නිවැරදි ක්‍රමයයි. ඥානයට ආසා කොට ඒ අනුව මෙනෙහි නොකොට ප්‍රමාද වීම අමාර්ගයයි. මෙනෙහි කිරීමෙන් යෝගාවචරයාට නිකාන්තිය තුලින් වන හානිය මග හරවා ගත හැකිවනු ඇත. මේ ක්‍රමයට ආලෝකයේ පහළවීම හෝ විශේෂ ඥානමය අවස්ථාවක් පහළවීම අනුව එය ශුභ ලකුණක් සේ සලකා මෙනෙහි කිරීමට ප්‍රමාද වුවොත් සිතට ප්‍රීතියක් දැනීමට ඉඩ ඇත. එලෙස ප්‍රීතිය භුක්ති විඳින යෝගාවචරයන් කරන ප්‍රකාශන පහත දැක්වෙන ආකාරයට විය හැකිය. භාවනා කරගෙන යාමේදී හොඳින්ම භාවනා අරමුණ කරා සිත පිහිටෙන බවත් එසේ මෙනෙහි කරගෙන යාමේදී සිරුරේ කාන්දම් වේගයක් මෙන් නැති වී රෝමෝද්ගමනය හෙවත් රෝම කෙලින් සිටින්නාක් මෙන් දැනෙන බවත් පැවසේ. එසේම තවත් සමහර අවස්ථාවලදී ශරීරයේ පුළුන් රොදක් මෙන් සැහැල්ලු බවද ජල රළ මත සිටින්නාක් මෙන්ද තොටිල්ලක සිටින්නාක් මෙන්ද ආසේ පාවෙන්නාක් මෙන්ද හිඳගෙන සිටින ශරීරය එසවී යන්නාක් මෙන්ද දැනෙන බව ප්‍රකාශ කරයි. එහි උච්චතම අවස්ථාවන් විස්තර කරන යෝගාවචරයා සකල ශරීරය තුළම පවතින සැහැල්ලු ස්වරූපය කිව නොහැකි බවද මෙනෙහි කිරීම අතිශයින් සැපවත් බවද කවරදාක්වත් මීට පෙර ඇති නොවූ ශාන්ත සුවයක් දැවෙන බවද කියයි. මුලදී පෙන්වා දුන් ආකාරයටම මෙහිදීද ප්‍රීතියට යටවී ප්‍රමාදයට වැටී නියම මානසිකාර මාර්ගයෙන් පිට පැනීමට ඉඩ නොතබා
වඩාත් උනන්දුවෙන් මෙනෙහි කිරීමට සිතට ගත යුතුය. එවිට නියම මානසිකාර මාර්ගයේ මතුවී මෙම ප්‍රීතියේ පවා උදේ වය දෙක දැකීමට තරම් අවස්ථාව මතු කරගත හැකිවනු ඇත. තමාගේ භාවනාව විස්තර කරන යෝගාවචරයන් විසින් අත්දකින තවත් අවස්ථාවක් නම් සිතගත දෙකෙහි තැන්පත් බවයි. පස්සද්ධියයි. ඒ අනුව ශරීරයත් සිතත් සංසිඳී සුවසේ බොහෝ වේලාවක් සිටියේ යයිද ඇතම් කෙනෙක් පෙරමෙන් උත්සාහයක් නොමැතිව සිත දිවිල්ලත් කිසිත් නැතිව නිවී සැනසිල්ලේ පිළිවෙලින් වැඩි වේලාවක් භාවනා කළ හැකි බවත් ගතේ සිතේ ශාන්ත ගතිය පවතින බවත් ප්‍රකාශ කරත්. භාවනාවේදී සුඛය අනුව ගිය සිත් ඇති යෝගාවචරයෝ සුඛ ස්වභාවය නිසා සතුටින් සිටින බවත් මෙනෙහි කිරීම ඉතාමත් සැපවත් බවත් මෙනෙහි කිරීම නවත්තන්නට නොකමැති බවත් ඇදහිය නොහැකි තරම් සුඛයක් දැනෙන බවත් යනාදී ලෙසට තම අත්දැකීම් ඉදිරිපත් කරත් මෙවැනි අවස්ථාවකදී මෙනෙහි කිරීම කරන බව ප්‍රකාශ කළත් තමා භුක්ති විඳින පස්සද්ධියට ඉඩ තබා එයට හානි නොවන ලෙසට මෙනෙහි කිරීම එතරම් සිතෙහි ඇලී ඇති බවත් යෝගාවචරයාට නොවැටහේ. ඒ නිසා මාර්ගය අමාර්ගය කල්පනාකොට වේගවත්ව මෙනෙහි කිරීමෙන් සිත ප්‍රමාද වීමට ඉඩ නොතැබීමට වග බලා ගැනීමට තරයේ සිතට ගත යුතුය. භාවනා මානසිකාර්ය තුළම අතරමං වන මං මුලාවන යම් යම් අවස්ථාවලදී පවතින භාවනා තත්ත්වයේ දියුණුභාවය ගැන සලකමින් බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව ප්‍රසාදය පහළවීමද සමහර යෝගාවචරයන්ට සිදුවේ. එලෙස පහළවන අධික ශ්‍රද්ධාව අනුව සිතමින් බුද්ධ වන්දනා, බෝධි වන්දනා ආදියට සිත නමයි. සමහර විටක භාවනාව අතරමැද වන්දනා කිරීමට තරම් පෙළඹේ. මේ පිළිබඳව සිහිය නුවණ නොගින කටයුතු කළොත් මෙය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්විය හැකිය. එසේම ගුරු උපදෙස් පවා නොතකා වන්දනමාන සඳහා යෙදීමට ඉඩ තිබේ. සමහර විටක මේ ශ්‍රද්ධාව අනුවම හෝ එසේ නොමැතිව හෝ අධික වීර්යක් එළි දැකීමට ඉඩ තිබේ. එවන් අවස්ථාවලට මුහුණ දුන් යෝගාවචරයන් විසින් කරන ලද ප්‍රකාශන නම් මේ අන්දමින් කඩනකොට භාවනා කරන්නට ගියොත් මැනවෙයිද, ජීවිතාන්තයේ දක්වා භාවනා කරන්නට ඇත්නම් මැනවෙයිද, නියම විදියට දිවි කෙළවර දක්වා භාවනා කරමීද යනුයි. සබ්‍රාහ්මචාරීන් කෙරෙහිද, ගුරු උපදේශය කෙරෙහිද විශාල විශ්වාසයක් ඇතිවීමට එහිදී සිදුවිය හැකිය. මේ තත්ත්වයන් යටතේ තමාගේ ධෛර්යය යොදවා අන් අය උනන්දු කරවීමට පවා ඇතමුන් නැඹුරු විය හැකිය. මෙලෙස ශ්‍රද්ධාවත් වීරියත් සුඛයත් යනාදී වූ සුබ ලකුණු අනුව උනන්දුවෙන් භාවනා කරන මේ අවස්ථාව මාර්ගය හා අමාර්ගය වෙනකොට හඳුනා ගැනීම අතින් තීරණාත්මක අවස්ථාවකි. ඇත්ත වශයෙන්ම වටිනා අවස්ථාවක් වන මෙහිදී සමහර යෝගාවචරයන්ට ඉතාමත් පැහැදිලිව පරමාර්ථ ධර්ම වැටහි යාමට පටන් ගනී. එය ගැන පමණට වඩා උනන්දු වීමට යාමෙන් අයෝනිසෝ මානසිකාරයට යටවී අනුන්ට භාවනාව ගැන කියා දීමටත් උපදෙස් දීමටත් පෙළඹෙන අවස්ථාද ඇත. මේ ලෙසට අමාරුවේ වැටුණු යෝගාවචරයන් තම තමන්ගේ අදහස් මෙසේ ප්‍රකාශ කොට ඇත. භාවනාවේ නොයදුණු මව්පිය ඥාති සමූහයාද භාවනාවේ යොදවන්නේ නම් තමාට තේරෙන මේ භාවනා තොරතුරු ඔවුන්ට කිවහොත් ඔවුන් ඒකාන්තයෙන් පිළිගෙන එහි යෙදෙනවා ඇතයිද භාවනාවේ ඇති සත්‍යතාව අලලා බණ කීමට නිතර සිතෙන බවද මාර්ගඵල නිවන් ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි නියම භාවනාව මේ යයිද ඒ ගැන බලවත් විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇතිවන බවද ඒ ප්‍රකාශනයි. නිකාන්තියට යට වූ යෝගාවචරයා ආලෝක දැකීමෙන් හා නොයෙක් අරමුණු මෙනෙහි කිරීමෙන් පසු ශරීරය හා සිත තැන්පත් වී ඉතාමත් සුඛ ස්වභාවයක් ඇතිව ශාන්ත ගතියක් ඇතිව තවත් ඉදිරියට යාමේදී අරමුණු සොයන විට අරමුණක් නැති වී සියලු අරමුණු ගෙවී ගියාක් මෙන් විය.
හෙබැවින් මා විසින් භාවනාව වැඩිය යුතු අරමුණු ගෙවී ගියේය. අවසන් වී ගියේය. මා විසින් තවත් ඉදිරියට වැඩිය යුතු යමක් නැතයිද සිත්වී අනෙක් අයට භාවනා කිරීමට උපදෙස් දෙමින් සිටින බව කියයි. මේ පින්නතුන් අලස නොවී බලවත් වීරයෙන් යුක්තව නිකන් නොඉඳ භාවනා කරන්නට ගියහොත් මාමෙන් ධර්මාබෝධය කරගත හැකියැයි අනුන් උනන්දු කරවමින් සිටීමට කැමැතියිද කියයි. නැතිවෙන සුළු දෙයක්ම උපත ලබයි. එහෙයින්ම උපන් දෙය බිඳීමට පත්වෙයි. යන මේ ආකාරයෙන් තේරුම්ගෙන කටයුතු කරන යෝගාවචරයා මෙහිදී උදයප්පයානුපස්සනා නම් වූ තරුණ විදර්ශනා ඥානය ලබයි. ආරද්ධ විපස්සකයා යන නාමය සුදුසු වන්නේ මේ අවස්ථාවට දියුණු වූ යෝගාවචරයාටයි. විදර්ශනාවේ තරුණ අවස්ථාව හා බලව අවස්ථාවයයි අවස්ථා දෙකක් ලැබේ. උදයබ්බේදී ලැබෙන තරුණ අවස්ථාවත් බංගානුපස්සනාවේදී ලැබෙන තරුණ විදර්ශනාවත් යන දෙක දෙආකාරයකි. එයින් බංගානුපස්සනා තරුණ විදර්ශනාවේදීත් නිබ්බිධානුපස්සනාවේදීත් ප්‍රතිවේද ප්‍රාප්ත ආර්ය පුද්ගලයන්ටත් මේ උපක්ලේශයෝ නොලැබිති. මේ අවස්ථාවේදී ලැබෙන අත්දැකීම් ස්වල්පයකි උඩින් දක්වන ලද්දේ. මේ සිදුවීම් වලට විදර්ශනා උපක්ලේශයයි කියති. විදර්ශනා උපක්ලේශ නම් පවත්වාගෙන යනු ලබන විදර්ශනා වැඩපිළිවෙල කෙලෙසෙන බාධා කරන නියම මාර්ගය අවරා දමන සිදුවීම් රැසකි. මේවා නම් වශයෙන් මෙසේය. 1. ඕභාස ප්‍රකටව හමුවන ආලෝක දර්ශනයයි. මේ දියුණුවට පත්වෙන විදර්ශනාවෙන් ජනිත ආලෝකයයි. 2. ඥාන විදර්ශනා ඥානයයි. 15 සෑම අරමුණක්ම ඉක්මනින් මෙනෙහි කිරීමත් ඒවා නාම රූප වශයෙන් වෙන්වෙන්ම දැකීමත් මේ ස්වභාවයයි. ඉදිරිපත් වන තාක් බණපද පෙරණ වූ ආකාරයට ගැඹුරින් වැටහීම යෝගාවචරයාට හොඳ හැටි වැටහි යයි. එම නිසාම සමහර විටක ලෝකෝත්තර මාර්ගයේ ලැබුණායයි සලකා රැවටීමට පත්වේ. 3. ප්‍රීති ශාන්තව සංසිදුණු ශරීරයටත් සිතටත් දැනෙන පරිදි පිනායන අන්දමින් ඇතිවන සන්තෝෂ ගතිය ප්‍රීතියයි. විපස්සනාවේ දියුණුවත් සමගම ඇතිවන මෙය බුද්ධිකා, කනිකා, ඔක්කන්නිකා, උබ්බේගාහ, එරණා යන ආකාර පහකට මතුවේ. මේවා පස්වනක් ප්‍රීති ලෙස හැඳින්වේ. 4. පස්සද්ධි ශරීරයෙහි හා සිතෙහි සැහැල්ලු බව ප්‍රකට වන මෙහිදී දැවිලි, තැවිලි, රිදුම් හා වේදනාදිය කිසිවක් නැත. ශරීරය නැවෙන ඔසවන ගතිය ආදී කරදර ස්වභාවයෙන්ද මිදී සංසුන් ගතියක් යෝගාවචරයාට දැනේ. සන්තෘප්ත ගතියක් දැනේ. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති ප්‍රීති පාමොච්චං අමතන්තං විජානතං. බික්කු අග්ගේ යන්නෙන් තවදුරටත් ඉදිරිපත් කරන්නේ එහි ස්වභාවයයි. 5. සුඛ සිත සොම්නස්ව ඉතාමත් සතුටට පත්ව ශරීරයේත් බොහෝ සුඛ ස්වභාවයක් ඇතිවීම. මේ ඥාන සම්පයුක්ත සුඛයකි. 6. අදිමොක්ඛ තමාගේ අත්දැකීම් මත පිහිටා ඇතිවන ප්‍රසාදයත් එමගින් ඇතිවන ශ්‍රද්ධාවත් මෙහිදී අදහස් කෙරේ. මානසිකාර්ය හරි ආකාරයෙන් කෙරෙන අවස්ථාවලදී සිත ඉතාමත් පිරිසිදු වීමත් ඒ සමගම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය හා ගුරුවරයන් වහන්සේලා කෙරෙහි ප්‍රසාද ජනක සිත් පහළ වීමත් යෝගාවචරයා මෙහිදී අත්දකින්න ඇත. පග්ගහ විදර්ශනා සම්පයුක්ත වීරයයි. පසුබට ගතිය දුරු වී නොනැවති පිළිවෙලින් මෙනෙහි කරගෙන යාමට හැකිවීම මෙහි ස්වභාවයයි. 8. උපဋාණ 15 සෑම අරමුණක්ම නොඉක්මවා අඛණ්ඩව මෙනෙහි කරන්නට උපකාරී වන සතිය මෙයින් කියවේ. කිසිම උත්සාහයක් නොමැතිව
සතිය එළඹ සිටීම යෝගාවචරයාටම මිහිදී වැටහෙනු ඇත. යම් කිසිවකට සිත යොදන විට සතිය ඉබේටම එහි යෙදී ඇති බව හැඟේ. 9. උපේක්ඛා. මතුවන අරමුණු සමග නොගැටී පිළිවෙලට මෙනෙහි වීගෙන යාමද සතතු අසතුටු ගති නැති වී යාමද මෙහි ස්වභාවයයි. අරමුණක ඇති හොඳ නරක බවක් නොදෙනී යනු ඇත. විදර්ශනා උපේක්ෂාව හා ආවර්ජනා උපේක්ෂාවයයි මෙය දෙයාකාරය. විදර්ශනා උපේක්ෂාව අනුව ලොකු මහන්සියක් නැතිව භාවනා අරමුණෙහි සිත යොදා ගැනීම පහසු වේ. සංස්කාර අරමුණු කොට විදර්ශනාවේ යෙදෙන විට ආයාසයකින් තොරව ඉබේ කරකැවෙන චක්‍රයක් සේ ක්‍රියා කිරීම ආවර්ජනා උපේක්ෂාවයි. සිත අරමුණු සාදරයෙන් පිළිගෙන පහසුවෙන් මෙනෙහි කරයි. 10. නිකාන්තිය. භාවනා කර්මයෙහි සතුටු වී ඉන්නේ යයි සිතෙන භාවනාවේ ඇලීම් ගතිය, ලැදි ගතිය නිකාන්තිය නම් වේ. ඉහත දැක් වූ අවස්ථා 9ම උපක්ලේශ තත්වයට පත් කරමින් නියම මාර්ගයෙන් පිටතට ඇද දමන්නේ මේ නිකාන්තියේ නරක බලපෑම නිසාය. ඒ නිසාම නිකාන්ති යෝගයෙන් සෙසු 9ම උපක්ලේශ වේ යන්න කිය යුතුය. මේ සියුම් උපක්ලේශය හැම උපක්ලේශවලටම යටින් සැඟවී සිට ක්‍රියාත්මක වේ. එම නිසා උපක්ලේශ පිළිබඳ දක්ෂතාවය යනු නිකාන්තිය හැඳින ගැනීමේ දක්ෂතාවය වේ. එහිදී යෝගාවචරයා විසින් පිළිපැදිය යුතු ආකාරය දැන් තරමක් දුරට වැටහි ගොස් ඇත. මෙහිදී කෙටියෙන් තේරුම් ගත යුතු විශේෂ කාරණය නම් මේ ඕබාසාදියේ ස්වභාවය නම් ආසා ඉපදවීම, එයින් යෝගාවචරයා මුලා කොට මනාපයට පත් කිරීම හා භාවනා මානසිකාරය කඩකොට නොමගට හෙලීම බවයි. ඒ ඕබාසාදියෙහි ආසා උපදවාගෙන ඒ ගැලී සිටීම ප්‍රමාදයයි, අමාර්ගයයි. කර්මස්ථාන මාර්ගයට හෙවත් සල්ලක් කන වීදියට ඇතුළුව පවත්නා මානසිකාර වැඩපිළිවෙල මාර්ගයයි. මේ ලෙස මාර්ගයෙන් අමාර්ගය තේරුම් කොට වෙන්කොට හඳුනා ගැනීම මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියයි කියා යෝගාවචරයා කරුණු තේරුම් ගනී. පටිපදා ඥාන දස්සන විසුද්ධිය. මීළඟට ආරම්භ කළ යුත්තේ පටිපදා ඥාන දස්සනය පිළිබඳ වැඩපිළිවෙලයි. පටිපදා ඥාන දස්සන විසුද්ධිය නම් උදයබ්බාදී ඥාන අටේ දියුණුවයි. එහෙයින් ඒ විසුද්ධිය සපුරා ගැනීම සඳහා මීළඟට කළ යුත්තේ උදයබ්බය ඥානයේ පටන් ලැබෙන ඥාන අට දියුණුවට පත් කර ගැනීමයි. බලව උදයබ්බය ඥානය. මීට ප්‍රථම උදයබ්බය ඥානයේ වැඩ කළත් ඒ අවස්ථාවේදී උපක්ලේශයන්ගෙන් අපවිත්‍රව තිබූ හේයින් එය ප්‍රකට නොවිය. ඒ උපක්ලේශයන් උපක්‍රමයෙන් මගහැර එයින් නිදහස් වූ මේ අවස්ථාවේ උදයබ්බේ ඥානය හොඳින් දියුණු කිරීමට සුදුසුය, පහසුය. උදයබ්බේ ඥානය දියුණු කිරීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ත්‍රිලක්ෂණය නියම ආකාරයෙන් මතු කර ගැනීමයි. මුලදී ත්‍රිලක්ෂණය පිළිබඳ සාමාන්‍ය වැටහීමක් තිබුණත් එය සම්පූර්ණ නැත. සෝදානම් විය යුත්තේ එය සම්පූර්ණ කර ගැනීමටයි. එහිලා යෝගාවචරයා පහත දැක්වෙන ආකාරයට මුලින් කරුණු සලකා ගත යුතුය. 1. අනිත්‍ය ලක්ෂණය. උදේවයදක මෙනෙහි නොකිරීමෙනුත් සන්තතියෙන් වැසී ගැනීමෙනුත් ප්‍රකට නොවේ. 2. දුක්ඛ ලක්ෂණය. නිතර පීඩාකාරී බව මෙනෙහි නොකිරීමෙනුත් ඉරියාපතයන්ගෙන් වැසීගත් හේනුත් ප්‍රකට නොවේ. 3. අනාත්ම ලක්ෂණය. නානා ධාතුවෙන් මෙන් කරමින් මානසිකාරය නොපැවැත්වීමෙන්ද ඝන සංඥාවෙන් වැසීගත් හේන්ද ප්‍රකට නොවේ. විස්තර වශයෙන් මානසිකාරයට හසු කර ගැනීමේදී සන්තතියෙන් වැසුණු හේන් අනිත්‍ය ලක්ෂණය නොවැටහෙයි. සන්තතිය නම්
පූර්වාපර වශයෙන් පවත්නා නාම රූප ධර්මයන් ඒකත්වයෙන් සලකා ගැනීමයි. ඒ සම්තතිය උදේවය දෙක මෙනෙහි නොකිරීමෙන් පටිච්චාදක විය. ඒ මෙසේයි. උදයබ්බේට සිත යොදන කල්හි උදයාවස්ථාව වයාවස්ථාවට පත් නොවන බවත් වයාවස්ථාව උදයාවස්ථාවට පත් නොවන බවත් අවබෝධ වේ. උදයක්ෂණය වයක්ෂණයද දෙකින් දෙකට වෙනස්ය කියා යෝගාවචරයාගේ මානසිකාරයට ප්‍රකට වේ. මෙසේ වැටහෙන විට සන්තතියේ තතු මැනවින් ප්‍රකට වේ. මේවා වෙන්කොට සැලකීමේදී මේ පටිච්චාදක භාවය ගෙවී යයි. මෙසේ යෝගාවචරයාගේ චිත්ත සන්තානයෙහි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වී යයි. දුක්ඛ ලක්ෂණය. සත්ව ශරීරයට සම්බන්ධ වී හෝ බැහැරට සම්බන්ධ වී හෝ හමුවන නාම රූප සංස්කාර සමූහය එක් ආකාරයකින් පවතින්නේ නැත. ඇතිවෙයි, හටගනී, බිඳෙයි, වෙනස් වෙයි. එය නොනැවතී සිදුවන ක්‍රියාවලියකි. එය පීලනයයි, පීඩාවයි. මේ ක්‍රියාව වරක් දෙවරක් සිදුවී නවතින්නේ නැත. එය නිබන්ධව ලැබෙන සිදුවීමකි. යෝගාවචරයා මේ නිතර පෙළෙන ස්වභාවයට සිත යොදා මානසිකාර්යය පැවැත්විය යුතුය. අතපය හිසාදයෙහි දැනෙන වේදනා නුවණින් තේරුම් කරගෙන ඒ වේදනාව පවත්නා තැන්වලට සිත යොදා වේදනා වේදනායයි මානසිකාර්යය පැවැත්විය යුතුය. මේ පීඩා මඟහරවා ගැනීම සඳහා ඉරියව් මාරු නොකළ යුතුය. ඉරියව් මාරු කිරීමෙන් සැබෑ තත්වය වන දුක්ඛ ලක්ෂණය යටයයි. මෙනෙහි කරමින් ඉරියව් වෙනස් නොකොට සිටීමේදී දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙයි. ඉතා උසස් සැනසිල්ලක් ලැබේ. අනාත්ම ලක්ෂණය. ආත්මයක් තිබේ යන ආකාර හැඟීම ලෞකික ජනතාවගේ සිත තුළ පැලපදියම් වී ඇත. නියමයෙන් ආත්මයක් කියා ධර්ම කොටසක් නැති බව ප්‍රකට වෙන්නට නොදෙන්නේ ඔවුන්ගේ සිත් තුළ මුල් බැසගෙන පවත්නා ඝන සංඥාවයි. 1. සන්තති භේදය. 2. සමූහ භේදය. 3. කෘත්‍ය භේදය. 4. ආරම්මන භේදය. යන මේ භේදයන් නොසැලකීමෙන් මේ ඝන සංඥාව සිත් තුළ ස්ථිර වෙයි. ඒ මෙසේයි. 1. සන්තති භේදය. නම් සමාන නාම රූප සමූහයක් එකතු වී යෙදෙන විට ඒවා වෙනස් වශයෙන් නොව ඒකත්වයෙන් එක් ධර්ම කොටසක් වශයෙන් සැලකීමයි. මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳ කතාවේදී හඳුන්වා දෙන ලදී. 2. සමූහ භේදය. එකින් එකට සම්බන්ධ වී පවත්නා නාම රූප සංස්කාරයන් වෙන්වෙන් වශයෙන් තේරුම් කොට නොගත් සාමාන්‍ය මිනිසා ඒකත්වයෙන් එකක් වශයෙන් සලකාගෙන තිබෙන ඇස, කන, අත, හිස යන මේ පඨවි ආදී ධාතු සමූහයක පින්ඩයෝය. මේ භේදය නොදැන ඒකත්වයෙන් ගැනීම සමූහ ඝණයයි. 3. කිච්ච භේදය. කිසි දෙයක් දැකීමේදී, ඇසීමේදී, දැනීමේදී සිත මුල්කොටගත් කෘත්‍ය රාශියකින් එනම් බංගුප්පච්ඡේද, ආවජ්ජන, විඤ්ඤාණ, සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන යන ක්‍රියා රාශියකින් ඒවා සිදුවේ. මේ භේදේ නොදත් ජනයා එකක්සේ සිතාගෙන ව්‍යවහාරය පවත්වයි. මෙය කෘත්‍ය ඝණයයි. 4. ආරම්මන භේදය. රූපාරම්මනාදී අරමුණු සයකි. රූපයක් දෙස බැලීමය, ශබ්දයක් ඇසීමය, ගඳක් සුවඳක් දැනීමය, රසක් දැනීමය, ස්පර්ශයක් දැනීමය, සිත අරමුණු ඔස්සේ දිවීමය යනු ඒවාය. මලක් දෙස බැලීමේදී වරක් මලේ පැහැය අරමුණුකොට සිතක් පහළ වෙයි. තව වරක් මල් ආකෘති අරමුණුකොටගෙන සිතක් පහළ වෙයි. තව වරක් ඒට සම්බන්ධ දේ අරමුණුකොටගෙන සිතක්ද පසුව සියල්ල එකට අරමුණුකොට බොහෝ සිද්ධ පහළ වෙයි.
නාම රූප සංස්කාර පිළිබඳව මෙනෙහි කිරීමක් නැති පුද්ගලයා මේ සිත් එකක් වශයෙන් සලකයි. මේ ආරම්මන ඝණයයි. මේ ඝන සංඥාවන්ගේ බලපෑම අනුව අනාත්ම ලක්ෂණය වැසී යයි. නාම රූප සංස්කාර පිළිබඳව ලැබෙන නාම ධාතුන් හා රූප ධාතුන්ද මේ පස්සය, මේ වේදනාවය, මේ සංඥාවය, මේ චේතනාවය, මේ පඨවි ධාතු, මේ ආපෝ ධාතු යන ආදී ක්‍රමයෙන් නාම රූප ධාතුන් මෙන් සැලකීමේදී මේ ඝන සංඥාව බිඳියාමෙන් ආත්ම ලක්ෂණයට ඉඩ නොලැබේ. මෙසේ මේ යෝගාවචරයා හට ලක්ෂණත්‍රය ප්‍රකට වීමෙන් බලව උද්‍යබ්බේ අවස්ථාව ලැබෙනවා ඇත.